අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ලෙඩසුව කරන විස්මිත පැරණි ක්‍රම ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙනට අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටින අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක දොරමඩලාවට පිළිගන්වා උන්වහන්සේ ශ්‍රී ජවත්පුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනංසේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ ඒ වගේම පැපිලියාන සුනේත්‍රාදේවී මහපිරිවෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ රාජකීය පඬිතුක මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේත් ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනාව දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත් මහත්මයා ඉතා ගෞරවනීයව පිළිගන්නවා. අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගඩ සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනංසේ හිටපු ජේෂ්ඨ මහාචාර්යතුමා. ඒ වගේම අපේ ආරාධනාව දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙන ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්යතුමා. ලෙඩසුව කරන විස්මිත පැරණි ක්‍රම ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මේ මාතෘකාව හදිස්සියෙම දොරමඩලාවේ මතු කරලා ගන්න හේතුව කුමක්ද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. හැබැයි විටින් විට අපි මේවා ගැන කතා කරලා තියෙනවා. මාතෘකාවක් හැටියට යොදාගෙන මාතෘකාවක් හැටියටම ගත්තේ නැතුවට විවිධ කරුණු මේ ආශ්‍රිත කරුණු බොහෝ දේවල් දොරමඩලාවේ සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි විශේෂ හේතුවක් තියෙනවා. ටිකක් හිතලා බලන්න මේ දවස්වල ලෝකේ තියෙන ප්‍රධානතම මාතෘකාව මොකක්ද කියලා. ඒක මේ වෛරස් තත්ත්වයක් වෛරස් රෝගී තත්ත්වයක් මුළු මහත් ලෝකයේම භීතියට පත් කරලා ඒ ලෝක භීතිය අපේ රටට ආපු විදිහත් එක්තරා විදිහක බියජනක ආකාරයෙන් ආවට මොකද අපි රටක් හැටියට ඒකට යම් සාර්ථක ආකාරයෙන් මුණ දුන්නයි කියලා හිතනවා. කොරෝනා කියලා නමින් හැඳින්න ඔය වෛරසය දැන් නම වෙනස් නමක් දැන් හඳුනන නම එක රෝගී කාන්තාවක් චීන කාන්තාවක් මුණ ගැහුණා. ඇයත් සුවපත් භාවයට පත් වෙලා. ඇය සුවපත් වුණේ කොහොමද? දැන් උතාම බෙහෙතුත් නැහැනේ, ප්‍රතිකාරත් නැහැනේ. නමුත් මේ රටේ හම්බෙච්ච ඒ පළමු රෝගී කාන්තාව සුවපත් වෙලා. ඒකට විවිධ හේතු ඇති. අපේ සත්කාර, අපේ සෞඛ්‍ය සේවාවන්හි පහසුකම් නොඑක් දේවල් ඇති. ඒ අතර තවත් දේවලුත් තියෙනවද දන්නේ නැහැනේ. ඒකත් අපි හොයන්ට ඕන දෙයක්. කොහොම නමුත් අපේ හාමුදුරනේ ඈත අතීතයේදීත් කොහොම දේවල් වෙන්න ඇතිනේ. වසංගත රෝග ඇති වෙන්න ඇති. ඒ කාලෙත් මිනිසුන්ට ලෙඩ රෝග ඇති වෙන්න ඇති. නොඑක් දේවල් වෙන්න ඇතිනේ. අද වගේම ওই නොඑක් ආකාරයේ ආබාධ, ඈ සන්ධිවීම, කැඩුම් බිඳුම් මේවත් ඇති වෙන්න ඇති. නොඑක් රෝග ඇති වෙන්නත් ඇති. නොවෙන්න විදියක් නැහැනේ. ඒ කාලේ මිනිස්සු මේවට මෝන දෙන දුන්න ආකාරය කොහොම වෙන්න ඇද්ද? අපට තියෙන තොරතුරු සාක්ෂි අනුව අපි පොඩ්ඩක් කතා කරන එක වටිනවයි කියලා හිතුවා. ඒක වර්තමානයේට සහ අනාගතයට ඒ අතීත ඥානය කොච්චර වැදගත්ද කියලා ගලප ගන්න එක අපි ප්‍රේක්ෂකයන්ට බාර දෙමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුකූල ප්‍රවේශයක් සපයන හැටි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අසන්ත මහත්මයා, විද්වත් මණ්ඩලයේ ආචාර්ය මහාචාර්යවරුනි, පින්නතුනි, ඇත්තටම මේ අද මේ සාකච්ඡා කරන මාතෘකාවත් එක්ක මට හිතෙනවා අසන්ත මහත්තයා කොච්චර කොහොම කිව්වත් මේ මාතෘකාව ගන්න ඇත්ත මේ කොරෝනා වෛරස් එකත් එක්ක මේ දවස්වල මුළු ලෝකයක් පොරබදන වෙලාවක. දැන් මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපිට පේන එක වැදගත් කාරණාවක් තමයි ඉබඳු ඔය වෛරස් වගේ පැතිරෙන රෝග ඉදත් බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා. මේ අතර අපිට පේන එක ප්‍රසිද්ධ එකක් තමයි මේ අහිවාතක රෝගය කියන එක. මේ අහිවාතක රෝගය හා සම්බන්ධයෙන් ගණිද්දී ඒක සඳහන් කරන්නේ නිවසක අහිවාතක රෝගය හැදිච්ච කවුරු හරි ඉන්නවා නම් මිනිස්සු බිත්තිය කඩාගෙන වහලේ පලාගෙන ඉවත් වෙලා යා යුතුයි කියලා. ඒ කියන්නේ ඔවුන් ආසන්නින්වත් යන්නේ නැහැ. ඔවුන් ඉන්නවා නම් ඉන්න පැත්තෙන්වත් යන්නේ නැහැ, පිට වෙලා යනවා. එහෙම ගියොත් විතරයි මේ අහිවාතක රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක ඔය කුඹගෝසක කතා වස්තුවේත් එහෙම අහිවාතක රෝගයෙන් පැනලා ගිය සිද්ධියක් සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ අහිවාතක රෝගය පිළිබඳව අටුවාව පැහැදිලි කරන්නේ මේ අහිවිස සදිසං කියලා මේ සර්ප විෂ හා සමානව වාතයෙන් මේ බෝ වෙන වාතයෙන් පවත්තු රෝගාබාධෝ කියලා තියෙනේ. වාතයෙන් ගමන් කරන රෝගාබාධයක්. ඒ නිසා ඒක කිසියම් වායු සම්බන්ධයක්
ඇතුව කරන එකක් එහෙම නැතුව එකිනෙකට පුද්ගලීන්ම ගැටීම අවශ්‍ය නැහැ කියන එකයි මේක සඳහන් කරන්නේ මම හිතන්නේ එතකොට දැන් ඔන්න අද අපිට ඔය අහුවෙලා තියෙන කොරෝනා වෛරස් කියන්නේ එක වෛරස් ප්‍රභේදයක් ඒ ප්‍රභේදයට අයිති එකක් හැටියට අපිට අඳුරා ගන්න පුළුවන් මේ වගේ ඒවා ඒ විතරක් නෙමෙයි තවත් ඒ යුගයේ තිබිච්ච සමහර රෝගාබාධ පිළිබඳව සඳහන් කරනවා ඒ රෝගාබාධ නිසා ඇතිවෙච්ච සමහර සිද්ධිත් එක්ක ගම් පිටින් විනාශ වෙච්ච අවස්ථාවල් අපි අහලා තියෙනවා අපිට ඒ අවස්ථාවක පේනවා ආනන්ද හාමුදුරුවන්ගේ එක්තරා උපස්ථායක කුලයක් තියෙනවා උපස්ථායක පවුලක් මේ උපස්ථායක පවුලේ පිරිසට මේ අහිවාතක රෝගය හැදිලා ඔක්කොම මැරෙනවා ළමයි දෙන්නෙක් විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට මේ ළමයි දෙන්නා පිළිබඳව උන්වහන්සේ බොහොම කාරුණිකව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා සඳහන් කළාම මේ ළමයි දෙන්නා පැවිදි කරන්න පුළුවන් ද කියලා ඒ වෙලාවේදී මේ අයගේ වයස අහනවා එනවා තමයි අර දැන් මේ වෙනකොට කලින් තිබුණේ අවුරුදු 15 වෙන්න ඕනේ ළමයි පැවිදි කරන්න කියලා එම බුදුරජාණන් වහන්සේ අර කාකු දෙපක කියලා මේ කපුටේ කෙලෝ ගන්න පුළුවන් වයසක ළමයෙක් පැවිදි කරන්න අවවාද අනුශාසනා කරන්නේ මේ අහිවාතක රෝගයෙන් අනිත්‍යයි මිය ගිහිල්ලා ඉතුරු වෙච්ච ළමයි දෙන්නෙක්ගේ පවුලක ඒ දරුවන්ට පිහිට වෙන්න ආනන්ද හැඳුනුරන්ට අවස්ථාවක් සලසා දීම වශයෙන් ඒ වගේ සිද්ධිය අපිට දකින්නට ලැබෙනවා එමෙ මං කියුවේ මේ මේ බෝ වෙන රෝග හා සම්බන්ධයෙන් එබඳු තත්ත්වයන් ඇති වෙලා තිබුණු අවස්ථා ඒ විතරක් නෙමෙයි බුදුදහම කතා කරනවා රෝගාබාධ රාශියක් පිළිබඳව පුද්ගලයෙකුට ගැළපේ මේ වැළඳ ඒකදී අපිට පේන වැදගත්ම තැනක් තමයි ඔය ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද සූත්‍රයේ එක කොටසක් තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම චක්කු රෝගෝ ගාන රෝගෝ ජීවහා රෝගෝ මුඛ රෝගෝ කන්න රෝගෝ දන්ත රෝගෝ කියලා මේ හිසට සම්බන්ධව තියෙන රෝග ටික ENT පැත්ත ඒ වගේ දේවල් කතා කරනවා ඒ වගේම තමයි තවත් ඊළඟට කතා කරනවා රෝගවලට හේතු ඒකෙදි ඒවත් රෝග හැටියටම තමයි කතා කරන්නේ වාත සමුක්තාන ආබාධ සෙම්ම සමුක්තාන ආබාධ උත්පරිණාමජ ආබාධ විසම පරිහරණජ ආබාධ ඕපක්කමික ආබාධ කියලා මේ ඕපක්කමික ආබාධ කියලා જાතියකුත් තියෙනවා සම්තමන්තය ඕපක්කමික ආබාධ කියලා කියන්නේ උපක්‍රමික කියන වගේ අදහසක් තියෙන්නේ එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ওই වෛරසයත් සමහරු කියනවා සමහර රටක උපක්‍රමයක්ද කියලා එහෙම නැත්නම් ඖෂධ වෙළඳ සමාගම් මේ වෛරසය නිෂ්පාදනය කරලා ඖෂධ නිෂ්පාදනය කරගන්න කලින් මේක කිසියම් හේතුවක් නිසා එළියට ආවද කියලා සාකච්ඡාවක් තියෙනවා. එතකොට ඒ වගේ ඕපක්කමික වශයෙන් වෙන්න පුළුවන් දේවල් තියෙනවා උපක්‍රමයට සම්බන්ධව. ඒ වගේම තමයි තවත් රෝග හා සම්බන්ධයෙන් ගනිද්දී දැන් අපි ගත්තොත් එහෙම සීතං උණ්හං jigaccha උච්චාර පස්සාව. මේ සීත උෂ්ණ බඩගින්න වැසිකිලි කැසිකිලි මේ දේවල් පවා රෝග නැති කරගන්න දැන් සීතල දැනෙන වෙලාවේදී සීතලට ප්‍රතිකරම ඉදුවේ නැත්තම් උණුසුම දැනෙන වෙලාවෙදී උණුසුමට ප්‍රතිකරම ඉදුවේ නැත්නම් ඒ කියන්නේ උණුසුම සීතල දැනෙන්නෙම ඒ ශරීරයට ඒ දරා ගැනීමට නොහැකි තැනට එනකොට jigaccha බඩගින්න ඇති වෙන්නේ නැත්නම් බඩගින්න නැත්නම් මිනිසු නොකායිදීනේ නමුත් බඩගින්න ඇති වෙන්නේ ශරීරේ පැවැත්ම සඳහා එහෙම නැත්නම් ඒක රෝගයක් බවට පත් වෙනවා උච්චාර පස්සාවත් එහෙමයි ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි යම් අවශ්‍යතාවය ඇති වෙන්නේ ශරීරේ නැත්නම් රෝගී බවට පත් වෙනවා එහෙට ගනිද්දි මේ ශරීර ක්‍රියාකාරීත්වය සෙම ආදී වශයෙන් මේ දේවල් මේ සියලු දේවල් ගැන අවධානය යොමු කරලා තියෙනවා බුදුදහම. ඒ වගේම බුදුහාමුදුරුවෝ එක අවස්ථාවක පෙන්වනවා ද්වේමේ භික්ඛවේ රෝගා කායිකෝච රෝගෝ චේතසිකෝච රෝගෝ මහණෙනි රෝග වර්ග දෙකයි. කායික රෝග සහ චේතසික රෝග කියලායි. ඒකෙදි බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව දේශනා කරනවා යම්කිසි පුද්ගලෙක් කායික රෝගයන්ගෙන් විනිර්මුක්තව වසර 100ක් උනා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මානසික රෝගයන්ගෙන් චේතසික රෝගයන්ගෙන් විනිර්මුක්තව මොහොතක්වත් ජීවත් වෙනවා නම් සුදුල්ලවා වික්කවේ අඤ්ඤත්‍ර කීනාසවේහි රහතන් වහන්සේලා හැර බොහොම ටික දෙනෙක් තමයි මේ මානසික රෝගයන්ගෙන් විනිර්මුක්තව ඉන්නවනම් ඉන්නේ. කියන්නේ මානසික රෝගයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච අය හරි අඩුයි කියලා. ඔය සමහරු කීමනකට කියනවා සබ්බේ පුතු ජන උම්මත්තකා කියලා බුදුහාරෝ දේශනා කළා කියලා. කොහෙවත් බුදුහාරෝ එහෙම දේශනා කරපු එකක් අපිට නම් සූත්‍රවල අහුවෙන්නේ මං හිතන්නේ සර් එහෙම එකක් කොහෙවත් නැහැ නේද? ත්‍රිපිටකේ හමු වෙන්නේ නැහැ. නමුත් පුතු ජන උම්මත්තක සදිසා කියලා එහෙම වටුවාවේ සඳහන් වෙනවා. ඒ වගේ තැන් තියෙනවා උම්මත්තු වෙන වගේ කියලා අදහසක්. නමුත් උම්ම සියලු පුතුක් ජනේ උම්මතුෝය කියලා කියන්න බෑ. එහෙමනම් ඉතින් බුදු වෙන්නෙත් උම්මත්තකෙක් වෙන්න එපා. එතන මොකද බුද්ධත්වයට මෙහා පැත්තෙන් පුතජන ස්වභාවය ඉන්න කෙනෙක් වෙනවනේ. ඒ නිසා සබ්බේ පුතු ජන උම්මත්තකා කියන කතාවක් බුද්ධහමේ නැහැ. හැබැයි අර විදිහට මේ උම්මතු බවින් වගේ කටයුතු කිරීමක් තියෙනවා. කොටිම කියනවා නම් නැටීම ගැන කියන්නේ මොකද උම්මත්තකෙන් ඉඳන් වික්කවේ නැච්චන් කියලානේ. නැටීමත් හරියට උමුතුවක් වගේ කියලානේ. ඉතින් ඒක අරිය විනිහි ගත්තා. මේක සාමාන්‍ය ස්වභාවික ශාස්ත්‍රයක් හැටියට ඒක ප්‍රශ්නයක් නැති වුණාට අර විනිහිය
උමතුවක් වගේ කියලා සඳහන් කරන්නේ. ඉතින් කොහොම නමුත් හසන්ත මහත්මයා මේ සියලු දේවල් දිහා බලද්දී කායික රෝග, චේතසික රෝග කියලා තියෙනවා. විශේෂයෙන්ම මෙතන වැදගත් දේ තමයි මේ කායික චේතසික රෝගයන් පිළිබඳව අද හැමෝම කතා කරන්නේ මේ රෝග විපසමනේ පිළිබඳව. රෝගයන් ඇති වුණාට පස්සේ ඒවා නැති කිරීමට අපි බෙහෙතුයි ලෙඩයි ගැනනේ කතා කරන්නේ. හැබැයි බුදුදහම කතා කරන්නේ ඊට එහා ලෙඩ නොහැදෙන විදිහට කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු චර්යාවන් පිළිබඳව කතා කරද්දී දැන් ගත්තොත් එහෙම දැන් අපි හිතුවොත් ඔය දැන් හසන්ත මහත්තයා ඔය ජපානයේ ආදී ඕන රටක සංචාරය කරලා තියෙනවනේ ගොඩක්. දැන් ඒ වගේදී දකින්න ඇති ඔය ඔෆුරා කියලා එහෙම තියෙන අර මොනවද ස්ටිම් බාත් කියලා තියෙන සවුන දැන් ඕක ගත්තොත් එහෙම මේ සාමාන්‍ය මේ මිනිස්සු හිතන්නේ මේක ලක්ෂරි දෙයක් හැටියටනේ. තරු පන්ති හෝටල් වල තියෙන එකක් හැටියට තමයි සලකන්නේ. නමුත් අපේ රටේ අභයගිරි ජේතවන විහාරයේ පව අපේ පරණ පන්සල් වල මේ සෞර බාත් තිබිලා තියෙනවා. ඒකට කියන්නේ ස්ටිම් බාත්, ඒකට කියන්නේ ජන්තාගරය කියලා. ওই ජන්තාගරයක් තිබිලා තියෙනවා. ඒ මොකටද ජන්තාගරේ තියෙන්නේ? හිමපාත බහුල සමයේසු තප්පච්චා උපජනක රෝග පීලාදීනන් නිවාරණත්තන් කියලා. සීතල ඇති වුණාම මේ රෝම කූප විවෘත වෙන්නේ නැති වුණාම, දාඩිය දාන්නේ නැති වුණාම ඒ නිසා ඇති වෙන රෝග නිවාරණය කරගන්න. ඒ කියන්නේ රෝග ඇති නොවී පවත්වා ගැනීම සඳහා. එහෙට ගණිද්දී අපේ රෝග නිවාරණය සඳහා අවශ්‍ය කරන ප්‍රතික්‍රම සකස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ගත්තොත් එහෙම ඔය බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, තයෝ රෝග අපුරේ ආසු නිච්චා අනසනං ජරා පසූනංච සමාරබ්බා අට්ඨ නවති මාගමු. තයෝ රෝගාපුරියාසුන් රෝග තුනලු ඉස්සර තිබුණ මිනිසුන්ට ඉච්ඡා අනසනං ජරා, ඉච්ඡා දැඩි ලෝභේ අනසනං කෑම නැතිකම ජරා වයසට යනක මේවා තමයි රෝග හැටියට තිබලා තියෙන්නේ. පසූනංච සමාරබ්බා මේ සත්තු මරාගෙන කණ්ඩගත්තට පස්සේ අට්ඨ නවති මාගමු අටණුවක් රෝග ඇතිුණයි කියලා. ඇත්තටම සත්තු මැරෙන්නේ දැන් කටේනේ සමහර මම දැක්කා අර දැන් පෞගී කාලෙ මේ වෙච්ච සිද්ධිත් එක්ක මේ සත්තු මරාගෙන කනවා නෙමෙයි සත්තු මේ කියන්නේ අර තිරිසන් සත්තු වගේ තමයි සමහර අය අර මේ මී පැටවු එහෙම අරගෙන තමන් අර චොප්ස්ටික් එකකින් අරගෙන සෝස් ගාලා මේ මී පැටියව හපා කරනවා පණ පිටින්. එහෙම මිනිස්සු. ඒ කියන්නේ මනුෂ්‍යත්වයට පවා නිගා කරන මට්ටමට ආහාර ක්‍රම සකස් කරගෙන තිනවා. ඒත් එක්ක මං හිතන්නේ ඔය දැන් සර්පයෝ කෑම කාලා හැදුනයි කියලාත් මේ වෛරසය ගැන කතා කරනවානේ. ඒ විදිහට වට කියන්නේ මේ සමහර තියෙනවා විකට භෝජන කියලා. විකෘති ආහාර. ඒකෙදී අමු මස් කනේ අමු මස් අමුලේ කන බොන ඒවා දැන් අමනුෂ්‍යෝ පද්‍රවලදී හිම ඒ දේවල් බුදුහාඳුරපෝ අනුදන වදාරපු අවස්ථා තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. භික්ෂුන් වහන්සේට මේ අමනුෂ්‍ය රෝගයක් ඇති වුණා. ඒ භික්ෂුන් වහන්සේ ගිහිල්ලා ඌර මරණ තැනකට ගිහිල්ලා ඌරුලේ බීලා ඌරු මස් අමුෙන් කාපු සිද්ධියක් අපයාලා තියෙනවා. හැබැයි බුදුහාඳුරේ ඒක අනුදනව දන්නේ අමනුෂ්‍ය රෝගයක් හැදිච්ච කෙනෙකුට. ඒක වෙනම අවස්ථාවක්. ඒ කියන්නේ ඒ සන්දර්භය තුළ ඒක හරියන්න පුළුවන්. හැබැයි උනාට ඒක හැමතැනටම පොදු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුදහමේ අපිට පේනවා මේ නොඑක ආකාරයේ රෝගවලට පිළියම් යොදාපු හැටි. බුදුහාමුදුරන්ට වැළඳුණු රෝග, ඒවට උන්වහන්සේට ප්‍රතික්‍රම කරපු ආකාරය, මේ සියල්ල පිළිබඳව අපිට ඉතින් මං හිතන්නේ විශාල මාතෘකාවක් මේක සාකච්ඡා කරන්න තියෙන පැය ගණනක් සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක්. කෙටියෙන් සඳහන් කළොත් මේ සමස්ත මේ ශරීරයේම රෝග නිද්ධම් පබංගුරම් කියලා කියන්නේ මේ ශරීරයේම රෝග නිද්ධම් රෝගයන්ට කැදැල්ලක්. ඒ නිසා ඒ රෝගයන් ඇති නොවී පවත්වා ගැනීම සඳහා යම්කිසි මූලික වැඩපිළිවෙළක් බුද්ධහම ගන්නනෝ රෝග වැළඳුනාට පස්සේ ඒ රෝගවලට ප්‍රතික්‍රම කිරීම සඳහාත් වැඩපිළිවෙලක් බුදුදහමේ තියෙනවා. විශේෂයෙන් ওই බේසජ්ජක්ඛන්දකේ වගේ තැන්වල අපිට ඒක දකින්නට ලැබෙනවා විනය පිටකේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කළා මුලින් ලෙඩේවල පස්සේ බේතෙවනොයි කියලා. එහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි අපි සියවස් ගණනාවකට එහා ඈත අතීතයට ගියොත් අවුරුදු 1000කට 1500කට 2000කට එහා ඉතිහාසයට ගියොත් එහෙම ලෝකේ රටවල් අතර එච්චර ලොකු සම්බන්ධතාවක් තිබුණේ නැහැ. මේ වගේ දෙන් ගුවන් ගමන් නැහැ. යනවා නම් මොකක් හරි යාත්‍රාවකින් තමා නැවකින් තමා. මේ වගේ ඉක්මනින් ඔය ලෙඩ එවන්න බෑ. විස බීජ එවන්න බෑ රටකින් රටකට. ඒ ආකාර දේවල් උනේ. හැබැයි අද නම් මේ ලෝකේ දියුණුවයි කියලා හිතන් ඉන්න එක ඇතුලේ මහා විපර්යාස වෙනවා. විස බීජ එවන්න පුළුවන්. විස බීජ ප්‍රහාර එල්ල කළා රටවල් නැත්තටම නැති කරලා දාන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. දැන් ඔය COVID-19 කියන වෛරසය කොරෝනා කියලා අපි කලින් හැඳින්වුවේ මේක පැතිරිලා යනකොට ලෝකේ පුරා ඉතින් විවිධ දැන් බලපුවාම මේකට බේතක් නැහැ කියලා තමයි ලෝකෙම බය වුනේ. මේ ලෙඩක් ආව බේතක් නැහැ. ඉතින් ඒකනේ ලොකුම භයානකද බේත තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ ගාගත්ත මේ නැත්තත් දුන්නා වැඩේ හරි දැන් බේත නැහැ. දැන් අපේ රටටත් ආවන ඔය බිය
භීතිකාව ආවා. ඉතින් අපේ රටේ තිහු සුළුව සෞඛ්‍ය අංශ අධිකාරු ජනාධිපතිතුමා පවා මේකට මැදිහත් වෙලා සාකච්ඡා කරා, බලධාරීන් ගෙනවලා සභාවල් කැඳවලා. මා දුටුවා ජනාධිපතිතුමා කිව්වා ඔය බෙහෙත් එනකන් බල බල ඉන්න ඕනේ, අපේ ක්‍රමත් පාවිච්චි කරලා අපේ තියෙනේවත් ඖෂධ ආදිය පාවිච්චි කරලා මේ කරන්න පුළුවන් තරම් ඒවා ක්‍රියාත්මක වෙලා වැඩ කරන්න කියලා එතුමා උපදෙස් දීලා තිබුණා. එකක් තමයි නිරෝධායනය, වලක්ව ගන්න පැතිරෙන. අනික තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය නංවා ගැනීම. දැන් මේ නිරෝධායනය කියන එක දැන් හැමෝම කියනවා නිරෝධායනය කරන්න ඕනේ, නිරෝධායනය හරි සුලභ වචනයක්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන ලොකුවට කතා කරන්න පටන් අරන්. මේවා අලුත් වචනද? මේවා අපි නොකරපු දේවල්ද? ඈත අතීතයේ නිරෝධායනය කළේ කොහොමද? ප්‍රතිශක්තිකරණය මිනිස්සු වර්ධනය කරගත්තේ කොහොමද? ඒවට තියෙන සාක්ෂි සාධක මොනවද? විශේෂඥ වෛද්‍යතුමාට ඇති පිළිතුර. ඔව්, අපි කියමු දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ බුද්ධාගමේ සඳහන් නැහැ. දැන් ලෝකේ දැන් අපේ වාර්තා අනුව සහ සංහිතා ග්‍රන්ථවල එනවා එකපාර්ට ඍෂිවරු කණ්ඩායමක් එකතු වෙනවා. දැන් මේ ජීනිවාල වගේ රැස් වෙලා මේ මිනිසුන්ට ලෙඩ හැදෙන. දැන් එතන ප්‍රශ්නේ තිබුණේ ලෙඩක් හැදිච්ච එක. නමුත් සාමාන්‍යයෙන් ලෙඩ දැන් ප්‍රകൃතිය කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ බස්නාහිර පළාතේ පායන එක තමයි වැඩිපුර. බදු සමහර පළාතට ගියාම ඒකේ වැඩිපුර තියෙන්නේ වැස්ස. ඒ කියන්නේ ප්‍රകൃතිය පායන එක. ඒ වගේ ලෙඩ නැති කාලයක් තිබුණා. ඒ කියන්නේ ඍෂිවරු රැස් වුණා. මේ චරක සංහිතාවේ තියෙන කතන්දරයක්. එතෙන් ලංකාවිනුත් එක්කෙනෙක් ගියා කියලා සඳහන් වෙන. ඒ පුලස්ති කියන්නේ අර අපි පොළොන්නරුවේ හිටියා කියන්නේ. එතකොට ඍෂිවරු කට්ටිය එක්ක සාකච්ඡා කරනවා මේ ලෙඩ හැදෙන්නේ ඇයි? මේ හරි වැරදි, දැන් ලෙඩ හැදෙනවානේ. දැන් වාඩේ ලෙඩ නැති කොහොමද කියලානේ. ඒ ගමන එක්කෙනෙක් කියනවා දැන් වාදේ යන ගමන් එක්කෙනෙක් කියනවා මේ ලෙඩ හැදෙන්නේ මේ වතුරෙන්නේ. වතුරෙන් ඉතින් ඔප්පු කරනවා. ගංගානංගගේ වතුර බීලා තමයි මිනිස්සු දැනුත් කියනවනේ මේ වතුරෙන් තමයි හැදෙන්නේ, වකුගඩු නරක් උනේ වතුරෙන්. ඔහොම කියන ගම එක්කෙනෙක් කියනවා නෑ නෑ, ගංගානංගගේ ජරා වතුරත් බොන, අපි යන තැන්වල බොන්නේ වතුර බොන මිනිස්සුන ගිහි ලෙඩන්නේ කියනවනේ. එහෙම පෙරල බොන අයට ලෙඩ හැදෙනවා. නෑ, ඒ හින්දා එක පිළිගන්න බෑ. ඒක පැත්තකදී. තව එක්කෙනෙක් කිව්වා නෑ, මේ හැදෙන්නේ වාතයෙන්, පරිසර දූෂණේ වාතයෙන්. මේ වාතේ දුම් ගහන තැන්වල පොඩි ළමයි ඔය බස් ස්ටෑන්ඩ් වල ඉන්නවා, කිසි ඇදුමක් නෑ. ඉතින් කියනවා එහෙම වෙන්න බෑ. ඒ ගමන තව එක්කෙනෙක් කියනවා වතුරෙන් කිව්වා. අනිත් එක්කෙනා කියනවා මේ කර්මෙන්. කර්ම කියන්නේ මේ එනවා යාගේ ළමයි ඉන්නවා, තාත්තලා බොන තේරම් බුණා, බීලා බීලා උන් ඉන්නවා. ඒත් මේ ඊයේ පෙරේද එක එක්කෙනෙක් සිගරට් බොනකොට මං කිව්වා මේ පිළියන්දල පොලේදී මං කිව්වා ඕක හොඳ නෑ නේද කියලා. ඕ හොඳ නෑනේ, පේන්නේද මේ මට මේ ඉන්නවා මේ මහත්තයා මේ මගේ ළඟ එක්කෙනෙක් හිටියව 90ක් හිටියා සිගරට් බීලා. මේව දැන් උදාහරණ නෙමෙයි, ඔහොම කියනවා මිනිත්තු කියනවනේ. ඔන්න කාල කන්නේ බොන්නේ නැතුව මලාලු හෘදය වාදී. ඒ වගේ ඔන්න දැන් කිව්වා වාතයේ දූෂණයි. ඒක ඔන්න දැන් තුනක් ගියා. ඊළඟ එක්කෙනෙක් කියනවා මේවා ඉන්නේ මහා බ්‍රහ්මයාගේ, අපි දෙවියන් වහන්සේ කියලා. නෑ නෑ, එක්කෙනෙක් කියන නෑ නෑ, ඒ එතුමා ඔහොම වරදක් කරන්නේ නෑ මිනිතුන්ට, හොඳමයි කරන්නේ. ඒක පිළිගන්න බෑ. එක්කෙනෙක් කිව්වා ඒ ගමන කෑම. දැන් කියන ඒවම තමයි, වෙනයක් නෑ. ඔන්න කීයකේ ඉන්නකොට එනවා මහර්ෂි යාත්‍රේ එනවා. දැන් ඒ කියන්නේ අපි ගමු රැවුල වල නිකන් බොහොම ගහඹීර තුන්දක් පිටිපස්සවත් පේනවලු එක විදිහකට. ඒ තරම් දන්නවා. එනකොට හැරෙනකොට දැන් අපි කාර්යාලයක ඉන්නවා නම් දෙන්නේ කතා කර කර ඉන්නකොට තව එක්කෙනෙක් එනවා නම් කතාව නැවැත්තුවා නම් ඒකෝ කතා කරලා දෙන්නේ මං ගැන. එහෙම නැත්නම් කුණුහරපයක්. හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක් දැක්කාම හැරෙනකොට පුළුවන් මිනිසුන්ට. දැන් අපි මේ කතා කරනකොට දන්නවා දන්නෝ දන්නෝ මොනවා හරි වැදගත් එකක් කියයි. මෙතන වල්පල් කියන්නේ Hindu කියන්නේ අරම මේ නෑනේ. ඒක දේශපාලනෙත් නෑ මොනවත් නෑ, ඇත්ත කියනවා. එතෙන්දි කිව්වා නැවිලා ඔබතුමාලා කියන්නේ අපි සිංහලෙන් කියමුකෝ. ඔබතුමාලා සාකච්ඡා කරලා හිටියා නේද? දැන් එයා දන්නවා. ඒකම එක්කෙනෙක් කිව්වා අරයි මම අහගෙන හිටියේ තේරම. ඕවා තේරම ඇත්ත. එකක් නෙමෙයි. වාතයේ දූෂණය වුණාමත් එනවා. කෑමේ දූෂණය වුණාමත් එනවා. තේරම වෙලා කිව්වහම ඉතින් අර ගොළු කතා වෙලා ඔක ගහන්න ඕනද සතන්ත චිත්‍රපටියක් වගේ ඕක. එතකොට කියනවා ඔය සේරම හරි, ඔව ටික ටික බලපානවා තමයි. දැනට මේ රෝග අඩු ඔය ටිකම හරියට කෙරුණා. කෑම හරියට කෑවා, වතුර හොඳට බිව්වා, හුස්ම හොඳට ගත්තා. දැන් මං සතන්තකින් ඇහුවොත් ලංකාවේ පරිසර දූෂණයම තියෙන වාතයේ නරකම පළාත කොහෙද? කොළඹ. එතකොට ප්‍රතිකාර කරන රෝහල් ටික තියෙන්නේ කොහෙද? කොළඹ. ළමා රෝහල තියෙන්නේ කොළඹ.
වාතාශ්‍රයේ නරකම දේ මගේ මතයක් මේක. වාතාශ්‍රයේ හොඳම පලාග තමයි තියෙන්න ඕන රෝහල්. මේක මම අමාත්‍යාංශ වලත් කිව්වා. දරුවන්ට තියෙන රෝහල බොරැල්ලේ තියෙන්න බෑනේ. ඒසි කරලා දෙනවා ඇති. නේද? හස අපි හිතුවද මේ අපේ මාචාර්යතුමා දන්නවා අපි එක කාලෙක කවදාවත් හිතුවේ නෑ වතුර විකුණන්න තියෙයි කියලා. අපි දැන් කළුතර 30 සෙන්ටල් ගියා බදුල්ලේ ගියා ලිනෙන් බිව්වා වතුර බිව්වා වතුර ටිකක් ගැහුවා නිකන් තියෙනවනේ එහෙම එකක් වතුර ඇදලා බොනවා. නමුත් බඩේ අමාරු හැදුනෙත් නෑ. ඒ කාලේ හිතුවෙත් නෑ වතුර නිකන් විහිළුවට කියනවා ඔබ වතුර විකුණනවා නේද කියලා. ඒ වගේ ඒ කාලේ අපි කොහොම ක්‍රිස්තු පූර්ව 10 කියලා එක කියමු. ඒ වෙනකොට වතුර ටික හොඳයි. හොඳනේ. එතකොට මස් ජාති ගැන නොකියමු. ඒවා හොඳයි, එලෝලු හොඳයි, වාතාශ්‍රය හොඳයි. මේ වගකීමක් ඇති. යුද්ධෙත් හොඳයි. රජුරු රජුරුත් එක්ක මුන් ඉස්පිරිතාලත් එක්කයි වෙන්නේ. එතකොට ඒ යුගයේ ඔන්න දැන් කාර්තිය සාකච්ඡා කරලා කියනවා. ඕගොල්ලෝ කියන කතාව ඇත්ත. නමුත් ලෙඩ ප්‍රධානම හේතුව ආහාර කියලා ඔන්න චරකේ චැප්ටර් එකක් පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ ආහාර එකට දැම්මේ නරකේව කෑවොත් ලෙඩ හැදෙනවා. නොකා හිටියත් ලෙඩ හැදෙනවා. හරිනේ දැන්. භගවත් සිද්ධාර්ථ කුමාරයා දුෂ්කරක්‍රියා කළා සාවුරුද්දක් දුෂ්කරක්‍රියා එහෙම නේ තෝයන්වාද? ගැස්ට්‍රයිටිස් හැදුණා කියලා සඳහනක් නැහෙනේ. ඒ කියන්නේ කෑම වලට තියෙන ආසාව නැති කරලා හිටියේ. අපි ටීවී එකේ බලනවා බලනවා තියෙනවා කන්නේ නැහැ සල්ලි නැහැ දැන් නේ? ඉතින් කන්න ආසයි කන්න නැහැ. බඩේ දැවිලා ගැස්ට්‍රයිටිස්. අර දුෂ්කරක්‍රියාවගිලා සඳහන් වෙනවා. වෙනවා නෑ. ඊළඟට කියනවා රුසියාවේ පරීක්ෂණයක් කිරු මහාචාර්යතුමා දන්නවා මේ බල්ලන්ට කෑම දීලා බෙල් එක ගහනවා. බෙල් එක ගහනවා කන්නේ දීලා පරීක්ෂණයක්. බෙල් එක ගහලා කෑම නොදී හිටියා. ඊට පස්සේ ආමාශය චෙක් කරනකොට අර ඒවට දැන් අපේ ගෙදර ඉන්න අපි සත්තුන්ට ආදරය කරනවානේ. මේ හරියට වෙලාවට පිඟාන සද්ද කරනකොටම රෑනම එනවා. මං ඒක කෑම නොදී හිටියොත් මොකද මහා අපරාධයක්නේ. නේද? ඒ වගේ කිව්වහම කියනවා ඒක තමයි ප්‍රධාන. ප්‍රධාන කියලා ඔන්න ආහාර ගැන ඊට පස්සේ කියාගෙන යනවා. ඍතු චර්යා, එතකොට රසගුණ වීර විපාක, මధుර අම්ල ලවණ කටු තික්ත කසාය. ඒ කියන්නේ රස අනුව තමයි දැන් ලෙඩ එන්නේ කියලා. දැන් මෙතෙන්දි අපිට මේ රටේ එක බලවේගයක් තියෙනවා. එකක් ආගමික පසුබිම. දැන් පිරිත් දානෝ හැම ගෙදරකම උදේට. ඒ වයින් අර හිත ශක්තිමත් වෙනවා. දැන් කොරෝනා එක ගියානේ. ඒ වගේ අතෙන්දි දැන් චරකේ තියෙන ජනපද උද්වංශනී කියලා එකක්. එතෙන්දි සඳහන් වෙනවා මගේ TCS එකේදී ලියනවා හෘදයාබාධ ජනපත උද්වංශනය. ඒ කියන්නේ වසංගතයක් ලෙස හෘදයාබාධ යනවා. දැන් මේකට වැඩි වැඩිනේ. ඒ වෙන හේතුව තමයි කාලයට අනුව, දේශ ගුණයට අනුව, පලාත අනුව මිනිසු හැසිරෙන්නේ නැහැ. මිනිසු හසුරෝනා මාධ්‍ය තුලින් මේක අමනාපෙන්නවා කිව්වට මිනිසුන්ට කෑම කනවා නෙමෙයි කවනවා. දැන් සත්තුන්ට එක සතෙකුටවත් කෑම කවන්නේ නැහැ. උන් කනවා. අඹ ගෙඩියක් තියන්න ගෙඩිය පිටින් කපලා තියන්න කන්නේ නැහැ. අපි පරිශන කෙරුවා. ඒ සතුන්ගේ තියෙන තරමටවත් සෞඛ්‍ය පිළිබඳ දැනුමක් ආකර්ෂණයක් නැහැ. කුරුල්ලෝ දහස් ගාණක් ඇස්වාට්ටුවේ පියා වුණ එකෙක් හැපිලා වැටෙන්නෙත් නැහැ. හෘදයාබාධ වැටිච්ච වුණුත් නැහැ. උන්ට කාර් 10ක් එලවන්න බෑ හප්ප ගන්න. ඉතින් අපිට මේක දිගට කතා කරන්න ඕන. මේ වෛරස් කියන කතන්දරේ ආයුධ වචනයක් නෙමෙයි. අපේ තියෙනවා වාත පිත්ත කප කියලා තුනක්. ඕක ගමනින් තමයි මේ ලෝකෙම වෙන්නේ. ඒක අනාගතේ ඊළඟට පිළිගනි. ඒ කියන්නේ උෂ්ණ කාලේට ඒකට ගැලපෙන ආහාර ගන්නවා. ඒ කියන්නේ හම්බන්තොට පැණි කොමුඩු හැදෙන්නේ ඒ කාලේ නිකාපන්. මුං උදේට මේ ලංකාවේ උදේට අයිස්ක්‍රීම් කන රටක්නේ. දවල්ට කෝපි බොන රටක්. ඉතින් අපේ තියෙනවානේ සමහර ආහාර තියෙනවා රැට ගත්තාම වාතේ කෝප වෙනවා. ඒව නැහෙනේ දැන් බුෆේ එකට ගියොත් සේරම තියෙනවා කන්න. කාලා දිය වැඩියාව එක්කේන වටලප්පම කාලා පුඩිමත් කාලා අද විතරයි කියලා නිකන් නේ පන්දාක් දුන්න කියලා. එහින්ද කෙලින්ම විශේෂ ලංකාවේ ආහාර පිළිබඳ ප්‍රමිතියක් ඕන ජාතික වැඩපිළිවෙලක් ඕනේ කියලා අපි රජයට කියනවා දැන්. ආහාර ඖෂධයක් හැටියට පාවිච්චි කරපු හින්දා ලෙඩ සුව කරගත්තයි කියන අදහස ඔබතුමාගෙන් කියවුණා. ඒ කියන්නේ ආහාරයේම ඖෂධයක් බවට, ආහාරයේම බෙහෙතක් බවට පත් වෙච්ච යුගයක් ගැන. ඔබතුමා වතුර ගැන කතාවක් කියවන වතුර හොඳයි පිරිසුදු ඉවර. හැබැයි ඉතින් අතීතයේ පොතපතේ සඳහන් වෙනවා සාක්ෂි සාධකක් තියෙනවා කොලරාව, තීසාරයේ පාචනය, ගංගා පිටින් දූෂණය වෙලා දැන් ওই ලන්ඩන් නගරයේ තියෙන තේම්ස් ගඟ පවා අතීතයේ ඉතා දූෂිත ගංගාවක්. මේ රජපෞලේ කෙනෙක් රජපෞලේ සමාජිකෙක් මිය ගියා ඔය කොලරාව වගේ රෝගයක් හැදිලා ඒ ලන්ඩන් තේම්ස් ගඟ.
ඉතින් අපේ සංගීතා ග්‍රන්ථවල තියෙන වතුර ගැන වතුර නටවන්න ඕන විනාඩි ගාන නටෝල ඒ වතුර බොන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ආදීම කාලේ කියලා තියෙනවා එහෙම එකක් තියෙනවා කියලා. හොඳයි. අපි නිරෝධායනය ප්‍රතිශක්තිය ගැන ඒවත් අපි කතා කරමු. අපේ මාචාර්යතුමා. ඔව් අපේ හාමුදුරන්ගෙන් අවසරයි. මහාචාර්යතුමනි, ඒ වගේම වෛද්‍යාචාර්යතුමනි, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාණෙනි, මම හිතනවා හොඳ කාලීන මාතෘකාවක් අරන් තියෙනවා. ඒතර අපේ හාමුදුරුව හොඳ බෞද්ධ ප්‍රවේශයක් ලබා දුන්නා. මෙතුමාත් ඒකට ආයුර්වේද පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා. මම හිතනවා මේක දැන් රෝග කිව්වහම මේක ඉවරයක් නැහැනේ. ඉතින් රෝග කිව්වහම අනන්තයි. දැන් ඔය ගිරිමානන්ද සූත්‍රය අපේ හාමුදුරුවෝ සඳහන් කළා. ඊට අමතරව තියෙනවා ඒ නිද්දේශපාලිය, මහා නිද්දේශපාලිය තියෙනවා රෝග 50ක්. හරියටම රෝග 50ක් දක්වලා තියෙනවා. එතකොට අපේ බෙහෙසජ්ජක්ඛන්දකය, මං දැන් මේ කතා කරන්නේ ආයුර්වේදෙම නෙමෙයි, මෙතුමායි පැත්ත කතා කරන නිසා මං කතා කරන්නේ උගා බෞද්ධ ආයුර්වේදය ගැන. මොකද සමහර අය අකමැති බෞද්ධ ආයුර්වේද කියනවටත්. නමුත් බෞද්ධ ආයුර්වේදේ නොමැති අංශයක් නැහැ. සියල්ලම තියෙනවා. අටුවා ටීකා ඔක්කොම ගත්තොත් එහෙම. එතකොට ඒකේ රෝග 50ක් තියෙනවා. ඊළඟට ඒවට ගන්න ඕන බෙහෙත් තියෙනවා. ඒ කියන්නේ බෙහෙත් පළ වර්ග, එතකොට ගෙඩි වර්ග, මුල් වර්ග, මල් වර්ග, ඒ ඔක්කොම තියෙනවා. ඊළඟට විශේෂයෙන් සල්්‍ය කර්ම පිළිබඳ සල්්‍ය කර්ම උපකරණ 71ක් සඳහන් වෙනවා බෞද්ධ සාහිත්‍යයේ. 71ක්. ඒ 71 හදන්න ගන්න ලෝහ වර්ග තියෙනවා 10ක් 15ක් දාලා. මේක රත්තරන්, රිදි, යකඩ වර්ග තියෙනවා. ඊට පස්සේ ඒවා හදන්නේ මොකටද, කොයි ෂේප් එකෙන්ද එව්වත් තියෙනවා. ඊළඟට ඔපරේෂන් කරන හැටි තියෙනවා. ඒවයිද කටයුතු කරන හැටි තියෙනවා. මේ සියල්ලක්ම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ වගේ සාකච්ඡාවකදී අර මේවා උපයෝගී කරගන්නේ නැහැ. එතකොට මුලින්ම අපි කතා කරන්න කැමති ඔය මේ එපිඩමික් ඩිසීසස් කියලා කියන්නේ මෙවන්නේ මේ වසංගත රෝග. හැබැයි අපේ හාමුදුරුව සඳහන් කළා ඒක අපේ හාමුදුරනේ අර මොකද හුඟක් දුරට ඔය බෞද්ධ කෘතිවලට අර්ථකථන කරලා තියෙන්නේ, පරිවර්තන කරලා තියෙන්නේ වෛද්‍යවරු නෙමෙයි. ඒ නිසා ඒගොල්ලෝ අතින් වැරදිච්චි ගොඩක් තියෙනවා. ඔය ඕකත් අහිවාත නෙමෙයි හාන්නේ. අහිතවාත කියන එකයි ඔයගේ තේරුම. ඒ කියන්නේ දූෂිත වායුවෙන් හැදෙන රෝගයක්. රෝග කියන එකයි. එතකොට අර ක්‍රියා හරි මේ ඕක හැමතැනම තියෙන බුද්ධ ජයන්තිය තමයි හිතන අහිවාතක කියලා. ඒද එතකොට සර්පයන්ගේ වගේ කියලා කියන. නමුත් අහිතවාත ඕක. ඒකයි රෝගේ නම. එතකොට ඒකට අර හාමුදුරුව කියපු ටික තමයි තියෙන්නේ. මොකද එකක් තමයි මේ ගෙදර ඉස්සරහින්වත් යන්නේ නැතුව මේ පිරිපස්සෙන් හිලක් හදලා හරි වහල කඩාගෙන හරි යන්න කියලා. නමුත් ඒකේ තව විස්තර තියෙනවා. දැන් ඔය බුද්ධඝෝෂ හාමුදුරුව වැනි අටුවාචාර්යයන් වහන්සේලා වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි අය. උන්වහන්සේලා කියනවා මෙහෙමයි. ඒ එපිඩමික් ඩිසීස් එකක්, එහෙම නැත්නම් වසංගත රෝගයක් පැතිරෙනකොට ලක්ෂණ තියෙනවා, පෙරනිමිති තියෙනවා. පළමුවෙන්ම මැරෙන්නේ මීයෝ. ගෙදර ඉන්න මීයෝයි මැස්සොයි. මීයෝයි මැස්සොයි මැරෙන්න පටන් ගන්නකොට හඳුන ගන්න ඕනේ අපි දැන් මේ බෝ වෙන රෝගයක් තමයි මේ එන්නේ කියලා. ඊළඟට මැරෙන්නේ ගෙදර ඇති කරන සත්තු, බලල්ලු, බල්ලෝ, ඒ මැරෙන්නේ ඊළඟට. ඔව්, ඊට පස්සේ මැරෙන්නේ හරක් වගේ ඒ ඇති කරන සත්තු. ඊළඟට මැරෙන්නේ සේවකයෝ. සේවකයන්ගෙන් පස්සේ තමයි ෆැමිලි මෙම්බර්ස්ලා මැරෙන්නේ. ඒ කියන්නේ පවුලේ අය මැරෙන්නේ. ඉතින් ඒක අනුපිළිවෙල එන්නේ එහෙමයි. ඒ නිසා හැකිතාක් ගාම සීමාවක, නගර සීමාවකට යන එක තමයි කරන්නේ. අද කරන්නේත් ඒකනේ. දැන් චීනේ මගේ මං කතාත් කරනවා ඒ අය කියන්නේ ඉතින් ඒවා ඒ හැදීගෙන ඉන්න පැති වලින් සෙනගහින් කරනවා. ඒකනේ කරන්නේ. ඒ ඊළඟ ඒ කියන්නේ තනි කරනවා කියන එකනේ. දැන් අපේ ගෙවල් වල බලන්න මොකද්ද කරේ? කෙලින්ම කොහොමවත් තක්කෙල්ලුවා. ඉතින් කවුරුවත් එන්නේ නැහැ. වැට ළඟින් තමයි තියන්නේ ඔක්කොම ගෙනල්ලා. ඒ ගෙදර තැඹිලි අරවම. ඒ කියන්නේ කවුරුවත් එන්නේ නැහැ. ඒක තමයි හොඳම ප්‍රතිකාරය. අද කරන්නේත් ඒක. නිරෝධායනය කියන්නේ ඕකනේ. ඉතින් දැන් අපි ස්පිරිතාල වල ගිහිල්ලා වෙන් කරලා ඒගොල්ලෝ තියෙන එකනේ. ඒකනේ අපි කරේ ඉස්සරලාම. ඊළඟට තවත් වැඩගත් උපස්ථායකයෙක් වෙන් කළා යන්න. දැන් ඔක්කොටම බෝ වෙනවනේ. එයා විතරයි උපස්ථාන කරන්නේ. එයාවත් තෝරගත්තා. මොකද දැන් බොහොමෙන් රෝග සමහර ඒවා එකවරක් හැදුනහම ආයේ හැදෙන්නේ නැහනේ. එහෙම එකක් තියෙන ප්‍රතිශක්තිය තියෙනවානේ. එහෙම කෙනෙක් තමයි අර උපස්ථායකයට දෙව්වෙන්නේ. දැන් අද එහෙමයි. මේ බෝ වෙන රෝග තියාගෙනත් ඉන්ජෙක්ෂන් ගහගෙන බස් එකේ යනවානේ. දැන් හිතන්න බටහිර රටක නම් හෙම්බිරිසාව තියෙන කෙනෙක් මෙහෙම හිටියෝ සීට් එකේ එතන හිස්තැනක් තියෙනවා නම් මං ඉඳ ගන්නකොට අය කියනවා I am suffering from cold කියලා.
ඒ කියන්නේ එහෙම කියනවා. අපි කියන්නේ නෑනේ මේක නොපෙන්වා ඉන්න එකනේ කරන්නේ. ඉතින් රෝග බෝ වෙනවා වැඩි. ඒ අපේ ඊළඟට අර පෙරුම් කායන් ටිකක් අතේ බැඳගත්තානේ. ඒ මොකද ඒ විස බීජ නාශකයක්. ඊළඟට මේ කොහොඹ කොළ මේ මෙතුමා ගෙනල්ලා තියෙන මෙව්වා දුම් ගැල්ලුවා. ඒතොර මේක හොඳ විස බීජ නාශකයක්නේ. එතකොට ඊළඟට අපේ වාස්තු විද්‍යා ආරෝමමානුව තිබුණා ගෙයක් වටේ හදා ගන්න ඕනේ මේ මේ ගස් කොළන් වල කොහොඹ ගහ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පරිසරය ආරක්ෂා කිරීමනේ. ඒවා කෙරෙන්නේ නැහැ. ඊළඟට දැන් ඔය 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 මේ මේ වසංගත රෝග ඊළඟට තමයි අර මෙතුමා සඳහන් කළා ජනපදෝද්වංශ. ඒක ආයුර්වේදයේ තියෙන වෙනම කොටසක්. ජනපදෝද්වංශයේ ඇති වෙන්න ඒ කියන්නේ මේ ජනපද පිටින් විනාශ වෙනවා. රෝගෝලික දැන් හිතන්නකෝ දැන් මෙහෙත් තියෙනවා දැන් ඔය මම ඉන්න හැරිට කියන්නේ සූර්ය පාළු එහෙම පාළු හතක් තියෙනවා ඒ ගම් හතක් පාළු වෙලා ඒ කාලේ ඒ රෝගයක් කරුම්බක් කරන නිසා මිනිස්සු ඒවා අතෑරලා යනවා එතකොට තමයි මේ පාළු කියලා ඉන්නේ සූර්ය පාළුව කැන්දලියද්ද පාළුව නේද එහෙම තියලා මේ පාළු හතක් තියෙනවා ඒ වගේ ගම් අයින් වෙලා යනවා ඊළඟට ඒ අයින් වෙලා යනවා පමණක් නෙමෙයි ඊළඟට පදිංචි වෙන ගම තියෙනවනේ ඒ කාලේ ඉඩකඩම් ඕනද ඒ පදිංචි වෙන්නත් ඒගොල්ලෝ හොයනවා දැන් එකක් තමයි මේ විදිහේ සලකුණක් මම අහලා තියෙන එකක් සාමාන්‍යයෙන් ගහක කොක්කු පොල් ගස්වල කොක්කු හැම ඉන්නවන්නේ අර නවත්තැන් ගන්න ඔන්න ඔය වගේ ගස් තියෙන හරිවල් තමයි පදිංචි ඉරගන්නේ මොකද මේ නිර්භය ස්ථාන මොකද අර මෙතුමා කිව්ව වගේ අපිට වැඩි හැඟීමක් තියෙනව වගේ න සත්තුන්ට ඉතින් ඒ නිසා එහෙම සත්තු ඉන්න ඒ පළාත් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්න තෝරගන්නේ අන්න එහෙම ඒවා තිබුණා ඊළඟට ඔය කියන ඒවා වළක්වා ගැනීමනේ ඒක දැන් අපි දන්නවා බුද්ධ ආගමේ තියෙනවා බුදුහාඳුරෝ මේ ඇවතක් පනවලා තියෙනවා අපරිස්සාවිතං උදකං නේ පෙරන් නැතුව දැන් අටපිරිකරේ එකක් නේ මේ මේ පෙරහංකඩ අටපිරිකරෙන් එකක් ඉතින් බලන්නකො ඒ සෞඛ්‍යයට වතුර පෙරළම බොන්න ඕන සප්පානකං උදකං පිවිති ඒ කියන්නේ ප්‍රාණීන් සහිත ජලයේ බොන්න එපා ඊළඟට ඔබතුමා කිව්වා ආයුර්වේදේ නැහැ කියලා සඳහනක් මේ වෛරස විස බීජ. ඒක ඇත්ත ඒක නෑ. නමුත් බුදු බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. මොකද හේතුව දැන් අපේ හාරවර කියන ලිස්ට් එක ඕකේ හන්නේ ඕපක්කමිකා නෙමෙයි. විසම පරිහාරජා කියලා තියෙනවා එකක් නේද? වැරදි විදියට භාවිත. නෑ ඒක නෙමෙයි තේරුම. මොකක්ද දන්නේ? ඒක වෛද්‍ය විද්‍යාත්මක තේරුම. මේක මම නෙමෙයි. ඒ කියන්නේ අපිට බෑ වෛද්‍ය විද්‍යාත්මක ඉංග්‍රීසි වචනයක් දෙන්න. ඒක දීලා තියෙන්නේ කවුද? රීස් ඩේවිඩ්ස් මැතිනිය කියන්නේ ඉංගලන්තේ හිටපු හොඳම පාලි උගත්තනේ ඒක PTS සමාගමේ සභාපතිනේ රීස් ඩේවිස් මහත්තයාට පස්සේ එතුමියගේ අනුදැනුව මත ආරාධනාව මත පොතක් ලියලා තියෙනවා මේ ඒ බුද්ධ කාලේ මේ තිබිච්ච ආයුර්වේද තත්ත්වයේ පිළිබඳ ඒකේ ඕකට දෙන්නේ වෛරස්ෝ පොයිසන් කියලා. ඒතර වෛරසෙන් හරි පොයිසන් එකකින් විසකින් හරි මේ එනේවට තමයි කියන්නේ විසම පරිහරය. ඒක ඒකේ තේරුමත් අර කියාපු එක තමයි. මිනිස්සුන්ගේ විසම චර්යාව පදනම් කරගෙන මේක එන්නේ. කියන්නේ අද ඒකනේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ විසම චර්යාව. ඒ කියන්නේ සමචර්යාවක් නැහනේ අර රට විනාශ කරන්න හදනවා මේ රට විනාශ කරන්න හදනවා මේ අරකට බෝම්බ දානවා මේකට ජීවන මොනවද ආවි හදනවා අදන් අර ඒ ඔය පහුදේසල පත්‍රයේ තිබුණේ විස බීජ අරන් ඇවිදින්න නේද හොරෙන් හොරකම් කරලා කැන්දාවෙන් අරන් ආවා කියලා ඉතින් මෙව්ව කොරන්න ගියාපම මේ විසම පරිහාරජනේ මිනිසුන්ගේ විසම චර්යාව එතකොට අර ජනපදෝද්වංශ කියන එකේ පළවෙනි හේතුව මේ ජනපද විනාශ වෙන රෝග හැදෙන්න මුල් හේතුව මිනිස්සුන්ගේ විසම චර්යාව විසමචර්යාව නිසා ධර්මයේ පිරිහෙනවා ධර්මයේ පිරිහෙනකොට දෙවියෝ ඈත් වෙනවා දෙවියන්ගේ බැල්ම නැතුව යනවා ඉතින් ඒකත් වෙන්නේ පාලකයෝ අධාර්මික වෙනකොට ජනතාව අධාර්මික වෙනවා එතකොට අධර්මයේ වෙනකොට දෙවියන්ගේ ඊට පස්සේ බැල්ම වැටෙන්නේ යක්ෂයන්ගේ භූතයන්ගේ පෙරේතයන්ගේ එතකොට අන්න මිනිස්සු පරිසර දූෂණය කරනවා දැන් හිවල්ලු එතකොට ඔය මහා භයානක සත්තු අරුම්මුම් බිහි වෙනවයි කියන්නේ ඒ දූෂිත පරිසරේ ඒක තමයි ඒ කියන්නේ ඒකේ මල කුණුයි දැන් බලන්න මෙහි මේ මොනතරම් කුණු ගොඩ ගන්නවද කියලා දැන් මෙව්වයින් මේ හැදෙන මේ පරිසර තුලින් මොනතරම් වායු නරක වායු මෙව්ව එනවදනේ ඉතින් අන්න ඒ නිසා මම හිතනවා මේ පරිසර විනාශයත් ඒකෙන් තමයි අපි පරිසර විනාශයෙන් තමයි වාතය මොකද මං ඊළඟට කතා කරන්නම් වාත රෝගයක් මේකත් වාත කියන්නේ හුලඟනේ ගචලනේ වෙන එක ඒතකොට වාතය දූෂිත වෙන්නේ මේ විවිධ හේතු නිසා ඒ කියන්නේ එකක් සීත උෂ්ණ අර මේ මහත්යත් කිව්වනේ අනිත් එක බඩගින්නයි පිපාසයයි ඒ දෙක මේ පිපාස දෙකෙන් තමයි මේ ඉතින් බලන්නකෝ ඉතින් බඩගින්න හිටපොම ගෑස්ට්‍රයිටිස් ඇතිින්නේ ඉතින් විරු මොකද්ද ඉතින් ඒකත් එක හේතුවක්නේ ඉතින් මිනිස්සු බඩගින්න ඉන්නවනේ අද කන්නේ නේ උදේට කන්නේත් නෑ දවල්ට කන්නේත් නෑ ඔය අනේ නම ගමං අයිස් කිරේනොයි අරකයි මේකයි උල උලානේ ඉන්නේ ඉතින් බඩවල් මෙව වෙනවනේ ඊළඟට
පිටනරක් වෙන්නේ නරක කෑම කාපුවම. ඒ සීතයි උස්නයි දෙකත් බලපානවා නරක කෑම. ඉතින් කන්නේම නරක කෑමනේ. ඊළඟට මේ සෙමනරක් වෙන්නේත් නරක කෑමයි මේ ඒ සෙමට විරුද්ධ ආහාරයි ගත්තාම. ඉතින් ඒ නිසා මේ ආහාර අර අවසන් කරන්නම් මොකද්ද අපේ මේ මෙය කවුද මේ මං හිතන්නේ මාධව නිදානේ නේ තියන්නේ අර සරුවේසා මේව රෝගානාං නිදානං කුපිතා මලා සියලුම රෝග හැදෙන්නේ මේ තුන්දොස් කිපුනහම වාපිත් සෙම් තත් ප්‍රකෝපස්සතු ප්‍රෝක්තං අහිතා විවිධාහිත සේවනං ඉතින් ඇයි මේ තුන්දොස් කිපෙන්නේ විවිධ අහිත දේවල් කන බොන පරිහරණය කර එක කවුද හිත අනිත් මේ පොඩි ඌණ පූර්ණයක් දැන් ওই වාතාසෙන් පැතිරෙනවා දැන් හෙම්බිරිස්සාව දැන් මට ගැටලුවක් ඔබ අමාත්‍යාංශයෙන් මත මේ කැරකෙන සීලින් ෆෑන් දාලා හෙම්බිරිස්සාලෙද්ද ඉන්න වාඩි වෙලා ඉතින් ඒකට ඒක පතුරු වුණ සිගරට් වට කැරගෙන ඉතින් සුලිසුලන් තමයි සීලින් ෆෑන් කියන්නේ මේ දැනුත් වගේ කීමක් ඇතුව කියනවා රෝහල් වලට සීලින් ෆෑන් හයි කරන්න එපා ගෙවල් වලට සීලින් ෆෑන් හයි කරන්න එපා විස බීජ කරකවන දුම කැරකෙනවා හෙම්බිරිස්සා අනිත් එකට යනවා මෙයාට යනවා ඒකනේ තුලයන් වහන්සේ පාවල් තියෙන හුලඟ හමන්න ඕන මෙහෙමනේ අවාන තියෙන්නේ වටාපද තියෙන්නේ මෙහෙම 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 කරගෙන එකක් තියලා නැහනේ ඒ කියන්නේ ඒක ක්‍රම විරෝධී ජනතා විරෝධී රෝග පැතිරෙන එකක් මේ මේ රෝග ගැන කතා කරන්න ඉඳ කියන්නේ නිකම් නිකමට බලන්නකෝ සීලින් ෆෑන් එක යන්නේ අපේ මේ කවුද අර සින්දු කියන මෙහෙම හතය අර මේ මොකද්ද සින්දු කියන්නේ අපේ මේ 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 එන්නේ සාකච්ඡාවට එහෙම මේ අපේ මේ මොකද්ද හෙලේන සින්දු එහෙම කියන්නේ බැද්දගේ මාතය පැරණි විස්මිත ක්‍රම අදට කොච්චර උචිතද අනාගතයට කොච්චර උචිතද කියලා කෙනෙක් ප්‍රශ්න අහන්න පුළුවන් මේ ජනගහණය අඩු ජන ඝනත්වය අඩු කාලේ භාවිතා කරපු සාම්ප්‍රදායික පාරම්පරික ක්‍රම අදට කොච්චර ගැලපෙනවද මහත්තු කියලා කෙනෙක් අහන්න පුළුවන් ප්‍රවාහන ක්‍රම එච්චර දියුණු නැති සංනිවේදන ක්‍රම එච්චර දියුණු නැති මේ වගේ විස බීජ පැතිරෙන්නේ නැති කාලෙක පාවිච්චි කරපු ක්‍රම පාරම්පරික ක්‍රම අදට උචිතද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා ඒක පොඩි කාරණාවක් තියෙනවා හැබැයි සමහර දේවල් තියෙනවා අදටත් ගලප ගන්න අද ඉන්නේ මිනිස්සුම තමයි ඒ ඥාන પરම්පරාවල් ඒ ඥාන ටික ටික හරි ඉතුරු කරගත්ත මිනිස් භාග හැටියට හරි අද ඉන්නේ මිනිස්සුම තමයි අද මිනිතු පිපාසයට වතුර බොන්නේ එදා බිව්වේක වතුර මොකද මේ මේ අලුත් තත්ත්වයේ හමුවෙත් සමහරු මතපල කරලා තියෙනවා අතීතයට පොඩ්ඩක් හැරෙන්න ඕනේ කියලා මේ විස බීජ මේ වෛරස් මේව හමුවේ අපි පොඩ්ඩක් හැරෙන්න ඕන කියලා දැන් ඔය පෞගේ කාලෙම සමහරු මට කියන බටහිර වෛද්‍යවරුන් පවා කොත්තමල්ලි ටිකක් බිව්වට කමන්නේ වෙනුවල් ගැට ටිකක් සමහරු කියන හොඳයි කියලා සමහරු එංගලන්තෙන් කියනකම් ඉන්නවා වෙනුවල් ගැට බොඩේ කියලා තාම නිර්දේශ කළේ නැහැලු එංගලන්තෙන් කියලා ඒ වගේ ප්‍රතිශක්ති රංගව ගන්න පුළුවන් ක්‍රම අපි ළඟ තියෙනවයි කියලා මතය දැන් ඇවිල්ලා තියෙනවා මහාචාර්යතුමා ඔව් මේ සාකච්ඡාවේදී දැන් අපේ මහාචාර්ය අපේ ගරුතර ස්වාමින් වහන්සේත් අපේ ගල්මංගොඩ ආචාර්යතුමත් අපේ නන්ද විජයරත් මහත්මයාත් සාකච්ඡාවේදී ඒ ආයුර්වේද සහ ඒ දේශීය වෛද්‍ය ක්‍රම ගැන බොහොම පළල් අදහස් ඉදිරිපත් කළා. ඉතින් මම කල්පනා කරා හසන්ත ඔබ කීවා වගේම දැන් අපි මේ වගේ ලොකු වසංගත රෝගයක් පැතිරෙන ගිය වෙලාවේ අපි සමාජයේ ටිකක් හෙමින් සැරේ වැඩි සද්දබද්ද නැතුව කසුකුසුවක් තිබුණා මේ මේකට අපිට සම්ප්‍රදාය පාවිච්චි කරලා මොන හරි කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා මේ සම්ප්‍රදාය තේරුම් ගන්න එක හුඟක් වැදගත්. මොකද අපි සම්ප්‍රදායට හැරෙනවා කියලා කිව්වට අපි අපේ නියමානුකූල සම්ප්‍රදාය පිළිබඳ පැහැදිලි කරගැනීමත් මේ වෙලාවේ අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් සමහර ඔබ කීවා වගේම සමහර අය කියනවා දැන් මේ පරණ ක්‍රම දැන් උචිතද එහෙම කරන්න පුළුවන්ද එහෙම කියලා. නමුත් ඉතින් ඔය මේ අපි දැනගන්න ඕන විග්‍රහ කරලා බැලුවොත් අපේ විද්වතුන් සියලු දෙනාම කිව්වා වගේ කෙනෙක් රෝගාබාධයකට පත් වෙන්නේ කොහොමද කියන එක ටිකක් ඒක දිහා පළල්ව දාර්ශනිකව බැලුවොත් අපිට තේරෙනවා දැන් අපි ස්වභාව ධර්මයේ නිර්මාණයක්නේ. අපි ස්වභාව ධර්මයේ නිර්මාණයක් අපි උපදිනවා. එතකොට නිරෝගීව උපදින කෙනෙක් ඒ ස්වභාව ධර්මයේ සමතුලිතතාවට ගැලපෙන විදිහට පහළ වෙනවා. එතකොට රෝගාබාධයකට ලක් වෙනවයි කියලා කියන එක අපි පෙරදිග කල්පනා කළේ
මේ අපේ ශරීරය ස්වභාව ධර්මයෙන් අපේ ශරීරයට දීපු සමතුලිතතාව වාපිච්චෙම් වෙන්න පුළුවන් ඒ විග්‍රහය අනුව ඒ සමතුලිතතාව යම්කිසි විදිහකට අසමතුලිතතාවට තල්ලු වෙලා ගියාම තමයි අපි අර ස්වභාව ධර්මයට නොගැලපෙන ඒ කියන්නේ රෝගී තත්වය කියන ඒ අසමතුලිතතාවයට පත් වෙන්නේ. එතකොට අපි ස්වභාව ධර්මයට අයිති අයනේ. එතන ස්වභාව ධර්මයේ තුලම තියෙන සමතුලිතතාවෙන් අපි අසමතුලිතතාවට තල්ලු වෙනවයි කියලා කියන්නේ ඒ නැවත සමතුලිතතාවට ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේදයක් තියෙන ස්වභාව ධර්මයේ තුලමයි. ඒකනේ අපි පෙරදිග ක්‍රමයේ තුල පෙරදිග නේ බටහිරත් එහෙමයි. ඉතින් බටහිර නොඑක් අපි කියමු කැප්සූල්ස් වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙති වර්ග වෙන්න පුළුවන්. ආ ඒවා ඔක්කොම මේ ශාක වලින් නොඑක් දේවල් වලින් උද්ධරණය කරලා අරගෙන හදන දේවල් නේ. ආ දැන් අපි කමු සිංකෝනා පැලැටි අරගෙන ගිහිල්ලා අපි ක්විනීන් කියන පෙත්ත පිට රටවල හැදුවා. ඒ වගේ නොයෙකුත් මේ නිවර්තන කලාපීය රටවල් වල තියෙන ශාක විවිධත්වය හුඟක් වැඩි. ඒ ශාක වලින් උද්ධරණය කරලා ලබා ගන්න හුඟක් දේවල් නේ අද මේ බටහිර වෛද්‍ය විද්‍යාව උනත් පාවිච්චි කරන්නේ. ඊට කලින් මැලේරියාවට සිංකෝනා පොතු පාවිච්චි කළා. පොතු පාවිච්චි කරානේ. පෙත්ත ආවේ පස්සේ. පස්සේ ආවේ. ඔව්. පොත්තට පස්සේ තමයි පෙත්තාවේ. පෙත්තාවේ. ඉතින් ඒ කියන්නේ අපි පොත්ත අවතක්සේරු කරහට පොත් අරන් ගිහලා පෙත්ත හැදුවම අපි ඒක අගේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපේ ඇගයීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මේ කියන්න හැදුවේ අපි මෙහෙම කල්පනා කරන්න ඕනනේ. දැන් අපි දන්නවා මේ රටේට මිනිස්සු ආවේ මීට අවුරුදු ලක්ෂයකට විතර උඩ ඉඳලානේ. එතකොට අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ මිනිස්සු මේ රටේ ජීවත් වෙනවානේ. දැන් අපි අපේ රට ගැන කතා කරමු. අපි නිවර්තන කලාපීය රටක්. අපි සමගයෙන් පහළට තල්ලු වෙලා වෙන දිහාවකට ගියේ නෑනේ. අපි පහුගිය අවුරුදු ලක්ෂ ගාන ඇතුළතම මේ පරිසරය යටතේ වර්ෂාපතනයේ වෙනස් වෙන්න ඇති යම් දුරකට පේනවා. නමුත් අපි මේ නිවර්තන කලාපීය රටවල රටක ජීවත් වුණේ. එතකොට මේ මිනිස්සු කොහොමද මේ ජීවත් වුණේ? මේ අසමතුලිතතාවට ගියම රෝගී වුණාම කොහොමද මේ රෝගී භාවයෙන් මිදුනේ? දැන් එතකොට සමහර අය හිතනවා දැන් ඉතින් එහෙම කිව්වට ඉතින් එච්චර කල් ඉඳලා මිනිස්සු හිටියද එහෙම හිටියේ නෑ නේද? එහෙම කියලා. නමුත් දැන් අපි දන්නවනේ එහෙම මිනිස්සු හිටියයි කියලා. දැන් ඕනනම් මේ ස්ලයිඩ් එක බලන්න පුළුවන් නම් පේනවනම් අපිට පේනවා මේකේ මේ අවුරුදු 5600කට උඩදී මියගිය මිනිස්සුක ඇට සැකිල්ල. එතකොට මේ මිනිස්සු හිටියානේ. අපේ අස්ති පංජරයේමනේ මේ තියෙන්නේ. මේ අමුතු මිනිස්සෙන් නෙමෙයි, අපි මේ අපේම වර්ගයේ හෝමෝසේපියන් මිනිස්සේ. මේ මිනිස්සයා අපි විද්‍යාත්මකව කාල නිර්ණය කරාම මේ මිනිස්සයා අවුරුදු 5400 ගානකට මිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු ජීවත් වුණානේ. එතකොට මේ මිනිස්සු ලෙඩ වෙන්න ඕනනේ. එතකොට ලෙඩ වුණාම මිනිස්සු සනීප වෙන්නත් ඕනනේ. එතකොට කොහොමද මේවා කරගත්තේ කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕන. ඉතින් දැන් මේක ඇත්ත වශයෙන්ම අපිට හරි අමාරුයි. මේ මිනිස්සු මොන වගේ ඖෂධ වර්ග පාවිච්චි කරාද කියන එක ගිහිල්ලා ප්‍රායෝගිකව හොයාගන්න. නමුත් අපි අපේ දේශීය සම්ප්‍රදායන් ගැන කතා කරනවා. දැන් මම ඇත්ත වශයෙන්ම මම මේ කතා කරන්නේ ආයුර්වේදය ගැන නෙමෙයි සර්. අපේ දේශීය ක්‍රමයක් තියෙනවා. දැන් අපි සමහර තැන්වල සිංහල වේදකම කියලා කියනවානේ. සිංහල වෙද්දු කියලා කියන්නේ ඉතින් අපට ආවේනික වෙච්ච යම්කිසි වෛද්‍ය ශාස්ත්‍රයක්, එහෙම නැත්නම් ඒ රෝගාබාධ වලට ප්‍රතිකාර කරන දර්ශනයක්, ක්‍රමවේදයක් අපිට තිබුණා. එතකොට අපි බැලුවොත් එහෙම දැන් අපිට සමහර හම්බෙන මෙවලම් දැන් ඒ පුරාණ කාලේ කොහොමද මේවා සුවපත් කරගත්තේ කියන එක පිළිබඳ යම්කිසි හැඟීමක් අපි ඇති කරගන්න ඕනනේ. ආ දැන් අපිට හම්බෙන මෙවලම් දැන් මේ චිත්‍රය දැක්කොත් එහෙම අපිට පේනවා මේ ඊටාම මේ ශක්තිමත් ගල් වලින් නිෂ්පාදනය කරලා තියෙන සමහර මෙවලම්. මේ මෙවලම් බලන්න පුළුවන් වටිනවා. ඔව් මේක බලන්න පුළුවන් නම් අපේ ප්‍රේක්ෂකයන්ට වටිනවා. දැන් මේ අහපැත්තේ තියෙන සෙන්ටිමීටරය පෙන්නන කෝදුවක්. එතකොට මේවා දිහා බැලුවම අපිට පේනවා මේවා කොයිතරම් සියුම්. සමහර ඒවා තියෙනවා ඉඳි කටු වගේ දේවල්. එතකොට මේවා මොකටද පාවිච්චි කළේ? ආ එතකොට මේ වගේ ඊටාම විවිධතාවක් තියෙන. දැන් මේවා බොහෝ වෙලාවල් වලට ඔය gadu මේවා සිදුරු කරන්න වගේ දේවල් වලට මේවා පාවිච්චි කරද්දී අපි හුඟක් වෙලාවට හිතන්නේ මේවා මේ සත්තු මරා ගන්න, සත්තු කපන්න, සත්තු හැම ගහන්න පාවිච්චි කරපුවා කියලා. නමුත් මේ අපිට හම්බෙලා තියෙන සමහර ඊටාම සියුම් මේ ඉඳි කටු වැනි ගල් මෙවලම් දිහා බැලුවම අපිට පේනවා මේවා යම්කිසි ආකාරයක බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩවලට පාවිච්චි කරන්න ඇති කියලා. ඉතින් දැන් මේක අපි කල්පිතයක් නෙමෙයි හදන්නේ, අපි මෙහෙම හිතන එකනේ. නමුත් අපට මේ පුරාණ කාලේ ඉඳලම අපි ලෙඩ රෝගවලට යම් ආකාරයකට ප්‍රතිචාරයක් දක්වන්නේ ඇත්තේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ
අපේ රටේ ජීවත් වෙන ආදිවාසී ජනතාව අධ්‍යයනය කිරීමෙන්. මොකද අපි විශ්වාස කරනවානේ ආදිවාසී ජනතාව තමයි අපේ පුරාණ කාලේ ඉඳලා එන මිනිස්සුන්ගෙන් ඉතුරු වෙච්ච කට්ටිය කියලා. හසන්ත. එතකොට 19 වෙනි ශතවර්ෂයේ පමණ කාලේ හිටපු හුඟක් කාලේ ඉඳලාම අපේ ආදිවාසී ජනතාව ඉන්නවනේ. ඉතිහාසෙත් නොඑක් තැන්වල වැදි ජනතාව ගැන අපිට කතා කරනවානේ. එතකොට මේ වැදි ජනතාව සලකන්නේ අර ඈත අතීතයේ ඉඳලා එන මිනිස්සුන්ගේ ඥාතීන් හැටියට. එතකොට විශේෂයෙන්ම දැන් 20 වෙනි ශතවර්ෂයට එළඹෙනකොට වැදි ජනතාව හුඟක් සංස්කෘතිකම වශයෙන් කවලම් වුණා. ද්‍රවිඩ ජනතාව එක්ක මිශ්‍ර වුණා, නොඑක් මිශ්‍ර වීම ඇති වුණා. නමුත් 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේදී අපේ රටේ ජීවත් වෙච්ච ආදිවාසීන් ගැන වාර්තා තබලා තිබෙනවා විදේශිකයෝ ඇවිල්ලා. විශේෂයෙන්ම අපිට වැදගත් වෙන සෙලිග්මාන්ගේ වාර්තාත්. ඒ වගේ නොඑක් අය කීප දිනක්ම එහෙම තියලා තියෙනවා. එතකොට මේ අයගේ වාර්තා අපි කියවලා බලනකොට විශේෂයෙන්ම මේ හෙන්රි පාක වගේ අය, සෙලිග්මාන්ලා වගේ අය මේගොල්ලන්ගේ චර්යාව ගැන වාර්තා තියලා තියෙනවා. එතකොට දැන් අපි බැලුවොත් අද අපිට වැදි ජනතාව කිව්වහම ඒ තරම්ම පැරණි භාවයක් පේන්නේ නැහැ. නමුත් මේ මම පෙන්වන චිත්‍රයේ ඉන්නේ අපි ඇත්තෙන්ම මේ නූතන භාවයට පරිවර්තනය වෙන්න කලින් අපේ රටේ හිටපු වැදි ජනතාව කොයි වගේද කියන ඡායාරූප. මේ 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 අය මේ 19 වෙනි ශතවර්ෂයේ ඡායාරූපගත කරපු මේ රූපයක්. ඉතින් අද ඇත්තටම මෙහෙම අය හොයාගන්න අපිට නැහැ. ආදිවාසී ජනතාව අතර නොඑක් මිශ්‍ර වීම සිද්ධ වෙලා ඒක සංස්කෘතිය සිද්ධ වෙන දෙයක්. නමුත් මේ අය අතරේ තිබිච්ච මේ ඇතැම් පුරුදු වාර්තා කරලා තියෙනවා. දැන් මේගොල්ලෝ ගැන අධ්‍යයනය කරපු ඇතැම් විද්‍යාඥයෝ කියනවා මේ අය පාවිච්චි කරන සමහර එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ශාක පොතු වර්ග, ශාක පත්‍ර වර්ග ගැන එහෙම සඳහන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මේ අය අරලුගහේ පොත්ත, මේ අරලුගහේ පොත්ත හපන සිරිතක් මේගොල්ලන්ට තිබුණයි කියලා වාර්තා කරන සෙලිග්මාන්තේ කියලා තියෙනවා. ඒ වගේම දෙමට ගහේ පොත්ත මම හපන එක. ඒගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට දෙමට පොතු අරගෙන හපනවායි කියන එක. ඉතින් දැන් මෙහෙම බැලුවාම අද මේ 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 අරලු ගහ ගත්තොත් එහෙම අරලු පොත්තේ තිබෙන මේ රසායනික ගුණය අද බටහිර විද්‍යාඥයෝ පරීක්ෂා කරලා තියෙනවා. එතකොට දැන් බැලුවොත් එහෙම මේ 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 ඡායාරූපේ පේනවා ඔය අපි කියනනේ ෆයිටෝකෙමිකල්ස් කියලා. මේ මේ බටහිර වෛද්‍ය විද්‍යාව ඒ කියන්නේ අපේ ශරීර රෝගාබාධ සුවපත් කිරීමට අවශ්‍ය වෙන රසායනික වර්ග. එතකොට මේ අරලු වල ඒ වගේ ෆයිටෝකෙමිකල්ස් කියන්නේ ෆයිටෝ රසායන ද්‍රව්‍ය වර්ග 9ක් තියෙනවායි කියලා අද හොයාගෙන ඒ වගේ ව්‍යුහ සූත්‍ර මොලෙකියුල්ස් ඔක්කොම පෙන්වලා තියෙනවා. ඒතර දැන් බලන්න දැන් වැදි අපේ ආදිවාසී කෙනෙක් දෙමට පොත්තක් හපන එක ඒක අපිට නිකන් සරල දෙයක්. නමුත් අත්ත වශයෙන්ම මේ දෙමට පොත්තේ අරලු වල තිබෙන ඒ ಗುಣ බැලුවම ඒ සමහර වෛද්‍ය ලිපි ලේඛනවල මේවා විශ්ලේෂණය කරලා තියෙන ලිපි ලේඛනවල පෙන්නලා තියෙනවා. ඒවැ තියෙන ಗುಣ, ඒවැ තියෙන රසායනික ಗುಣ සමහර ඒවා කොලෙස්ටරෝල් වලට බලපාන ඒවා, කොලෙස්ටරෝල් පාලනය කරන ඒවා. එහෙම නැත්නම් දැන් දෙමට පොතු හපන එකේ තවත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මුඛයේ ඉන්න ශුද්‍ර ජීවීන් ප්‍රමාණය මිලියන ගණනක්. ඕනෑම කෙනෙකුගේ මුඛයේ ශුද්‍ර ජීවීන් ප්‍රමාණය මිලියන ගණනක් ඉන්නවා. එතකොට ඒ අය මේ ගලනාලය සහ ඒ දක්වාම ජීවත් වෙනවා. සමහර වෙලාවට මේ මුඛයේ ඉන්න වෛද්‍ය ලිපි ලේඛනවල සඳහන් කරලා තියෙනවා මේ මුඛයේ ඉන්න ඒ පැතෝජීන්ස් කියන මේ ශුද්‍ර ජීවීන් ප්‍රමාණය අධික වුණාම මම එක ගැන විශේෂඥෙක් නෙමෙයි අපේ ආයුර්වේද වෛද්‍යවරයෙක් මහත්මයෙක් කියන පැහැදිලි කළා දෙය. සමහර පෙනහළු රෝග නැත්නම් ආමාශයගත රෝග වලට පවා මේ මුඛයේ සිටින ශුද්‍ර ජීවීන් පාලනය නොකිරීම බලපානවා කියන එක. එතකොට මේ දෙමට පොතු සහ අරලු හැපීමෙන් පෙන්නලා දීලා තියෙන රසායනිකව මේ මුඛයේ සිටින ශුද්‍ර ජීවීන් වල සමතුලිතතාව ඇති කිරීම සඳහා අනවශ්‍ය මේ ශුද්‍ර ජීවීන් පාලනය කිරීමටත් උපකාරී වෙන දෙයක් තමයි මේ දෙමට පොතු අරලු වගේ. අපි දන්නවා අරලු කියන්නේ බෙහෙතක්. අපි කවුරුත් දන්න දෙයක් නේක. අපිට අපි දෙමට පොතු ගැන එච්චරම අපි කතා කරන්නේ නැහැ. දැන් දෙමට පොතු හැපීමත් ඒගොල්ලෝ කරේ අරලු හපනවා වගේම අරලු ගහේ පොත්ත හපනවා වගේම යම්කිසි අර්ථයක් ඇතුව යම්කිසි තේරුමක් ඇතුවයි ඒක කළේ. ඔව් දැන් ඕක කියනකොට අපිට මතක් වෙන්නේ අර නයි මුගටි පොරේදී මුගටියා ගිහිල්ලා ආපහු දුවලා ආපහු එනවනේ.
මුලක් හපලා මොකක් හරි දෙයක් හපලා එනවා. සමහර සත්තු ඉන්නවා එහෙම කරනකොට ගිහිල්ලා නොයෙක් කොළ වර්ග හපනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දීලා තියනවා, ස්වභාව ධර්මයේ සමතුලිතතාව නැති වෙච්ච වෙලාවට ඒ සමතුලිතතාව නැවත ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඥානයක් අපිට දීලා තියෙනවා. දැන් ඔබට මම මට කාලය තියෙනවා නම් මට මේකට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. මට තියෙනවාද වෙන පොඩි කාලයක් කියන්නේ. එක්තරා අවස්ථාවක හම්බුණා මේ පරණ ඉස්කබලක් විද්‍යාඥින්ට, මේ පුරා විද්‍යාඥයෝ ඔක්කොම කට්ටියට. ඒ ඉස්කබල හම්බුණාට පස්සේ ඒ ඉස්කබල කාල නිර්ණය කළා. කොච්චරද කියලා විද්‍යාත්මකව කාල නිර්ණය කරාම ඒ ඉස්කබල අවුරුදු 50000ක් පරණයි. පස්සේ මේ අවුරුදු 50000ක් පරණ වුණාම මේ මේ විද්‍යාඥයෝ දැනගත්තා මේ හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් කියන මානවයයි මේ කාලේ හිටියේ අවුරුදු 50000කට උඩදී. හෝමෝ සේපියනුත් හිටියා. නමුත් අර මූණේ ලක්ෂණ අනුව මෙයා හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් කෙනෙක් කියලා. පස්සේ මේ දත් ටික හොඳට ඉතුරු වෙලා තිබුණා හසන්ත මේ ඉස්කබලේ. ඉතින් මේ විද්‍යාඥයෝ ඔක්කොම වට වෙලා මේ හිස්කබල හොඳින් අධ්‍යයනය කරනකොට ඒගොල්ලෝ දැක්කා මේ දත්වල තියෙන මැලියම් හොඳට ඉතුරු වෙලා තියෙනවා. මේ හිස්කබල ප්‍රිසර්ව් වෙලා තිය ආරක්ෂා වෙලා තියෙන නිසා මේගොල්ලෝ මොකද කරේ, මේ දත්වල තියෙන මැලියම් විශ්ලේෂණය කරා. විශ්ලේෂණය කරාම දත් ටික ඔක්කොම බලනකොට එයාගේ මේ හක්කේ තියෙනවා මේ අපි කියන්නේ අර කෝම්බයක් කියලා මේ සිදුරක්. ඉතින් එයා ඒ තීරණය කරා මෙයා මැරෙන අවස්ථාවේ අධික වේදනාවකින් ඉඳලා තියෙනවා, මේ වගේ දත් කෝම්බයක් තියෙනවා නම් අර මේ ස්නායු දක්වා විවෘත වෙලා තියෙන ඩෙන්ටින් එක දක්වා මෙයා අධික වේදනාවකින් ඉන්න ඕන. මෙයා මැරෙන වෙලාවේ එහෙම ඉඳලා තියෙනවා. ඊළඟට එයාගේ දත්වල තියෙන මැලියම් විශ්ලේෂණය කරාම ඒ ජීවවිද්‍යාඥන්ට පුළුවන් වුණා මේ ජාන වෙන් කරගන්න බැක්ටීරියාවන් කීප දෙනෙකුගේ. ඒ බැක්ටීරියාව ඉන්නේ මේ උගුරේ සහ මුඛයේ ජීවත් වෙන බැක්ටීරියාවේ සහ ඒ අතර තිබුණා මේ බඩවැල් වල ඉන්න බැක්ටීරියාවෙගේ, මොකද කෙල අරෝමත් ඔක්කොම ඒක එනවනේ. පස්සේ ඒගොල්ලෝ තීරණය ඒගොල්ලෝ පෙන්වලා දුන්නේ මේ බැක්ටීරියාව කාගේ හරි බඩේ හිටියනම් එයාට අනිවාර්යයෙන්ම පාචනය තියෙන්න ඕන, ඒක අතිශය භයානක පාචනයක් තියෙන්න ඕන. ඒ නිසා වුන් තීරණය කරා මේ නියන්ඩර්තාලෙන්සිස් මැරිලා තියෙන්නේ පාචනය ප්‍රධාන වශයෙන්, පාචනය ඊට පස්සේ මොහු මැරෙන වෙලාවේ අධික වේදනාවකින් ඉඳලා තිනවා දත්වල කියලා. ඒක නෙමෙයි මෙතන කාරණේ. ඊට පස්සේ උද්භිද විද්‍යාඥයෝ කීප දෙනෙක් මේකට අත ගහලා බැලුවාම ඒගොල්ලන්ට පුළුවන් වුණා අර දත් මැලියන් වල හිර වෙලා තිබිච්ච කෙඳි වර්ග දෙකක් වෙන් කරගන්න. ඒ කෙඳි වර්ග දෙක ගස් වර්ග දෙකට අයිති කෙඳි වර්ග දෙකක්. පස්සේ මේගොල්ලෝ අඳුරගත්තා මේ කෙඳි වර්ග මොනවද කියලා. පස්සේ මේගොල්ලෝ මොකද කරේ, මේ ඒ හිස්කබල හම්බෙච්ච ගල් ගුහාව වටේ ඇවිද්දා. පරිසරය හොයලා ඒ ගස් වර්ග දෙක හොයාගත්තා. ඒ කෙඳ තියෙන ඒ ගස් වර්ග දෙක අඳුරගෙන ඒ ගස් වර්ග වල තියෙන ෆයිටෝකෙමිකල්ස් වෙන් කරාම එක ශාකයක තියෙන ප්‍රධානම සංඝටකය තමයි සැලිසිලික් අම්ලය. සැලිසිලික් අම්ලය තමයි අද වේදනානාශක වල තියෙන මූලික සංඝටකය. එතකොට මෙයා අවුරුදු 50000කට උඩදී සැලිසිලික් අම්ලය අඩංගු ශාකයක පොත්තක් පරිහරණය කළා තියෙනවා. එතකොට මේ මොකද අද වචනයකුත් පේන් කිලර් එකක්. අද සැලිසිලික් අම්ලයනේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊළඟ කෙන්ද හොයලා බැලුවාම ඒ කෙන්ද අයිති ශාකයේ වැඩිපුරම තියෙන්නේ පෙනිසිලින්. එතකොට පෙනිසිලින් අපි දන්නවා ඇන්ටිබයොටික් එකක්. එතකොට මේ එතකොට අවුරුදු 50000කට උඩදී නියන්ඩර්තාලෙන්සිස් මේක කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ ස්වභාව ධර්මය තමයි ස්වභාව ධර්මයේ සමතුලිතතාව අසමතුලිතතාවකට තල්ලු වුණාම මේ ලෝකේන සත්වයන්ට මිනිසාට පමණක් නෙවෙයි වෙනස් සතුන්ටත් තියෙනවා ඒ හැකියාව. ඒ අවශ්‍ය දේ සොයාගෙන ඒක ලබාගෙන නැවත සමතුලිතතාවට ගේන්න. මෙන්න මේ දේවල් අපි අපේ සංස්කෘතිය අපේ රට තුළ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා නම් ඔබ මේ සාකච්ඡාව පටන් ගන්නකොටම කියපු දේ මෙවැනි වසංගත තත්ත්වවල දුනත් අපිට නැවත ආපස්සට හැරිලා බලලා ඒකෙන් පාඩමක් ගන්න පුළුවන්. මේ සාකච්ඡා මාලාවක ආරම්භය මේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒක වර්තමානයේට අනාගතයට ගලපලා ප්‍රයෝජනෙට ගන්න එක අපි රටට බාර දෙනවා. බලධාරීන්ට සෞඛ්‍ය අංශවලට බාරයි. හැබැයි දොරමඩලාව අපි වේදිකාවක් බවට පත් කරලා මේක අලුත් දොරක් අරිනවා මේ විශේෂ ක්ෂේත්‍රයට. ලෙඩ සුව කළ අතීත විස්මිත ඥානය අපි කතා කරනවා. ඒක ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා නම් ඒ ප්‍රයෝජනෙට ගන්න කියලා අපි ආරාධනා කරන. ඔබ පොත් අහපන එක ගැන කතා කළා. පොත්ත පෙත්ත වෙච්ච හැටි අපි කතා කළා. ඔය
අරලු පොත්ත හපපු එක දෙමට පොත්ත හපපු එක අපි දන්නවා අපි කුඩා කාලේ මේ සභාවෙන් අපි හැමෝටම ඒ අද්දිකේමන වත්ත පහලට ගියම අපි කුරුඳු පොත්තක් හපනවා ඒක සාමාන්‍ය නිකමට වගේ කැපුවා ඉතින් පොඩි රාගුත් තියෙනවා මේ දොරමඩලාවෙම මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා ආපු විශේෂඥයෝ ඉහළම මට්ටමේ විශේෂඥයෝ ලංකාවේ තමයි හොඳම කුරුඳු තියෙන්නේ එතකොට අපි පොඩි කාලේ හපලා තියෙන්නේ මේ ලෝකේ තියෙන හොඳම කුරුඳු පොතු තමයි අපි හපලා තියෙන්නේ. එතකොට කුරුඳු පොතු හපපු මිනිසුන්ගේ සෞඛ්‍ය. ඊළඟට වත්ත පහලට ගියාම ගහේ ගොරක තියෙනවා රතු පාට එක කහ පාට එක. ඉතින් ඕ මදේ කනවා මොන හරි දාලත් කනවා දේ මොනවද මිරිස් ටිකක් දාලා ගම්මිරිස් දාලා ඕක හදාගෙන කෝටුෙන් කනවා ඔහොම කනවා. එතකොට මේ දොරමඩලාවට ඇවිල්ලා ලෝකේ ඉහළම මට්ටමේ විශේෂඥයෝ කියලා ලෝකේ හොඳම ගොරක තියෙන ලංකාව කියලා. එතකොට අපි කාලා තියෙන ලෝකේ හොඳම ගොරක. ඈ එතකොට අද දරුවන්ට අද සමාජයේ ඔබතුමා සඳහන් කළ බස්නාහිර පළාතේ ඔය කුරුඳු තියෙනවද? ඔය ගොරක කණ්ඩ කීයෙන් කී දෙනාට අපේ අතීත මුතුන් මිත්තෝ කොහොම ගොරක කණ්ඩ ඇද්ද? කොහොම කුරුඳු මා දන්නේ පැලේ කවදා කොහේ ඉඳලා ආවද කියලා. නමුත් ඒ තියෙන කාලේ කොහොම කණ්ඩද්ද කියලා හිතා ගන්න පුළුවන්. සිනමම් සිලයිනිකම් නේකේ බොට්නිකල් නේම් මේ. හොඳයි. අතීත මුතුන් මිත්තෝ ලෙඩ හොඳ කරගත්ත ක්‍රම කොහෙද හැංගිලා තිබුණේ කියන එකට එක උත්තරයක්. අපිට අමතුමක් තියෙනවා අයබෝන්. අයබෝන්. අපට ඇහෙන්නේ නැහැ හඬ. හොඳයි. අපේ හැමෝටම මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහා. සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මෞරිම අපට අමතුමක් තියෙනවා අයබෝන් අයබෝන් කතා කරලා අයබෝන් හසන් මහත්මයා අයබෝන් අපි ස්වාමින් වහන්සේ ඇතුළු විද්වත් මණ්ඩලයට අවසරයි මම පානදුරින් ෆ්‍රැන්සි කතා කරන්නේ මට දැන් කියන්න තියෙන්නේ අපේ දැන් හෙළවෙදකම ඒ දේවල් දැන් මේ ඇති වුණ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගොඩක් يعني මිනිසුගේ හිතට ආයි නැවත නැවත ඇවිල්ලා තියෙනවා සහ මේ විදේශයන් වලින් ලංකාවට ඇවිල්ලා ගොඩක් වෙලාවට වෙදකම ඉගෙන ගන්නවා මම දැකලා තියෙනවා පානදුරේ අවට වෙදකම් කරන තැන්වල විදේශිකයෝ ඇවිල්ලා ඒ දේවල් ඉගෙන ගන්නවා නමුත් දැන් අපේ يعني තරුණ පරම්පරාව ගැන ඒගොල්ලන්ට හිතේ තිබුණාට ඒගොල්ලෝ ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒගොල්ලෝ ගොඩක් වෙනස් දේවල් වලට යොමු වෙලා තියෙනවා ඉතින් අපේ අර මේ මේ කියන්නේ පරණ දේවල් අපි හෙළ වෙදකම වියකී යමින් පවතිනවා අපි ඒක රැකගන්න මොකද්ද කරන්න ඕන මේ වගේ අවස්ථාවක මේ කියන්නේ ඒක රැකගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා තමයි මට පොඩ්ඩක් විස්තර මණ්ඩලෙන් දැනගන්න අවශ්‍යයි හොඳයි බොහොම ස්තුතියි රැක ගැනීම වගේම වැඩ ගැනීමත් වැඩගත් වැඩ ගන්නකොට ඒක රැක ගැනීම නිකම්ම වෙනවා. ඔක නිකන් කොහෙටවත් රැකලා තියලා වැඩක් නැහැ. වැඩ ගන්න ඒකේ ප්‍රයෝජනයක් තියෙන බව වැටුණාම ඒකේ ප්‍රයෝගිතාවය වැටුණාම මිනිස්සු ඒක රැක ගන්නවා. ඒක තමයි ස්වභාවය. දැන් බටහිර වෛද්‍ය විද්‍යාව පැවතුනේ ඒ හින්දානේ අපි ඒක අගෞරව කරන්න මේව තක්සේරු කරන්න ඒක එහෙම කතා කරනවා නෙමෙයි. ඔය ග්‍රීසිය පදනම් කරගෙන දැන් ඖෂධ විද්‍යාවේ ඉතිහාසය ගැන කතා කරනකොට ග්‍රීක දේව කතාවලත් කියවෙනවා ඖෂධ ආවේ කොහොමද නොඑක ආකාරي ලස්සන කතා තියෙනවා ඇත්තටම සත්කම්මල ඉතිහාසය ඒ විශේෂයෙන් ග්‍රීක දාර්ශනිකයෝ චින්තකයෝ වෛද්‍යවරු විශේෂඥයෝ ඊට පස්සේ බඩ ලොකු සේවයක් කරලා තියෙනවා නොඑක ආකාරයේ දේවල් අදත් අපිත් ඒවෙන් ප්‍රයෝජන ගන්නවා අදත් බටහිර වෛද්‍ය විද්‍යාවේ විපුල ඵල ප්‍රයෝජන ලෝකයට දෙන අපි ඒක අවතක්සේරු කරන්නේ නෙමෙයි මේ කතා කරන්නේ හැබැයි ඊට වඩා එහා ගිය වෙනම ධන නිධානයක් මෙතන හැංගිලා තියෙනවා. ඒක මතු කරගන්න බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නේ අපි මේ කතා කරන්නේ. සමහර විට මහින්දාගමනයටත් එහා අපි හදාරන ඉතිහාසයටත් එහා ප්‍රාග් ඓතිහාසික රාවණ රජ දවස පටන් පැවතෙන ඒ කාලේ වෙනකොටත් තිබුණ ඔබතුමා පුලස්තිරිසිවරයා ගැන කිව්වා. ඖෂධ උද්‍යානය පුලතිසිපුර පොළොන්නරුවේ ඖෂධ උයනක් කියලා කියනවා. එහෙම ඊට පස්සේ ಭಾರತයෙන් අපට ආපු වෙදකම ගැන කියනවා හෙළ වෙදකම කියලා වචනයක් පාවිච්චි කළා ආයුර්වේදයේ කියනවා සිංහල වෙදකම නොඑක ආකාරයේ වචන සමහරට එක මිශ්‍රණයක් වෙන්නත් පුළුවන් මේ අපි ළඟ තියෙන දැන් බෞද්ධ ආයුර්වේදයේ කියලා යෙදුමක් පාවිච්චි කළා මහාචාර්යතුමා කොහොම නමුත් මෙතන යම් ඥාන සම්භාරයක් තියෙනවා අපි වෙන් කරලා ඉරි ගහලා කතා කරනවා නෙමේ පැහැදිලි ඥාන සම්භාරයක් තියෙනවා ඒකටයි මේ කතා කරන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඕ දැන් විවිධ පැති
එක්කඩ ඔස්සේ කතා කළා. දැන් අපිට පේන එකක් තමයි දැන් මේ මිනිස්සු සෞඛ්‍ය ගැන කතා කරනකොට ඒකෙදි අපිට අවධානය යොමු කළ යුතු තව පැත්තක් තමයි ආයුෂ සම්බන්ධයෙන්. දැන් බටහිර වෛද්‍යවරු බොහෝ වෙලාවට බටහිර ගැන කතා කරද්දී කියන්නේ දැන් එන්න එන්න බටහිර වෙදකම දියුණු නිසා මිනිස් ආයුෂ වැඩි වෙලා තියෙනවා කියලා. ඕක ඇත්ත වෙන්න පුළුවන් ඇමරිකාවට, එංගලන්තයට, ප්‍රංශයට. හැබැයි උනාට ওই කතාව ඇත්ත නෙවෙයි පෙරදිගට. අපේ බකුල හාමුදුරුවෝ ගැන කතා කරන්නේ මම හිතන මහාචාර්යතුමා අවුරුදු 140ක් හිටිය හාමුදුරු කෙනෙක් හැටියට බකුල හාමුදුරුවෝ ගැන. ඒ වගේම අපේ ආයුෂ පරිහානියට යාමක් පිළිබඳව තමයි කතා කරන්නේ අවුරුදු 120ෙන් දැන් 80ට 70ට ඇවිල්ලා දැන් අපි මේ ආයුෂ පිරීමක ඉන්නේ. හැබැයි උනාට දැන් බටහිර අය කියන්නේ ඒගොල්ලන්ගේ මේ වෛද්‍ය විද්‍යාව දියුණුවත් එක්ක බොහොම ආයුෂ වැඩි වෙලා ගියා කියලා. ඒක ඒගොල්ලන්ට ඇත්ත උනාට අපිට ඇත්ත නෙමෙයි කියන එකයි මගේ ආකල්පය. ඒක හොඳටම අපිට පේන තැනක් තමයි. දැන් ඔය අපි කියනවනේ අපි මොනවාද ප්‍රතිශක්තිය විදිනු කරන්න කිය ඉමුන් සිස්ටම් එක අපේ හොඳටම හදාගෙන තිබුණ ඔය අපේ පැරණි ක්‍රමවලින්. අපි දැක්කොත් එහෙම ගත්තොත් එහෙම දැන් බලන්න ඔය මොකක්ද එකට කියන්නේ ඉස්සර ළමයින්ට එහෙම දෙනවා දැන් මොනවද මේ රතකල්කේ. දැන් මේ රතකල්කේ ළමයින්ට දෙනකොට බටහිර වෙදකමාවට පස්සේ කිව්ව මේ රතකල්කේ අහිත කරයි. මේව නරක විදියට තමයි අඹරන්නේ. මේ වගේ විස බීජ ඇතුළු වෙන්න පුළුවන් මේ නොඑක් දේවල් කියලා. කොහොමද මේක ඉවර කරා? ඒ රතකල්කේ තියෙන ගුණාත්මක භාවය හොඳ විදියට දෙන්න හැදුවේ නැහැ. අපි මොකද කළේ? මේ දේවල් පැත්තක දාලා දැන් අන්තිමට ඔය නොඑක් ආකාරي රෝග රාශියක් එතනින් පස්සේ එන්න පටන් ගත්තා. ඒත් එක්කම අපේ ආයුර්වේදයක් නෙදෙන්නේ. ආයුෂ කියන එක අපේ මේ වේදයක් හැටියට තමයි පාවිච්චි කළේ. එතකොට ඥාන සම්භාරයක් කියන එකයි. එහෙමත් නැත්නම් ඥාන මාර්ගයක් හැටියට ඒක පාවිච්චි කළේ. හැබැයි ඒක කොච්චර දුරට අද අපි ප්‍රායෝගික ලෙස අපේ ජීවිතවලට අරගෙන තියෙනවද කියන එක පිළිබඳව බලන්න නම් යන්න ඕනේ ස්පීතාලවලට. මොකද හේතුව පුදුමාකාර ආහාර විහරණ චර්යාවන් නිසා පිරිහීමට පත්වෙච්ච මිනිස්සු කණ්ඩායමක් තමයි ජීවත් වෙන්නේ. එත් එක්කම දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආහා මේ කොහොමද නිරෝගිකම ඇති කරගෙන පවත්වා ගන්න තියෙන ක්‍රම. ඒකේ එකක් තමයි සප්පායං ජානාති. සප්පායං ජානාති කියන්නේ ගැළපෙන ආහාර දැනගන්න ඕනේ. දැන් අපේ මහාචාර්යතුමා සඳහන් කළා, රාජසෝමදේව මහාචාර්යතුමා සඳහන් කළා, දැන් එදා ඒ අවුරුදු 50,000කට එහා පැත්තේ කෙනා දැනගෙන හිටියා කොහොමද මේ තමන්ගේ වේදනාව නැති කරගන්න වේදනානාශකයක් පාවිච්චි කරන්න කියලා. සප්පාය බෙහෙසජ්ජ දැනගත්තා. හැබැයි සප්පායං ජානති අද මිනිසු පොඩි ලෙඩක් ඇති වුණත් දුවගෙන යන්නේ වෛද්‍යවරයෙක් හොයාගෙන. හැබැයි ඉස්සර එහෙමද? අපේ අම්මා කියලා කියන්නේ ගෙදර හොඳ වෛද්‍යවරියක් නේ. ඒ කොච්චර දේවල් වලට අපිට මතකයි අලු පොට්ට නිවලින් තවනවා, ඊළඟට පුංචි රෝගය. ඇත්තටම පහුගිය කාලේ මේක කාටවත් අවඥාවක් වෙන්න එපා. මම මේ කියන කතාව මගේ කණමහ කැඩිලා. දැන් මහාචාර්යතුමනි මේ කණමහ කැඩිලා මෙතන සම්පූර්ණ ඉදිවිලා මේ ඇඟිල්ලේ. ඉදිවිලා මේ සැර වෙලා තියෙද්දි එක්තරා වෛද්‍යවරයෙක්ට මම පෙන්නුවා මේක මේ ඇත්තටම දානයක් දවසක වෛද්‍යවරයෙකුට දෙන්න මම මේක පෙන්ලා කිව්වා මොකද කරන්න හම්දුර ඒ වගේ නියපොත්ත ගලවන්න එනවා කිව්වා. ඊට පස්සේ මම ගියා එදා මේ මාතර. එක මේ රියදුරු මහත්තයෙක් හිටියා වම් පළාතක කියලා. ඒක හඳුරි මම ඕක සනීප කරන්නම් කියලා දෙහි කට්ටක් අරගෙන හිමීට මේක මේ කරුවෙන් පස්සේ ඔක්කොම විස ටික ගියා. ඊට පස්සේ සීනි පොළුයි කියලා මේක බැඳා. පහුදා උදේ වෙනකොට තිබ්බු තරක්වත් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ මේ එතරම් හොඳ කරනවයි කියලා. එතරම් හොඳ වුණා. ආය වෙන මුකුත් කරන්න උනේ නැහැ. ඒ නිසා ඇත්තටම අපි මේ අදටත් අපිට අත්බේහෙත් තියෙනවා. අත්බේහෙත් තියෙන හැබැයි අත්බේහෙත් අපි පාවිච්චි කරන්නේ සමාජයේ වට අපි බයයි. එහෙම නැත්තම් මේ දේවල් ගැන අපිට සැකයි. දැන් ඉස්සර අපිට තුවාලයක් උඩට පස්සේ හසන්ත මහත්තයත් ඔක හොමෝ කරලා ඇද්දි නිදුකුම්බ කොළ ටිකක් කපලා තියාගන්නවා. ඒ කෙලවලින් මං හිතන්නේ ඒකේ අර විස බීජ නැති වෙන තත්ත්වයක්. ඒ වගේම මේ කොළෙන් මං හිතන්නේ ප්ලාස්ටර් එකක් හැටියට පාවිච්චි කරගත්තා. මේකේ දැන් ඕනම සතෙක් වුණා තුවාලයක් වුණා පස්සේ මොකද කරන්නේ? ලෙව කණේ කරන්නේ. එතකොට ඒ ක්‍රේටේහි තියෙන ගුණේ අපි ලබා ගත්ත අර ක්‍රමයේ හැටියට.
එනිදේ ගත්තොත්ම සප්පායෙන් ජානති මේ ගැලපෙන දේවල් දන්නවා සප්පාය දැන් ආහාර ගැන ගත්තොත් ඒ සප්පායෙන් ජානති කියලා කියන්නේ ගැලපෙන ආහාර දන්නවා සප්පාය මත්තන් ජානති කියන්නේ ගැලපෙන ආහාර වුණත් ප්‍රමාණය දරගන්න ඉපයි දැන් අපි ගත්තොත් එහෙම දැන් කරපිංචා කියන එක හරි හොඳයිනේ කොලෙස්ටරෝල් වලට එහෙම හොඳයි කියලා කියනෝනේ හැබැයි කරපිංචා උදේට කැඳ බීලා දවල්ට කරපිංචා සම්බෝල කාලා රැට කරපිංචා සුබ්බියොත් මොකක් වෙයිද දැන් මේ කරපිංචාම වුණත් හොඳයි කියලා වැඩි වැඩියෙන් ගත්තොත් එහෙම ඉතින් ඕක නරක වෙනවා දැන් අලුත්ම ලෙඩේ තමයි දැන් අපේ රටේ මිනිස්සුන් මේ මං හිතන්නේ වැඩි හරියක් මේ ග්‍රීන් ටී මං දන්නේ ග්‍රීන් ටී හොඳ ඇති එවනත් ග්‍රීන් ටී වුණත් කොච්චරවත් බොන්න ගත්තොත් එහෙම මොකද ඒකේ වෙන ඊට පස්සේ වෙන රෝග වලට ඒක හැරෙන්න පුළුවන් කැඳ හොඳයි හැබැයි කැඳ හොඳ වුණාට ඉස්සර අපි කැඳ බිව්වට පස්සේ අපේ අම්මලා කියනවා පුතේ කැඳ බිව්වත් වතුර බොන්න ඕනේ මොකද හේතුව කැඳ නොබන පණුවෙක් ඉන්නවා බඩේ කියලා ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ වතුර බොනවා හැබැයි මම පහුගිය කාලේ එකකින් ඇහුවා මේ යා නිතරම මේ උදේට ඔය කැඳ තියෙන තැනකින් කැඳ බොනවලු හැබැයි අර කොළවල තියෙන බූවක් තියෙනවනේ මේක මෙයාගේ උගුරේ වැඳිලා වැඳිලා කාලයක් ගිහලා මෙයාට මේ කැන්සර් එකකට මේක ඇති වෙලා තියෙනවා එතකොට දැන් අර අපි කැඳ බීලා වතුර බොන්නේ මේ ටික හෙදිලා යනවනේ ඒක කුසට යනවා සහ ඒ දේවල් වලට අපි ක්‍රමයක් හදාගෙන තිබ්බා හැබැයි ඒක කිව්වේ කැඳ නොබොන පණුවෙක් ඉන්නවා කියලා මොකද මේ කැඳ බීලා වතුර බොන්න ඕනේ කියන එක අපිට ක්‍රමවේදයක් හදලා තිබ්බා ඒසා ගැලපෙන දේ දැනගන්නවා ගැලපෙන දේ ප්‍රමාණය දැනගන්නවා ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම ආහාර හා සම්බන්ධයෙන් අද වර්තමාන මිනිස්සු පුදුමාකාර විදියට මේ මාංශ භක්ෂණයත් එක්ක එකතු වෙලා තියෙනවා දැන් ඔය පහුගිය කාලේ කතා කරන ඔය මේ කොරෝනා වෛරසය ගැන ගත්තත් මේ මාංශ භක්ෂණේ මේකට ප්‍රධාන හේතුවක් හැටියට මේ රෝගෙම කතා කළා වැරදි ආහාර දැන් මේකෙදි දැන් ගත්තොත් එම් බුදුරජාණන් වහන්සේ මස් වර්ග 10ක් ප්‍රධාන වශයෙන් දේශනා කරනවා මේ තහනම්ම කරලා භික්ෂුන් වහන්සේලාට. ඒකෙදි ආර්යයන්ට තහනම් කරපු මස් වර්ග 10 දැන් මේ මොකද්ද අලි මස්, හත්ති මාංස, අස්ස මාංස, අශ්වයන්ගේ මාංස, සුනක මාංස, බලු මාස්, ඊළඟට අහි මාංස, ඒකෙදි දීඝ ජාතක සත්ත්ව කියලා කියන සර්ප මාස්. ඊළඟට තරච්ච, වලස් මාස්. ඒ වගේම තමයි අච්ච කියන වලස් මස් තරච්ච කියලා කියන්නේ නැත්නම් හයිනා කියලා කියන්නේ අර මේ හයිනා මස් කියලා තමයි ඒක සඳහන් කරන්නේ කරබානා වලස් කරබානා හයිනා කියලා නේද කියන්නේ ඒක හයිනා කියලා ඒ සතාගේ ඒ වගේ මේ සත්වයන් 10කගේ මස් තහනම් කරලා තියෙනවා එකක් ඒ සත්ව මස් අනුභව කිරීම නිසා ඒ සත්වයන්ගෙන් වෙන්න තියෙන කරදර අනිත් පැත්තේ ඒ නිසා ඇති වෙන්න තියෙන රෝග ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පැත්ත පෙන්නලා තියෙනවා ඒත් එක්කම ගත්තෙන් පස්සේ මනුස්ස මාංශ දැන් පහුගිය කාලවල අපි දැක්කා ওই සමහර ඔය මේ මේ චීනාදී රටවල් වල මේ මේ කුඩා දරු කලල අරගෙන ඇවිල්ලා බෙදලා කනවා. ඒ වගේන් හදාපු ජෑම් වර්ග මේ මේ ජෑම් මේ මිනිස් කලල වලින් හදාපු ජෑම්. ඒ වගේ දේවල් භාවිතා කරන්න පටන් අරගෙන තිබුණා. ඒ නිසා මේ වගේ ආහාර ක්‍රම පිළිබඳව ආහාර ක්‍රම වල තියෙන අශ්ලීල ප්‍රතිපත්ති ඒ වගේම වැරදි ප්‍රතිපත්ති පිළිබඳව බුදුදහම කතා කරලා තිනවා ඉතාමත්ම ඉහළ වශයෙන්. ඒත් එක්කම ගත්තෙන් පස්සේ දැන් ඔය ශල්‍ය කර්ම පැත්ත වගේ මේ දේවල් අතීතේ ඉඳලා තිබිලා තියෙනවා. මම හිතන අපේ මහාචාර්ය ගල්මංගඩ මෙතුමා මේ සඳහන් කරයි මේ ශල්‍ය කර්ම ගැන තියෙන මේ උපකරණ ඒවා කොහොමද භාවිත කරලා තියෙන්නේ කියන පිළිබඳව බෙසජ්ජක්ඛන්දකේ වගේම අනිත් පැතිවලත් තියෙන දේවල්. දැන් මේ ශල්‍ය කර්ම ගත්තොත් එහෙම එක දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒක හැදිලා තිබුණා බගන්ධර රෝගයක්. මේ බගන්ධර රෝගේ මේක ආකාශගත කියලා වෛද්‍යවරයෙක් තමයි මෙයාට බෙතකම් කරන්නේ මේ හාමුදුරන්ට. අන්තිමට මේ ශල්‍ය කර්ම කරන්න කියලා මේ හාමුදුරන්ගේ තියෙන ගෝදා මුඛයක් වගේ මේ අදෝ මාර්ගයේ සකස් වුණා කියලා. ඉතින් අන්තිමට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගරහා කරලා මේ ඔය සම්බාධේහි ඔය ස්ථානයේ ශල්‍ය කර්ම කරන්න එපා කියලා දේශනා කරනවා. හැබැයි වුණාට මේ ශල්‍ය කර්ම කරන්න ස්ථානේ එපා කිව්වට බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට ශල්‍ය කර්ම අනුදෙනවා දාරලා තියෙනවා. දැන් සමහර එක භික්ෂුන් වහන්සේ කෙනෙක් තියෙනවා උන්වහන්සේට ගඩු රෝගයක් හටගත්තයි කියලා. ඒ නිසා බුදුහාමුදුරු අනුජානාමි වික්කේ සත්කම්මන් කියලා මේ සත්කම අනුදෙනවා දානවා. මේ සත්කම අනුදෙනවා දාන්නෙන් පස්සේ මේ භික්ෂුන් වහන්සේගේ මේ තුවාලය ඊට පස්සේ මොකද වෙන්නේ වණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ වණේට බුදුහාමුදුරු මේ ඒකට තියෙන කහට දියරයක් කහට දියරයක් මේ කාරෝදක ඔහො එහෙම වචනයක් තියෙන්නේ කහට දියරයක් දේශනා කරනවා ඊට පස්සේ මේ කහට දියරින් පස්සේ මේක වසන්න වැස්මක් දේශනා කරනවා අනුදෙනවා දානවා
මෙහෙම විදිහට ඒ විතරක් නෙමෙයි මේ තුවාලේ ඊට පස්සේ මොකද වෙන්නේ සමහර තැන් විතරක් මස් වැඩෙන්න ගන්නවා ඊට පස්සේ කියන මේ ලෝණසක් මේ ලුණු පුපුරකින් මේක අතුල්ලලා ඉගෙන අර මට ඒක මතක් වුණා අර මහාචාර්යතුමා පෙන්නද්දි අර පරණ සෙත්කම් කරපු මේ අර පුංචි උපකරණ වගේ පෙන්වුවේ මෙතන ඒක දැක්කෙන් පස්සේ මට මතක් වුණේ ඒ වගේ වෙන්න ඇති මේ ලුණු පුපුරකින් මේක තුවාලේ කපලා සුද්ධ කරන ක්‍රමයේදී උගන්වලා තියෙනවා ඒ හැටියට ගණන්දි බුදුරජාණන් වහන්සේ පවා සත්කම් කිරීම සත්කම් වලදී ඒවට අදාළ වැස්ම ඒ වගේ මේවට අදාළ බෙහෙත් පාවිච්චි කිරීම ගැන භික්ෂුන් වහන්සේලාට පව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ රෝගාබාධ වළක්වා ගැනීම අතීතයේ ඉඳලම මානව ඉතිහාසයේ කොච්චර පරණද? ලෙඩත් ඒ තරමටම පරණයි. ඒවට දුන්නු ප්‍රතිකර්මත් ඒ තරමටම පරණයි. හැබැයි එකක් තියෙනවා. හසන්ත මහත්තයා එදා මිනිස්සු මේ දේවල් අධ්‍යයනය කළ ක්‍රමානුකූලව මිනිසාගේ ලෙඩ සනීප කරගැනීම ලෙඩ නැදීම සහ ලෙඩ නොහැදීම සහ ලෙඩ සනීප කරගැනීම කියන අරමුණු ඔස්සේ ගියා. අද හැබැයි ඒ වුණාට සම්පූර්ණයෙන් මේක වෙනස් වෙලා මිනිසාගේ ලෙඩ රෝග වාණිජත්වයේ ප්‍රතිලාභයන් බවට හරවගෙන තියෙනවා. මෙන්න මෙතනයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒසල් ලෙඩ කියන්නේ අද හොඳ වාණිජ මාධ්‍යයක් මිනිසුන්ට. යම් පිරිසකට යැපෙන්න ක්‍රමවේදයක් ලෙඩ කියලා කියන්නේ. ඒ නිසා අන්නේ යැපුම් මානසිකත්වයෙන් රෝගියා දිහා බලන වෛද්‍යවරුන් ඉන්නකල් යපු මානසිකත්වයෙන් රෝගියා දිහා බලන ඖෂධ වේදින් ඉන්න තාක්කල් අපිට මේ ලෙඩ රෝග තවත් වැඩෙනවා මිසක් මේ වගේ ඈත් වෙන එක දකින්න පුළුවන් කමක් බලාපොරොත්තු වෙන්න බෑ. ආරෝග්‍ය පරමාලාභ ආරෝග්‍ය ශාලා පරමාලාභ වෙලායි කියලා දොරමඩලා කණි කියුණා. රොබහන්සේ අර අමුතු මස් කෑම ගැන කීවානේ දැන් ඇතරම ලෝකයේ අන්තර්ජාලයේ තියෙන නොඑක් ආකාරයේ පින්තූර වීඩියෝ දර්ශන නොඑක් ඒවා තියෙනවා. සමහර ඒවා සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ ඔහොම දේවල් වෙන බවට හැබැයි ඉතින් ඔය හැම කෙනාම දැන් අපි චීන ගැන සඳහන් වෙන හැම චීනම ඔය අමුතු මස් කන්නේ නැහැ. ඉතින් කෝටි 140ක් ඉන්නවනේ. ඒ ඉතා සුළු පිරිස වූහාන් කියන නගර නගර මාත් කාලයක් හිටියා. එතනනේ ඔක පැතුරුනේ. ඔය ඉතාම සුළු පිරිසක් අපේ රටවලත් ඉන්නවා. අපි නොහිතන දේවල් කන මිනිස්සු ඉඳලා හිටලා මේ වාර්තාවල අපි මේ හොඳයි හොඳයි කියලා හිතන් හිටියට සමහරට ඉඳ හිට වාර්තා වෙලා තියෙන ඔය අපි හිතන්නේ නැති දේවල් කන මිනිස්සු. ඒ වගේ තමයි චීනේ කෝටි 140ක් අතරින් 150ක් විතර සමහරට 200ක් 2000ක් 3000ක් සමහරට ඕක කන. ඉතින් හැම චීනම මේ අමුතු මස් කනවායි කියලා අපි චීනය දිහා වපරහින් බලන්න ඕනේ. අමුතු මස් විතරනේ මසන්ත මහත්තය අමුතු බෙහෙතුත් දැන් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක තේන උපකරණ සමනේ එක වික්කු විෂ මේ එක වික්ෂුන් වහන්සේ නමක් විෂ වහබීලා බුදුහාරෝගෙන් යන මොකද්ද මේකට කරන්න ඕනේ මේ මේ කියන ගූත අසුචි දිය කරලා දෙන්නේ කොබොණ්ඩ. ඒකෙන් තමයි මේ රෝගය සනීප කරගන්න ලැබෙන්නේ. මේක විනේ මහවගපාලිය අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම විකට භෝජන කියලා තියෙන සමහර මේ රෝගවලට මේ විකට කියන්නේ විකෘති ඒකේ තියෙන්නේ මේ මොනවද ඔය අසුචි මූත්‍ර ඊළඟට මැටි ඒ දේවල් අනුභව මේ මේ බෙහෙත් හැටියට භාවිතා කරන්න. ඒ නිසා ඒ රෝගයට ගැළපෙන ආකාරයේ දේවල් භාවිතා වෙලා තියෙනවා. ඒ තරන්නේ මස් කාපු මිනි මස් කාපු භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. දැන් ඒක සුප්පියා කියලා කාන්තාවක් හිටියා බොහොම සද්ධාවන්තයි. එක හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේට කොහොමද එහාර අසනීපෙන් හිටියේ. ඊට පස්සේ හාමුදුරුවන් ඇහුවා මොනවද මගෙන් කරෙන්න ඕනේ. එතක මේ මාංශයක් අවශ්‍යයි මේ ලෙඩේට බෙහෙතට කියලා. ඇය ගිහිල්ලා හැම තැනම හෙව්වා පවත්ත මාංශ කියන්නේ මැරිච්ච සතෙක්ගේ මරාපු සතෙක්ගේ මස් කියලා කියන්නේ. ඒක මත කියලා මැරිච්ච කියන අර්ථයෙන් තමයි කියන්නේ. මස් හෙව්වක් හෙව්වත් හම්බුනේ නැහැ. අන්තිමට ඇය මොකද කරන්නේ තමන්ගේම කලව කපලා මස් සකස් කරලා යවනවා. මේ හාමුදුරුවෝ දන්නේ නැහැ වළඳනවා. පවුද බුදුහාමුදුරුවෝ මේ ගෙදරට වඩිනවා. ඉතින් ස්වාමියත් බොහොම සතුටු වෙනවා මගේ කාන්තාව මගේ තමන්ගේම කලව කපලා මස් දෙන්න තරම් මේ සද්ධාවන්තයි නේද කියලා ස්වාමියත් සතුටු වෙනවා. බුදුහාමුදුරුවෝ වැඩම කරන් පස්සේ ඇය බුදුහාමුදුරුවෝ දකින්න එන්නේ නැතුව නම් පස්සේ බුදුහාමුදුරුවෝ කොයි සුප්පියා දැසගම සුප්පියා මේ අසනීප වෙලා ඊට පස්සේ කොහමරි බුදුහාමුදුරුවන්ගෙන් එක කෙනෙකුට සුප්පියාට සනීප වෙනවා. අන්තිමට දැන් තියෙන හසන්ත මහත්තයා බුදුහාමුදුරුවන්ට කිව්වෙන් පස්සේ මහත්තයා කියන්නේ ස්වාමියා කියන්නේ හරි සතුටින් අපේ නෝන මහත්තයා හරි සද්ධාවන් සද්ධාව නිසා මෙහෙම මස් පූජා කළා තමන්ගේ මස් කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේ කැඳවලා අහනවා ඔබ වහන්සේ දැනගත්තද ඔබ වහන්සේ මී මස් වැළඳුවේ කියලා. නෑ කියනවා. ඒ මොකක් නිසාද උන්වහන්සේ මොන මස්ද වළඳන්නේ කියලා දැනගෙන නෙමෙයි වළඳලා තියෙන්නේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට විනය නීතියක්ම පනවනවා මාංශයක් වළඳනවා නම් මොකක්ද කියලා දැනගෙන වළඳන්න ඕනේ කියලා.
ඒකෙන් පස්සේ මිනිමස් වැළඳීම තහනම් කරනවා. අර පහුගිය කාලේ බුදුහාමර මිනිමස් වැළඳුවයි කියලා සමහර කෙනෙක් කිව්වේ කතාවක් ඔන්න ඔය කතාවකට ගාවගෙන. ඒක ඉතා වැරදි කතාවක්. නමුත් ඒ වගේ අවස්ථාවල් පවා අපිට දකින්න ලැබෙනවා. අපේ විනය පිටකේ මම කියන්න උත්සාහ කළේ ඔය හැම චීන ජාතිකයටම කොරෝනා නැහැ. ඉතින් අපි අපේ බොහොම මිත්‍රශීලී රටක්නේ. අපිට බොහොම සමීප මිත්‍රෙක් අපේ දුකේදී කරදරේදී විපතේදී අපි අපට කරදර වෙච්ච වෙලාවේ ළඟින් හිටපු රටක් තමයි චීනේ. අපි කොහොමත් අපි ඈත අතීතයේ පටන්ම රෝගියෙක් දිහා අසරණ වෙච්ච කෙනෙක් දිහා විපතටපත් වෙච්ච කෙනෙක් දිහා සමමෙතින් සම කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන් බලපු ජාතියක්නේ ශිෂ්ටාචාරයක්නේ අපිට තියෙන. ඉතින් අපි මේ වෙලාවෙත් කරදරයටපත් වෙලා ඉන්න අයව හෙලා තලා සලකන්නේ නැතුව විශේෂයෙන් ඔය හැම චීන ජාතිකයන්ටම කොරෝනා නැහැ. ඒ වගේම ඔය හැම කෙනෙම ඔය අමුතු මත් ජාති කණාය නෙමෙයි චීන ජාතිකය කිව්වට. බොහොම මේ අපි වගේ අය වැඩි දෙනෙක්. ඒකත් මට මතක් කරන්න හිතුණා. අපිට අමුතුම් කීපයක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මම මීරියම ලෝලුවාගොඩ. අයිබෝවන්. සියලු දෙනාටම අපේ මහා දස්තර ආම්බුල. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දේ ටිකක් අඩු කරලා ඉක්මනින් කියන්න. ඔව්. මේ මම මේ මේරි මේරිගම ලෝල් හරි හරි අපිට ඇහුණා කියන්න ප්‍රශ්නේ ඉතින් මේක රත්න අත්කෝරාල් කතා කරන්නේ දැන් ඉස්සර අපි මේ බේස් කරන්න මේ තුවාල වලට ඉස්සර ඩෙටෝල් ගත්තා ඊට පස්සේ බෙන්සොයින් ඊට පස්සේ බෙටඩින් ආදී වූ ජාති ගත්තනේ නමුත් අපේ තාත්තා තඩේ වෙනුවත් කියලා මේ විලක දක්නෙන්නේ ඉතින් එයා අපිට කියලා දීලා තියෙනවා මේ කැපුම් කීරිය කොලයක් දන්න කඩලා ඒක මොනවා පාවිච්චි කරන්නේ ඉතින් මෙයා කිසිම ආපදාවක් නැහැ ඒකෙන් සනීප වෙනවා. ඉතින් ඇත්තටම දැන් තියෙන බටහිර බෙහෙත් හදන්න මම හිතන්නේ ඔය දෙව උපයෝගී කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒ අපේ ගම්වල තියෙන මේ බෙහෙත් ජාති ඒවා ගොඩාක් ජාති තියෙන අය වගේ. හොඳයි හොඳයි බොහොම සුති වටින අදහසක්. තවත් අමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝ මියල් කියන්න. හරි. ඔව් කතා කරන්න ඔබේ හඬ ප්‍රශ්නේ මම වසන්ත ආචාර්ය වසන්ත මහත්මයා ආයුරම් ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු විද්වත් මණ්ඩලයේ මට අවසරයි මම මේ මරලාගෙන දිස්ත්‍රික්කයේ සල්ප විස යුදකම් පාරම්පරික වේදමහත් එක් ඔව් වේදමහත් මම මේ කතා කරන්නේ මේ දැන් ඖෂධ නැති වීගම යනවා අපිට මේ අපේ වේදකම් කරන් දෙකෙන් කිසිම මේ පිළියෙලක් නැතුව ඒවා විනාශ වෙනවා එකක් ඒක ඒක කොහොමද කරගන්නේ අනිත් එක තමයි හොඳයි වේද මහත්තයා බොහොම ස්තුතියි. වේද මහත්තුරු කතා කර වේද මහත්තයෙකුගෙන් වේද මහත්තයෙකුට ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත් මහත්තයා වෛද්‍ය සභාවේ තින්නුනේ.
නෑ දැන් එතුමා කියන කතන්දරේ දැන් ඕක සාමාන්‍යයෙන් මේක හසන්තට තේරෙයි ලංකාවේ ගොඩාක් තැන්වල දේශපාලඥයෝ හිටන් හැමෝම කියන දෙයක් තමයි අපි ගැමි සුවඳට කැමති ආයුර්වේදෙලත් කැමතිනේ නමුත් බෑග් එකේ තියෙන ඉංග්‍රීසි බෙහෙත් මේ මේ වගකීමක් ඇතුව කියන්නේ දැන් මේක දේශපාලනේ හෝ රටේ තියෙන එක්තරා මතයක් තමයි ගැමි සුවඳට කැමති සිංහල බෙහෙත් ගන්නවා ආයුර්වේද බෙහෙත් ගන්නවා නමුත් කරන්නෙම නැත්තේ ඒක ගමට යනවනේ කොළමිදලා ගිහිල්ලා ගමට ගිහිල්ලා කියන්නේ මේ ඉක්මනට යන්න ඕන මේ කියන්නේ එහෙම පැයක් ඉන්නේ නැහැ මෙහෙ නදිවේගින්ද දැන් ඉක්මනටම කොළඹට ඇහැ ගියායි ඒ හින්දා එතුමාට අපි කියන්නේ දැන් ওই වෛද්‍යවරුන් අපි දන්නවා මම වෛද්‍ය සභාවට ඉන්නේ කිටිබෙක් කෙනින්නේ ඔහොම මතේ තිබිලා සමහර විට දැන් මම ඉන්නේ මතේ රෝගයක් හොඳ වෙන්නේ ලෙඩාගේ ඇඟේ දැන් තුවාලයක් කැපුණොත් තුවාලේ හොඳ වෙන්නේ එයාගේ ඇඟේ ඒ හින්දා බොහෝ අය තමන්ට හැදෙන රෝග පිළිබඳව වෙන කෙනෙක්ගෙන් අහන්නේ වෙන කෙනෙක්ගෙන් බෙහෙත් තමන්ගේ ශරීරයට ලකුණු දාන්නෙත් නැහැ ඒක හොඳ කරගන්න කියන්නෙත් නැහැ තමන්නේ දැනගන්න ඕනේ දැන් හසන්දර ලෙඩක් හැදුනහම වෛද්‍යරේ දොස්තර නෙමෙයි ඇත්ත වශයෙන් දන්නේ තමන් කුඩා දරුවෙකුට ලෙඩක් හැදුනොත් ඒ ගැන හරියට දන්නේ අම්මා ඒක තමයි ලංකාවේ අමතක වෙලා තියෙන දැන සපත්තුව පැත්තට ගිහලා වලුල කරගෙන ගිමිනවා කැඩුම් බිඳුම් විශේෂක් නෙවෙයි දොස්තරලයි අඩිය ගහගන්න කියන්නේ ඒකට බෙහෙත් දීලා සල්ලි හම්බ කරනවා. මෙතන තියෙන්නේ රෝග හතක් තියෙනවා. වවාගෙන කනවා ගසා කන්න පුළුවන් ධනියෙ රිදෙනවා. දැන් මේ ජනතාවට කියන්නේ ධනියෙ වයස 70 60 යනවා රිදෙනවා තමයි. රිදෙන්නේ නැත්තම් ලෙඩක්. රිදෙන එක මාකටින් ලෙඩක්. දැන් බලන්න මාධ්‍යයේ තියෙනවා ධනිත් සමහරව හොඳ කරනවා. හොඳ කරන්න නෙමෙයි එයාගේ ඇඟෙන් හොඳ වෙන්නේ. තුවාලයක් මං හොඳ කෙරුවා. අන්තවාගේ මං හොඳ කෙරුවා. එයාගේ ඇඟෙන් හොඳ වෙන්නේ. අර කිව්වනේ කැපුම් කීරි එහෙම දානවා කියලා. කැපුම් කීරිය ලංකාවේ හැමතැනමත් නැහනේ හරියට තුවාලෙට ලේනවා නම් ඇඟේ තුවාලේ බලනවා හොඳ වෙන්න තමන්ම හිතනවා මේ දිව කැමති නැහැ හැපෙන්න තමන් හිතුවොත් මිසක් තුවාලයක් වෙනකොටම අපි කියමු හතට කැපුණොත් හතයි තප්පර ඒ වෙලාවෙ ඉඳලා හොඳ වෙනවා ප්ලේටට් එනවා හොඳ වෙන්න බලන ඇඟ බලනවා හොඳ වෙන්න වෙන අය ඒකට හොඳ වෙන්න දෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත කතන්දරේ දැන් කිව්වනේ දැන් සර්පියෝ කෑම වෙදකම දැන් යනවා තමයි මම දන්නවා මම ඉතින් ඉන්නවනේ ඉතින් එකම තමයි සර්පව කව ගන්න අරකයි සර්පයාම ඉන්න තැන අපේ තාත්තා කියලා තියෙනවා කලුවරේ කකුල තියන්න එපා බෑ කකුල කලුවල තියෙන කකුල තියන්න නෙමෙයිනේ නේද දැන් රෑ තියෙන්නේ දැන් අපි මේකත් රෑ තමයි යන්නේ ඒ වගේ අපි දෙන්න ඕන ලකුණු තමන්ගේ ඇඟට බඩේ අමාරුව ලෙඩක් හැදුනාම එයා හිතන්න ඕන මට මේක උනේ මොකද කියලා තමන් හිතන්න ඕන දැන් මගේ ළඟට ලෙඩුවා මං හිතේ ඔයාට දෙනවා වෙලාවක් ඇයි කියලා හිතන් බැලිනම බස් එකේ පොල් අල්ලන් ගිහිල්ලා මේ වෙච්ච එක්කෙනෙක් ආව බඩේ වම් පැත්ත රිදෙනවා ලෙෆ්ට් අයිලියක් පොසා යතුරු මිටිය ගහගෙන ගිහිල්ලා එක දොස්තර කෙනෙක් කිව්වලු විශේෂඥයෙක් ඔකට අපි ඕපන් කරලා බලමු හැබැයි 85000ක් යනවා මගේ ළඟට මං කෝ බලන්න යතුරු මිටිය ගහලා රිදෙන්නේ ඒ හින්දා ජනතාවට කියනවා Tamanට රෝගයක් මොහරි වුණොත් Taman තනියෙන් හිතන්නේ ඇයි මෙහෙම වුනේ ඒ කියන්නේ යතුරු කැරැල්ල නිතර නිතර ගාගෙන ගිහිල්ලා පිටිපස්සේ පොකට් එකේ පර්ස් දාගෙන ඇවිල්ලා තුනටිය මාරට සයිටි ගාවල බෙහෙත් දෙනවා දොස්තරලත් කරනවා විශේෂඥ වෛද්‍යරු විශේෂයෙන් හැමෝටම කියන්නේ මුදල් හම්බ කරගැනී තමයි එක දෙක තමයි රෝගේ ගිහිල්ලා ගන්න මේක වගකීමක් ඇතුළු ලංකාවේ මේ වෙනකොට මාධ්‍ය තුලින් විශාල වශයෙන් රෝග හත විකුණගෙන කන මේ අමනාප වෙන්න බාගියට එකක් තමයි ධනි සමාරුව එකක් ගැස්ට්‍රයිටිස් එකක් දරුවෝ නැතේට දරුවෝ දෙන්න ලිංගික දුබලතාවේ සුදු කබර පොතු කබර මේ ජනතාවට කියන්නේ මේවට රැවටෙන්න එපා ඒව ශාරීරික කර්මයට මොන හරි කාලෙකින් හැදෙනවා මේ බඩกินනට බෙහෙත් දෙනවා මේ තියෙන්නේ යාට බඩกินන බඩกินනට බෙහෙත් දෙනවා ගැස්ට්‍රයිටිස් කියලා ඌට වැටකොළුත් එක බට්ටියක් කන්න දෙන්නේ නැහැ ජනතාවනි කල්පනාකාරී වෙන්න ඕනේ අපි ඉන්නේ දරුණු තැනක හැමෝම වට කරගෙන අපි ගසා කන්න යනවා ඒ හින්දා වැදගත් විදියට පණිවිඩ ගන්න මං හිතේ අපේ රාජ සෝමදේව මහත්තයා දන්නවා අතීතයේ කොහොමද වෛද්‍යවරු හිටියේ දැන් කොහොමද ඉන්නේ ඉස්සර වෙන මහතුරු හිටියා දීප දෙයක් දීලා ගන්නවා ඇත්ත කියනවා වාට ඔළුව කැක්කම නිදි මරලා බුදිය ගන්න ඔළුවට කොට්ටේ තියලා බෙල්ල ඇවිල් වුණාම සර්වයිකල් ස්පොට් ලෝති බෙල්ලට කොට්ටේ තියලා නිදි යන්න බුදුහාඳුගෙන් තියෙන කොට රවුන්ඩ් බෙල්ලට ඔළුවට කොට්ටේ තියන්න බා බෙල්ලට කොට්ටේ තියන්න මේ අවස්ථාව ගන්න ඉතින් වෛරස් පිළිබඳ කියමු දැන් දැන් අපේ මතය අනුව වෛරස් කියන වචනේ නෑ තමයි මෙතුමා දන්නවනේ අපේ තියෙන දෝෂ කෝපතාවය කියලා එකක් ඒ කියන්නේ දෝෂ කෝපේ කිපෙනවා දෝෂ කිපෙන හේතු තියෙනවා නිදි මැරුණාම වැටුණාම කෙනෙක් ගැහුවාම එතකොට වාතික රූප වෙනවා මිරි උස්නේ જાති කනවා දවාට කෝපි කරනවා දැන් එහෙමනේ තියෙන්නේ
කිව්වම පිට කෝප වෙනවා කෙටියෙන් කියන්නේ සෙම කෝප වෙනවා රෑට අයිස්ක්‍රීම් කනවා මේ නෑනේ ලංකාවේ ආහාර චාරයක් නෑ මගුල් ගෙදර 5000ක් දුන්න කියලා සේරම කනවා මහා රෑත් අයිස්ක්‍රීම් කනවා කාලා පස්සේ හිමගතිය දොස්තරලා තින් කියන බටේ එංගලන්තේ එංගලන්තේ මේ ළඟදී කිව්වා සෝතරෝට් වලට ලෙමන් දෙහි ගිස්මයි මී පැණි දෙන්න අපේ පරණ වට්ටෝරුවා දැන් බටේ කරා ඒක දෙනවා එංගලන්තේ කිව්වා බඩයන් අරළු කලන් හැද දෙන්න කියලා හෙට ඉඳලා බඩයන් අරළු දෙනවා මේ දොස්තරලට බටේ නවීන වෛද්‍යුනේ දොස් කියනවා නෙමෙයි ලංකාව විදියට හිතන්න ලංකාවේ වේදකමක් තිබුණා ලංකාවේ පෙරදිග වේදකමක් තිබුණා ඒව භාවිතයට ගන්න චීනේ එක කෙරුවා හරිද දැන් ටිකට් ගහලා අපේ විදියට ගහලා තමයි දෙනන්නේ ඒ වගේ එංගලන්තයේත් අවුරුදු ගානක් ඉතලා කසාය දුන්නේ මගේ ළඟ කසාය පොත් තියෙනවා පැලෑටි වලින් ගත්තේ විටමින් 4යි තුනේ දැන් ගොඩක් ඒවා තියෙනවා ඒ හින්දා මේ වෛරස් කියන මේ බෝවන එකද මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි කියනවා දේශීය වෙදකමේ සහ සිංහල වෙදකමේ තියෙන නොඑක් උපක්‍රම තියෙනවා ඖෂධ වර්ග තියෙනවා එකපාරට මහ කසාය දෙන්නේ නැහැ ගුණක් ගත්තා ජොර ජොර කියලා කියන්නේ ආයුර්වේදයේ 25ක් තියෙනවා ඕකේ තියෙනවා ආගන්තුක ජොර කියලා එකක් ඔය හැම ජොරෙයිම අපිට නාහුවේ ගණන්න බෑ අපේ තාත්තා සරයක් කිව්වා සින්දු තනුවක් හදනවනේ අපි නේද මහත්තයා ගැහුවාම බලනකොට ඉන්දියාවේ තියෙනවා තනුපතක් ඒකේ ඕක තියෙනවා ඒ වගේ අපි කෑම වටුර හැදුවා කියමු දැන් දරුවෙක්ගේ ලෙඩ දන්නේ අම්මනේ ඒකේ තාත්තලාගේ ලෙඩ දන්නවා ළඟ හිටපු දරුවෝ මේක වෙලා තියෙන්නේ දරුවෝ ගෙදර තාත්තව හදාගන්නේ තනක් හොයනවා දාන්න මොකටද තාත්තට වයසට යනකොට කොණ්ඩ ගහක් ඉදෙනවනම් මල පහ කරනකොට මැණික් ගලක් වැටෙනවනම් ළඟ තියාගෙන බලනවා මෙතන ආර්ථික ගැටලුවක් රටේ තියෙනවා මේ වෛරස් මේ තියෙන ජොරයට මේ උණට ලංකාවේ දේශීය වෙදකමේ සහ පාරම්පරික සිංහල වෙදකමේ උපක්‍රම තිබුණා දුන්නා කොත්තමල්ලි දුන්නා පත්පාඩකම් දුන්නා ඒතකොට පිට සමනේ වෙනවා පිටේ කෝපයක් නේ අරක ඒ හින්දා ජනතාවට කියනවා එකපාරට උණ ගත්තම් දැන් හැමෝම හිතන්නේ මේක මේක තමයි කියලානේ ඒ රටවල නොඉන්න පුළුවන් චීනේ නොඉන්න පුළුවන් ලංකාවේ තියෙන්න පුළුවන් ලංකාව සිංහල වෙදකමේ කියනවා හෘදයාබාධ හැදෙන්නේ නැහැ මුල් ಜಾති කනවනා අපෙත් දැන් හෘදයාබාධයක් කරන ස්පින් භාගයක් දෙන එකත් ඇඹුල්නේ ඒ හින්දා ජනතාව දෙමළ ජනතාවට හෘදයාබාධ බොහෝ රෝග ඔය වසංගත රෝග හැදෙනවා අඩුයි හේතුව මොකද්ද ඒගොල්ලොන්ගේ ಜಾතිය අනුව භාෂාව අනුව රටේ සංස්කෘතිය අනුව තමයි ආහාර ගන්නෙ ඒ හින්දා ඒ රටේ දැන් ඔන්න ලොකු මහාචාර්යෝ ඉන්නවා සරමඳගෙන ඉන්නේ අපේ එහෙම නෙමෙයිනේ වැඩටත් අයි එක දාගෙන ගෙදර එනකොටත් අයි එක දාගෙන එනවා මේ ධාඩිය දාන රටේ අප්‍රේල් මාසේ ඉතින් ඕකකට පිටකෝප වුණාම වෙන ලෙඩ හැදෙනවා ඒ හින්දා අපි කියනවා බුද්ධාගමෙන් සඳහන් කරලා තියෙනවා මේවා දේශගුණික තත්ත්වයන් යටතේ ඒවා අපි කරන්න ඕන ඒක තමයි කියන්න තියෙන්නේ ඊළඟට අපි මෙතෙන්දි විවර කරලා දාමු හොඳයි දැන් මේ අපි ගලාගෙන ගෙනාව මෙන්න කොහොම මේ කොහොම අපි දන්නේ කොහොම වර්ගයක් තමයි මේවා අපි දැන් කරපිංචා කරපිංචත් කොහොම වර්ගයක් ලුණු විදෙල්ල කොහොම වර්ගයක් බීන් කොහොම කොහොම වර්ගයක් මේක පිට සමනය කරනවා දැක්කත් උන බහිඳ ගතියක් තියෙනවා මේකේ ගෙවල් වල ඉල්ලන්නේ පණිවිඩේ ඒ වගේ බටහිර ඉස්සර මං අසන්තත් එක්ක කිව්වා රුබෙල්ලා පාටි කියලා ගත් දෙනවා ඒ කියන්නේ සරම්ප වලට කට්ටිය එන්න කියලා කාලා බීලා හදනවා අනිත් එක්ක යන සරම්ප හදන්න දැන් ඒව කරන්නේ නැති ඇති ඒ හින්දා ඒ පෙරණී ක්‍රම ඒව භාවිතයට ගියා ඒ හින්දා අපි දන්නවා ගෙදරක උත්සවයක් තිබුණා හදන කෑම වර්ග වලදී ඒ චර්යාව තියෙන්න ඕන අපේ කියනවා ආයුර්වේදයේ පිට පිට කන්න එපා සරල භාෂාවෙන් කියන ජනතා පිට පිට කන්න එපා ගෙදරකින් කාලා අඩි ගෙදර පොඩ්ඩක් කමු කියලා කන්න එපා ගොඩක් වෙලා කකා ඉන්න එපා ටීවී බල බල අත වේලෙනකන් බත් පිරාන හත්පන්නේ හතට කාල විර කන්නේ 12ට ඒක ආයුර්වේදයේ එපයි කියනවා හරිද බොහෝ වෙලා කන්න එපා කලබලේ කන්න එපා කාර් එක යන ගමන් කවන්නේ එතකොට වෙන්නේ මොකද අර කියන බෝවන රෝග එන්න පුළුවන්නේ නේද ඒ වගේ දැන් මූණ වහගෙන ගියා අපි දෙයකට කිව්වා නෑ වහන්න ඕනේ නෑ කිව්වා ඇත්ත වශයෙන් වහන්න ඕන ලංකාවේ මිනිතු මූණ ඒපයි නෙමෙයි වහන්න ඕන හරිනම් කොරෝනා එකට බය නෙමෙයි තියෙන දූවිලි කන්දරාවට මූණ වැහුවාම මොකද වෙන්නේ ඒක වෙළඳ භාණ්ඩයක් නෙමෙයි ඒක වහන්න ඕනනේ ඒ වගේ කිඹුන් අරින එක කොහොමත් වහගෙන අරින්න තමයි කොරෝනා තිබුණත් නැතත් හරිද ඒ හින්දා වෙලාවට කෑම ගන්න පිට පිට කන්න එපා බොහෝ වෙලා කන්න එපා කැමති නැති දේ කන්න එපා බන්සොල තියෙන්නේ චිකන් කියලා ගහනවා එකක ෆිෂ් කියනවා ෆිෂ් බලමාළු නම් පළු දානවා ඒ හින්දා ඒකේ අපි ජනතාවට කියන ඒවැය මාළු జాතිය මොකද්ද කියන කනවනම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා මස් මාළු කන එක ඒ හින්දා කට ප්‍රවේශම් කරගන්න එතකොට මේ එන එක එක බහිරව එක එක ලෙඩ වලින් බේරෙන්න පුළුවන් ලංකාව බේරුනේ ලංකාවේ පැරණි සංස්කෘතියක් තිබුණා ඔව් ගෙවල් වල තිබුණා එහෙම
හොඳයි හොඳයි මුකවාඩම් මුකවාඩම් කියන වචනේ පැරණි වචනයක් මේ පෙරදිග වචනයක් නේ ඕක දැන් ඔයකට මාස් කියලා රෝමන දාගෙන ගියාට හැබැයි සුදුසු අවශ්‍ය අවස්ථාවල මුකවාඩම් දාලා තිනවා ඔය ලෙඩවලට විතරක් නෙමෙයි මුකවාඩම පාවිච්චි කරලා තිනවා දැන් ලෝකේ පුරා මුකවාඩම් ගැන කතා කරනවා නේද ඔව් ඒ වගේම තමයි ඔය ඉස්සරහ වෛද්‍යතුමා ප්‍රතිජීවක දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රතිජීවක හොයා ගන්නවා දෙනවා මේකට දෙනවා ඊට සුත්‍ර ජීවි ඕන අයත් මැරෙනවා තමයි එපා අයත් මැරෙනවා තමයි මේ අපිට ඕමනා සුත්‍ර ජීවීන් ওই බැක්ටීරියා සමහර දේවල් ඕනනේ තමයි ඔක්කොම නැතින දැන් ඔහොම ඔහොම එකින් එක අලුතෙන් ඇවිල්ලා 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 දැන් අලුතෙන් කියනවා අන්තිමට මේ එකකටවත් ඔරොත්තු දෙන්නේ නැති අමුතු මාදිලියේ සුද්ද ජීවීන් ආදී හැදෙනවල ඒවා හැදෙන දවසට ආයේ මොකක් හදන්න දෙයක් ඉතුරු වෙලා නැහැලු අලුත් ප්‍රතිජීවක නැහැලු ඒ හින්දා එතනින් මේ විද්‍යාව නවතිනවායි කියලා අපිට ආයේ අතීතයට ගිහිල්ලා තමයි හොයා ගන්න වෙන්නේ මොකක් හරි කියලා එහෙම මතයක් තියෙනවා ලෝකේ මේ ප්‍රතිජීවක කතාව වෙන අමුතු තැනකට ලෝකේ ගමන් කරමින් ඉන්නවා ඔබ දැන් මේ ග්ලැෂියර් වල එහෙම දියවීමත් එක්ක සමහරලාවට මෙතෙක් තැම්පත් වෙලා තිබුණු සුද්ද ජීවීන් ඒ වගේම ඔය වෛරස් ලෝකෙ මතුවලා ඉන්න පුළුවන් කියලාත් අදහසක් තියෙන විශේෂයෙන් ඔය හිම කඳු දියවීමත් එක්ක ඇති වෙන තත්ත්වය. හොඳයි. ඒක මේ පොඩ්ඩක් කියන්න මේ කහ කහ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන. මේ දෙක අපි දන්නවා පැරණිව පාරපරික ඒවා සිංහල මේකේ මේ කහ වතුරෙන් අතෝරෝදනවා ටිකක් කහ ගිහිනවා දැන් දැන්නට කොළඹ මහාවිද්‍යාඥයෝ කහ වතුරේ ගිහිනවා. මේවා තියෙන ගුණ අසීමිතයි. ලෙඩ රෝග බොහෝ කොට හොඳයි. මේකෙන් විස බීජ නාශක වෛරස් නාශකයේ ගුණයක් තියෙන. එහෙනම් පොඩ්ඩක් පෙන්වන්න ඇල කරලා ඔය කහ. මේ කහ ගෑලීමේ කහ කුඩු. කහ කහ හිටියට සමහර කහ දැකලා නැත්නම් දැන් නෑ. මේකට හොඳයි තේරෙනවා. ලංකාවේ හොඳ කහ. හොඳ කහ. හොඳයි. අනිත් නමත් කහනේ කහ පාටයි කහයි. අපි ගල්මංගොඩ මහාචාර්යතුමා කතා කරන්න කලින් මට අවසර දෙන්න පාලක මැදිරිටයන්ට පණිවිඩ කීපයක් සඳහන්. සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි ලෙඩ සුව කළ පැරණි විස්මිත ක්‍රම ගැනයි අද දොරමඩලාවෙන් කතා කරන්නේ මහාචාර්යතුමනි ඖෂධ විද්‍යාවේ ඉතිහාසයේ මේ අදයි එක වෙන්න බෑනේ මිනිසයා පහළ වෙච්ච දවස් ඉඳලම ඔය ඖෂධ විවිධ විදියට ඒක ඖෂධ කියලා නම දාන්න නැතුව ඇති නමුත් විවිධ ඖෂධ මිනිසයා දැන් ওই විද්‍යාගාරවල පරිශනාගාරවල ලොකු පරිශන කරලා පෙති හදනවා අරව හදනවා එන්නත් හදනවා නොයෙක් ඒවා අද බලන්නකෝ අර දැන් මේ මේ කාලේ ඒවා පෙන්වන්න පටන් අරගෙන විද්‍යාගාරවල ස්වභාවය නවීන පන්නේ විද්‍යාගාර අපි දකින්නවා අපේ රටේ තියෙනවා ඉතා ඉහළ මට්ටමේ විද්‍යාගාර හැබැයි විද්‍යාගාරවල පරිශන ඕවා ඉස්සරත් කරන්න ඇති ওই සමහර දේවල් සමහර හිතන ඉරිසිවරු කියලා ලිව්වා කියලා සමහරු කියනවා මේවා දේව භාෂිතෙන් ආවයි කියලාත් කියනවා වට්ටෝරු කොහොම හැදුම් විවිධ මති මතාන්තර තියෙනවා හැබැයි එක මතයක් තියෙනවා මේවා පරිශන කරලා මහ වනාන්තරේම පරිශනාගාරයක් බවට පත් කරගත්ත පරිශකයෝ ඉඳලා තියෙනවා ඒ ඉරිසිවරු කියලා කියන්නේත් ඔය පරිශකයෝ කියලා මතයකුත් තියෙනවා ඉතින් ඔය පරිශනවල ඉතිහාසයේ අදයි එක වෙන්න බෑ කොහොම හරි ඖෂධ විද්‍යාවේ ඉතිහාසයේ බොහොම පැරණි එකක් මහාචාර්යතුම ඔව් මම හිතනවා මේ මෙතනදී පොඩි අදහසක් කියන්න ඕන දැන් අර මේ එකක් තමයි ඔබතුමා නගුවා හොඳ ප්‍රශ්නයක් මේ පැරණි දේවල් අදට යොදා ගන්න පුළුවන්ද කියන එකනේ ඔබ හුඟක් දේවල් නම් ඒ විදිහටම පුළුවන් දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ ඉස්සර බෝවෙන රෝගයක් හඳුනහම අපි කරන්නේ යා වෙන් කරනවා ඒව අදත් කරනවා නේද ඒක සලකුණක් දෙනවා කියන්නේ කොහොම වතු එල්ලලා මේ කවුරුවත් එන්නේ නැහැ එහෙම කරනවා අනිත් සමාජයේ මේකෙන් ආරක්ෂා ඒ වගේ දේවල් කරන්න පුළුවන් හැබැයි මට මේ එක පොඩි වචන දෙකක් කියන්නම් මේ සම්බන්ධයෙන් මේ දේශීය වෙදකම කිපිලිබඳ ඒක හුගාවක් පැරණිය මෙතුමා කිව්වා වගේ. ඒතර ඔකට ආයුර්වේදේ මේ උපතුමා කිව්වා වගේ ඒකට මිශ්‍ර වෙලක් තියෙනවා. නමුත් අපේ තියෙන ආයුර්වේද අංශයක් මේ දෙපාර්තමේන්තුවක් තියෙනවා වෛද්‍ය සභාවක් තියෙනවා. මේ පාරම්පරික පැත්ත දිනු කරන්න පිහිටවපු DA පරීක්ෂණය ආයුර්වේද ශාස්ත්‍රීය අවුරුදු දෙකකින්ද තුනකින්ද තව පවත්තල නැහැ. මේ ළමයි අවුරුදු ගානක් ඉගෙනගෙන දැන් බලන් ඉන්නවා හැදිර. මේකට කිසි පිළිතුරක් නැහැ. මේකට විරුද්ධයි බොහෝම දෙනෙක් මේක දිනු වෙනවට. ආන් ඒ වටත් මම හිතනවා අපි පිළියම් යොදනවා නම් ඉතාම හොඳයි. දැන් මේ ළමයි පුදුම අසීරුතාවයකට පද මම නඩුද මන් දන්නේ. ඒ කියන්නේ මේක මේ කරන්න එක පිරිසක් එකතු වෙලා ඒක මේ දැන් නූතනයේ තියෙන ආයුර්වේද කියන එකෙන් 60ක් 70ක් තියෙන බටහිරේක.
මේ ඒක නෙමෙයි උගන්වන්නේ. ඉතින් අරකට දෙන්නේ නැහැ තනං. හරි ඒකත් කියලා ඊළඟට මම මේ කියන්නේ දැන් මේ ඔය පැරණි ක්‍රම අදටත් පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් කියන්නම් හොඳ නිදසුණක් මේ සල්ලිය කර්ම පිළිබඳව. දැන් අනිත් එක ඔය බෞද්ධ ආයුර්වේදයේ කියන්නේ මේ දේශීය. ඒ මොකද බුදුදහමත් එක්ක මේ ආවේ. දැන් මේ ඊයේ පෙරේද ආවා අපේ මේ ඔය අපේ මේ මොනවද දුංකල සහ මද්රව්‍ය පිළිබඳ අංශේ ප්‍රධානි අපේ සනාතන සභාවේ නාගානන්ද ආයතනයේ ඉන්න මේ වෛද්‍ය පාලිත අබේකෝන් මහත්තයාගේ සම්බන්ධයෙන් තමයි ආවේ මේ අග්නිදිග ආසියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රධානී ආවා අපේ ආයතනයට. එදින අපි සාකච්ඡා කළා. එතුමාම කිව්වා එතුමාගේ කතාවේදී මේ ආසියා කරේ තියෙන මේ දේශීය චිකිත්සා ක්‍රම බුරුමය, තායිලන්තය, චීනය ඌව බලාපුවහම මේ හැම එකකම තියෙන පොදු ලක්ෂණයක්ලු යටින් බුදුදහම යනවා. ඉතින් ඒක හරි වැදගත්. ඒ එතුමාගේ ප්‍රකාශයක් නේ. එතකොට දැන් අපේ ජීවක වේද මහත්තයා ඉතින් බොහොම ප්‍රසිද්ධයි. හැබැයි අනිත් එක අපි කියන්න ඕනේ දැන් බෞද්ධ ආයුර්වේද කිව්වම මේ ක්‍රිස්තු පූර්ව 6. ඔය චාරක සුසුරත ආයුර්වේදයේ වලිම ක්‍රිස්තු වර්ෂ 1න් පස්සේ. ඒවයි තිබුණයි කියලා කියනවා. නමුත් ග්‍රන්ථ රචනා කළේ ඒ ක්‍රිස්තු වර්ෂ 1න්. නමුත් මෙව්ව තියෙන්නේ ත්‍රිපිටකේ. එතකොට නෑ බොඩි මේ ගැටුමක් නෙමෙයි. ක්‍රිස්තු පූර්ව ජීවක වේදතුමා ආයුර්වේදයේ තමයි ඉගෙන ගත්තේ. හරි ඒ හරි තක්ෂශිලාවේ. ඔව් ඒ තිබුණේ ආයුර්වේදයේ. ඔව් ඔව්. දැන් මෙහි තියෙන්නේ වාත පිත්ත කප. මේක දැන් මේක ලොකු මතයක් ඇවිල්ලා තියෙනවා. දේශීය වෙදකම කියලා ලංකාවේ එංගලන්තයේ තිබුණ දේශීය වෙදකම. එංගලන්තෙත් කසායි. හරි 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 මම ඔබතුමාගේ කතා නෑ ඔබතුමාගේ කතාවේදී බාධා කළේ නෑ නේ. හරි හරි හරි. එතකොට දැන් මේකයි කියන්නේ. එතුමා තක්ෂිලාව ඉගෙන ගත්තා ඒක හරි. නමුත් එතුමා මේ බෞද්ධ බුදුදහමේ මේ බුදුහාඳුරු සහ සංඝයාට උපස්ථාන කරපු කෙනෙක්. ඒවා තියෙනවා අපේ වර. හැබැයි මේ තක්ෂිලාව තියෙන්නේ බොහොම ඉස්සරනේ. හරි ඔය දැන් මේකට පොත් ලියලා තියෙනවා පරිවේෂණ කරලා තියෙනවා ආයුර්වේදයේ තියෙන ඒවට වෙනස් ඒවා තියෙනවා මේකේ. මම මේ එකක් කියන්නේ දැන් ඒ ඒ හිස්කබල පිළිබඳ කරපු එකක දැන් ඒකේ තියෙනවා පුබ්බ කම්ම කියලා එකක්. ඊට පස්සේ ප්‍රධාන කම්ම තියෙනවා. ඊට පස්සේ පච්චා කම්ම කියලා මේ පාලියේ තියෙන පාලි පොත්වල තියෙන එකක්. එතකොට ඒ පුබ්බ කම්ම කියන්නේ මේ ඔපරේෂන් එක කරන්න ඉස්සර වෙලා මෙයාගේ හිත හදන එක. මම හිත අද තියනවාද මම දන්නේ නැහැ. ඒක පච්චාකම්ම නම් අද තියනවා කියන අපේ දියණිය හැදුවා ඔය මේ කම්පියුටර් මෙව එකක් අර රෝහලේ මහ රෝහලේ ඔය මේ මොකද්ද මං හිතන්නේ මේ වකුගඩු ඔපරේෂන් එකකින් හරි පස්සේ කරන පිළිවෙල පිළිබඳ කම්පියුටර් ඩිසයින් එකක් කරා මම දැක්ක පහුගිය දවස්වල. ඒ පච්චාත් කර්මනේ. ඒතර පුබ්බකම්ම කියන්නේ හිත හදන එක. ඒ හිත හදන්නේ දැන් මේක කියලා තියෙන්නේ මෙහෙම. ඔය ඒ හිස්කබල ඔපරේෂන් කරලා කරයිමකට කීමකදී මේ එයා කියලා තියෙනවා මේ ඔයා කැමතිද මේක කරන්න. මොකද හේතුව මේ මාස 7ක් ඉන්න ඕන එක පැත්තකට ඇරිලා බුදියන්න ඕන. තව මාස 7ක් අනිත් පැත්තෙන් නිදන්න ඕන. මේ තව මාස 7ක් උඩු බැල්ලෙකින් ඉන්න ඕන. මේකට කැමතිද මාස 21ක් මෙහෙම ඉරියව් තුනෙන් ඉන්න ඕන. එයා හා කිව්වලු මම එහෙම කරන්නම් කියලා. එහෙම කරලා ඊට පස්සේ ඔපරේෂන් එක කරලා ඉස්සරලා මෙයාව බැඳලා හරි. හැබැයි ඉතින් ඒ කාලේ කියනවා වට මේ තිබුණා කියලා බෙහෙතුත් කොහමාරි මෙයා බැඳලා ඔපරේෂන් කරලා ඒකේ සත්තු වරන් දාලා ඒක මහලා ඒකට තෙල් ගාලා මෙවා කරලා ඊට පස්සේ දැන් එක පැත්තෙන් ඉන්නවා. දවස් 7ක් මෙයා ඉතින් දිනපතා යනවනේ පශ්චාත් කර්ම නැන ප්‍රධාන කර්මය කළා ඔපරේෂන් එක. දැන් මේක පශ්චාත් කර්මය එනවා. ඒ කියන්නේ මේ පෝස්ට් මොකක්ද එකට කියන්නේ මේ සත්කමෙන් පස්සේ පෝස්ට් ඔපරේෂන් කියා ඒක දැන් කරනවා. ඉතින් දවස ගන්න යනවලු. එතකොට එයා කියනවලු මේ දවස් 7ක් විතර ගියාට පස්සේ අනේ මට බැරිද මේ අනිත් ඒක පැත්තකට හැරිලා බුදියන්ට කියලා දකුණු පැත්තේ ඉන්නේ මට බැරිද දවස් 7කින්. හා හා කමන්නෑ දැන් ඔයා මිනිහ දවස් 7ෙන් ඉඳ දුන්නලු. ඊට පස්සේ ආයේ දවස් 7කින් ගියාට පස්සේ අනේ මට බැරිද මේ පැත්තට හැරිලා ඉඳ. හා හා කිව්වලු. ඊට පස්සේ අනේ ආයෙ තවත් දහසකින් ගියා පසු කරන්න බැයිද මේ මෙහෙම උඩු බැල අනේ හා කමන්නෑ කියලා ඉඩ දුන්නලු. ඒ මොකද අරයාගේ හිත හැදුවා මාස 21කට එහෙම ඉන්න හදලා මේක ඉඩ දුන්න. හැබැයි එතන අමතක කරන්න එපා කියලා තියෙනවා. ඔයා මේ සති 3ෙන් දැන් දවස් 21කින් වැඩේ ඉවරයි. ඊළඟට
ඔයාට හැබැයි මාස 21ක් යනකම් මේ ගැන සැලකිල්ල දක්වන්න ඕනේ මේ මේ රෝගී තත්ත්වය පවත්වාගෙන යන්න. ඒක තමයි හාඳුරන්නේ මම හැබැයි ඒක ඔය වෛද්‍ය ශාස්ත්‍රයේ කරන කොටයි දැනගත්තේ ගිලාන පච්චය වේසජ්ජ පරික්කාර කියලා කියනෝනේ අපි කියනද ගිලම්පස කියලා. ඒකේ නිසි තේරුම මේ රෝගීෙක් නිරෝගී වුණාම ඒ නිරෝගී භාවයේ පවත්වාගෙන පරික්කාරයෙන් ආරක්ෂා කරන නිරෝගී භාවයේ ආරක්ෂා කරන දේවල් වලට කියන්නේ ගිරාණ පච්චේ බේසජ්ජකාරක බේසජ්ජ කියන්නේ බේසජ්ජ පරික්කාර. ඒ කියන්නේ රෝගියෙක් නිරෝගී වුණන් පස්සේ ඊට පස්සේ ඒ ඒ නිරෝගී භාවයේ රැක ගන්න තියනවානේ මේ මේවා කරන්න එපා මේවා කරන්න එපා කියලා ආන් ඒකලු ඒ ගිරාණ පච්චේ බේසජ්ජ පරික්කාර කියලා කියන්නේ. එතකොට දැන් මේක අදත් කරන එකක් නේ. ඊළඟට දැන් ඔය තවේව අපේ ඔය වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයන් නිසා විග්‍රහයන් නොවන නිසා මොකද දැන් පාලි වලට තේරුම් කියන්නේ වෛද්‍යවරු නෙමෙයිනේ. දැන් මාත් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉගෙන ගන්න නිසා තමයි මේ මට මේක අහුවෙන්නේ. දැන් අර අපේ හාරු කිව්වා බගන්දරා වලට ඔපරේෂන් එකක් කරා හම්දු සඳහන් කරන්නේ. බගන්දරා කියන්නේ මේ මේ බඩවැලේ තියෙන ප්‍රශ්නයක්නේ. මලමාර්ගයේ තියෙන එකක්නේ. එතකොට දැන් ඔන්න ඒකේ තියෙනවා නකසත්ත කියලා එකක්. ඉතින් ඕක පරිවර්තනය කරලා තියෙන්නේ නියපොතු පිළිබඳ නියපොත්තක් මොකක් හරි කියලා. ඉතින් ඒක සම්පූර්ණ වැරදි. ඒක රූප සටහනක් දෙන නකසත්ත කියන්නේ නියපොත්තක ෂේප් එකට හදාපු උපකරණය. ඒකෙන් තමයි යෝග වෛද්‍යවරයා අර ගෙඩි අරන් දාලා තියෙන්නේ. එතකොට දැන් ඒක උපකරණයක්. ඒ වගේ උපකරණ 71ක් දෙන බෞද්ධ සාහිත්‍යයේ විතර. එතකොට අනිත් එක ඔය ආයුර්වේදයේ නැති ආයුර්වේදෙත් ඒ සංකල්පේ තියෙනවා. නමුත් බුදුහාරෝ තමයි මුලින්ම පෙන්නලා තියෙන්නේ ඖෂධාහාර සංකල්පය. ඖෂධාහාර කියන්නේ ඒක වචනෙම කියනවා මේක ඖෂධයක් වශයෙන්ුත් ආහාරයක් වශයෙන්. දැන් පංචබේ සජ්ජ කිව්වේ ඒකටනේ. ඉතින් මම හිතනවා මෙව්ව අපිට හුඟා ඊළඟට අනිත් එක තමයි අපි කවදාක්වත් නොහිතන එකක් ආයුර්වේදෙත් මේක තියෙනවා කාල පරිණාම. දැන් රෝග වලට හේතු වෙන එක කාලයේ වෙනස් වීම. ඉතින් මේක තමයි අපේ ජ්‍යොතිෂය කියන්නේ. දැන් මේක මම කෙටියෙන් කියන්න මේකත් ඔප්පු කරපු එකක්. මොකද්ද උත්තරායන දක්ෂිණායන ભેදේ තියෙනවනේ මේ අංශක 360ක් වන මේ 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 ප්‍රමාණය තුල සූර්යයා ගමන් කරනවා පෙබරවාරි ඉඳලා ජූලි දක්වා උත්තරායන. ඒ කියන්නේ පොළවට ඉතාම සමීපයි සූර්යා. මේක උෂ්ණත්වයෙන් අධික වෙනවා. දැන් අප්‍රේල් වෙනකොට හැම ඉන්න බෑ. ඉතින් වැඩියෙන්ම රෝග හැදෙන්නේ මේ කාලෙනේ. ඉතින් ඕක අපි තේරුම් ගන්න ඕනේ. දැන් රෝහල් වල වාර්තා ආරම්භ බලන්න මම රෝහල් තුනක බැලුවා. වැඩියෙන්ම ලෙඩු වෙන්නේ පෙබරවාරි ඉඳලා ජූලි දක්වා. එතකොට ජූලි අගෝස්තු ඉඳලා ජනවාරි දක්වා ලෙඩු අඩුයි. මොකද සූර්යයා පෘථිවියෙන් ඈත් වෙනවා, මේ සීතල වෙනවා පරිසරය, රෝම කූප වැහෙනවා, දාඩිය දාන්නේ ඇතුලේ ගින්න වැඩි වෙනවා, ආහාර හොඳට දිරවනවා, හොඳට කනවා. එතකොට ශක්තිය වැඩි, ප්‍රතිශක්තිය වැඩි. මේ මාස 6 ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඉතින් වැඩියෙන්ම ඔය බෝ වෙන රෝගයි ඔක්කොම එන්නේ මේ කාලේ. මට ඒක ෆාමසියකින් කිව්වා අපි ඔය මා 6 මාසේ අර රෝග බෝ වෙන්නේ නැති අපි අලුතෙන් ඕඩර් කරද්ද හැල්ලු. මොකද හේතුව අර විකිණෙන්නේ නැති හින්දා අර තියෙනේ වයින්ම ෂේප් කරගන්නවලු. එතකොට මම අර මීට කලිනුත් දවසක් කිව්වා මම ඕගේ තව එකක් හොයාගෙන යනවා. ඒක තවම ඔප්පු කරගන්න බැරුව ගියා. අරකත් මහා පරිමාණෙන් ඔප්පු කරන්න ඕන. මේ 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 ක්‍රිකට් දිනන්නේම මං හිතන්නේ අගෝස්තු ඉඳලා ජනවාරි දක්වා. ඒ අර පරදින්නෙම පෙබරවාරි ඉඳලා ජූලි දක්වා. ඇයි ප්‍රතිශක්තිය අඩුයිනේ, ශක්තිය අඩුයි. ඔය බලන්නකෝ බලන්න මට ඒක තවම හරියට ඔප්පු කරගන්න. ඒක අධ්‍යයනයක් කරන්න ඕනේ. අධ්‍යයනයක් කරලා බලන්න ඕනේ. ඊළඟට අනිත් එක කිව්වා අර මෙතුමා කිව්වා වෛද්‍යවරු ඉස්සර හිටියා දැනුත් හොඳ මේ ඇත්තෙන් ජීවක වෛද්‍යවරු වගේ වෛද්‍යවරු බටහිරත් ඉන්නවා. ඒකත් අපි කියන්න ඕනේ. අවසන්ත මහත්තයත් හොඳට දන්නවා ඇත්ත වශයෙන් සමහර වෛද්‍යවරු ගත ඔක්කොම එහෙම නෙමෙයි. මොකද ඒගොල්ලෝ සමහර අය ඉන්නවා මුදල් නෙමේ බලන්නේ ලෙඩා හොද කරන්න. ඒ තරම් ජීවකය වගේ අපි ඒක ඔක්කොටම ආරෝපණය කරන්න හොඳ නැහැ. මොකද අපි අත්දැකීමෙන්ම දන්නවා පුදුම කැපවීමක් තියෙනවා රෑ එළි වෙනකම්. මේ එහෙම හිතාපු දැන් මම උදාහරණයක් දෙකොත් මෙතුමත් ඒ නෝ දන්නවා අපේ මේ මට මේ ප්‍රතිකාර කරපු ඒ වෛද්‍යවරුන්ගෙන් ඔය ප්‍රොෆෙසර් අර්ජුනද සිල්වා මහත්මයා එදා කිව්වා මං එළි වෙනකම් මං නිදි මරන්න නිදි මරලා මේක හෙව්වා කිව්වා මේ මොකද්ද මේ හදන්නේ කියලා. ඒ තරම් මහන්සි වෙන අය ඉන්නවා මහාචාර්යවරු යෝපිය අරු කරන්න ඕනේ. හැබැයි මෙහෙම අය අරහෙම අයත් ඉස්සරත් හිටියා. අංශ දෙකේම ඉස්සරත් හිටියා. ඉස්සර හිටපු එකට එකක් කියලා නවත්තන්න ඒක මං මීට කලිනුත් කියලා තියෙනවා. වෛද්‍ය රාජ නමෝ තුබ්බං යම රාජ සහෝදර
යම රජ්ජුරුවන්ගේ සහෝදරයෙක් බඳු වෛද්‍ය රාජය ඔබට නමස්කාර වේවා. යමස්තු හරතේ ප්‍රාණං. හැබැයි යම රජ්ජුරුව ගන්න පණ විතරයි. වෛද්‍ය ප්‍රාණං ධනානිච. වෛද්‍යවරයා පණයි සල්ලි දෙකම ගන්නවා කියලා. එහෙම වෛද්‍යවරු ඒ කාලෙත් හිටියා. අද සමහර විට ඇති. අන්න ඒකයි. නෑ මෙතෙන්දි කියන්න ඕන අර සල්ලි ක්‍රම පිළිබඳ සුසුත කියලා සංහිතාවක් තියෙනවා. ඒක ඔය සල්ලි උපකරණ දැන බටහිරා ඒක අධ්‍යයනය කරනවා. ඒ සේරම කතන්දර ඒකේ තියෙනවා. හැම ලෙඩකටම කරන්න ඕන වෙලාවේ සල්ලි කරන්න ඕන. තර බගන්දරෝයි සල්ලි කරන්න ඕන. නැති තැන ඕනේ නැහැ. ඒ කෙලින්ම රිසීවරු කියලා තියෙනවා. අනිත් එක තමයි අපි කිව්වනේ නේ රෝගීන් පිළිබඳ මෙතෙන්දී දැන් ලෝකයේම දැන් මම මගේ මතයක් මේක පුද්ගලික මතයක් නෙමෙයි. ආයුර්වේදික කියන්නේ ආයුෂ වැඩි කරන තැනනි. මම කිව්වා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආයුර්වේදික කියලා ගහන්න මහරෝහලට. කමන්නේ ආයුෂ වැඩි කරන තැනනි. මොකද ලංකාවේ හැමෝම අවංකව පිළිගන්න ඕන ඉතාම දුෂ්කර අවස්ථාවකදී යන්නේ මේ නවීන වෛද්‍ය ක්‍රමයේ කාටවත් අයිති එකක් නෙමෙයි. දැන් ඒගොල්ලෝ ගේනවා මතයක් මේක මේ බටහිර වෛද්‍ය ක්‍රමය නෙමෙයි මේක නවීන වෛද්‍ය ක්‍රමය. එතකොට ආයුර්වේදයේ අතීතයේ තිබිලා අපේ මහාචාර්යතුමා පිළිගන්න ඇති ඉතිහාස ගමනක් යනවා. එතෙන්දි දැන් අපි ගමු දැන් කියන මම ඉගෙන ගන්න කාලේ අයිය ආයුර්වේද දිනු කළා ගතයි නිතින් රෝද දාලා මං ගෝ තෝද දාලා තමයි කාර්යයේ තියෙන්නේ දැන්. ඒ කාලෙත් එංගලන්තේ කරත්ත ගියේ. හරිනේ? එහෙනම් අපි එහෙම හිතන්න බලලා ඒ වැඩ කොටස කරමු. හොඳයි. සංහිතා ග්‍රන්ථ චරක සුශ්‍රුතාදී සංහිතා ග්‍රන්ථ ගැන සඳහන් කළේ වටිනා ඥාන සම්භාරයක් කැටි කරගත්ත සංග්‍රහිත කරපු වටිනා ග්‍රන්ථ. සමහර ග්‍රන්ථවල මුල් කෘති නැහැ. ඔය පස්සේ ලියච්ච වටිනා ආයුර්වේද සාහිත්‍යයක් තියෙනවනේ. ඔය වෙදකමට අදාළ වටිනා සාහිත්‍යයක් තියෙනවා. ඒක හරියට අධ්‍යයනය කරනවා කියන එකත් සප්ත මහා සාගරේ වගේ පරිමේට පිවිසෙනවා වගේ වැඩක් තමයි. කොහොම නමුත් අද හොයාගන්න නැති නමුත් තිබුණාය කියලා සාක්ෂි සාධක තියෙන වටිනා ග්‍රන්ථ සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ වාර්තා වෙලා තියෙනවා මීට වඩා වටින පොත් වෙන රටවල තියෙනවා. ඔව්. ගෙනිහිල්ලා. සමහරට කොහේ හරි එංගලන්තෙත් දන්නෙත් නැහැ. මෙහෙ තිබිච්ච ඉන්දියාවේ තිබිච්ච වටින දැනුම් සම්භාරයක් අද හොයාගන්න නැති වටිනා ග්‍රන්ථ සම්භාරයකුත් තියෙනවා. මහාචාර්යතුම. ඔව් හසන්ත ඔබ කිව්වේ රචනා කරපු වෛද්‍ය කෘති ගැන. ඒතර අපිට හොයාගන්න පුළුවන් මේ අපි මහන්සි වෙලා හොයන් නැතිකම නිසාත් අපිට සමහර දේවල් ලැබෙන්නේ නැහැ. මම මේ කියන්නේ එක්තරා උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්න. අපි මට මතක හැටියට අපි 2015 අවුරුද්දේ එක් බලංගොඩ ප්‍රදේශයේ තියෙන එක්තරා ගල් ගුහාවක කැණීමක් කළා. මේ කැණීම කරන අවස්ථාවේ අපේ අරමුණක් තිබුණා. මොකක්ද ඒ අරමුණ? අපිට උවමනා වුණා මේ අය සාමාන්‍යයෙන් පිළිගන්නේ හුඟක් පැරණි ගල් ගුහාවල හිටපු අය මේ දඩයම් කරලා ජීවත් වුණා කියලා. නමුත් අපේ බලාපොරොත්තු තිබුණේ මේ අය මේ ශාක ආහාරත් සමග මොන හරි සම්බන්ධතාවක් තිබුණාද ශාක වර්ගත් එක්ක කියන එක හොයන්න. දැන් එතකොට මේ ඡායාරූපේ පේනවා ඒ අපි හාරපු ගල් ගුහාව මේ බලංගොඩ ප්‍රදේශයේ. මේ ගල් ගුහාව හැරීමෙන් අපිට ඉතාම වැදගත් සාක්ෂි කීපයක් සොයාගන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ ඡායාරූපේ ඔබට පේනවා ඇති මේ තියෙන්නේ ඒ ගල් ගුහාවේ හිටපු මිනිස්සු ගෙනල්ලා පරිහරණය කරපු ශාක ඇට වර්ග. දැන් මේවා හුඟක්ම පිලිස්සිනා. පිලිස්සෙච්ච නිසා තමයි මෙච්චර කාලයක් මේක ඉතුරු වෙලා තිබුණේ. මේවා මෙච්චර ලොකුවට පෙනුනට මේවා මිලිමීටර් ගාණින් මනින්න ඕනේ මේ ලොකු කරලා ඡායාරූපගත කරලා තියෙන්නේ. එතකොට දැන් අපි මේවා එකින් එක එක දැන් මෙතන තියෙනවා V ඇටක්. මෙතන එක පේනවා අර කුඩා ඇටයක් තියෙනවා V ඇටයකුත්. මේකේ තියෙන වැදගත්කම මොකක්ද? දැන් ඔබ කිව්වා පැරණි වෛද්‍ය ග්‍රන්ථ වෙන රටවල් වලට ගෙනියන්න ඇති අපේ වසන් වෙලා ඇති කියලා. ඉතින් මේවත් ඇත්ත වශයෙන්ම පොත් වගේ තමයි. මේවත් අපිට කියව ගන්න පුළුවන්. දැන් මේ ඇට වර්ග හම්බෙච්ච පස්තරය අපි කාල නිර්ණය කරාම මේක අවුරුදු 5400ක් පිටිපස්සට යනවා. ඒතර අවුරුදු 5400කට උඩදී මේ මිනිස්සු මේ කැලේ තියෙන මේ ඇට වර්ග ගෙනල්ලා අපි දන්නේ නැහැ මොකටද පාවිච්චි කරේ කියලා. කෑමට ගත්තද, මේකේ තියෙන ඖෂධීය වටිනාකමට ගත්තද කියන එක පිළිබඳව අපිට එහෙම ලොකු අවබෝධයක් නැහැ. නමුත් මේක පිටිපස්සේ එළවනකොට අපිට පේන දෙයක් තමයි මේ තියෙන්නේ. අපි ඒවා සමහර අය කියවා මේ අඟුරු කෑලි කියලා. ඊට පස්සේ අපි මේක විද්‍යාගාරවලට යවලා පරීක්ෂණ කරා අන්වීක්ෂ වලින් මේ වගේ ලකුණු වලින් ඒවා තහවුරු වුණා මේ තියෙන්නේ මේ ශාකවල ඇට වර්ග කියලා. ඊට පස්සේ මේ බලන්න මෙන්න මේ උදාහරණය ඉතාම වැදගත්. මේ මොකද්ද? මේ යහපැත්තේ ඔබගේ අර ලොකුවට පේන ඇටය මේ ශාක ඇටයක්. මේක ලොකු කරලා බැලුවහම මේ තියෙන්නේ මොකද්ද? වළඟ සාල ඇටයක්. ඒතර අවුරුදු 5400කට උඩදී
මේ එක්තරා ගල් ගුහාවක ජීවත් වෙච්ච මිනිස්සු ඒ ගල් ගුහාවට වළඟසාලයට අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මම මේ ප්‍රේක්ෂකීන්ට පැහැදිලි වෙන්න දෙන්නේ නූතන වළඟසාලයටයි අරක අපි ලොකු කරලා අරගෙන තියෙන්නේ මේ චාරූපේ පැහැදිලි වෙන්න ඕන නිසා. එතකොට මේ ද වළඟසාල ආහාරයට ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එහෙමනම් මේ අය මේ වළඟසාල ඇට අවුරුදු 5400කට උඩදී මේ ගල් ගුහාවට ගෙනාවේ ඇයි? ඒගොල්ලෝ මේ ඇට වර්ගයේ තිබෙන යම්කිසි ඖෂධීය ගුණයක් පිළිබඳ සංවේදනයක් ඇයට තියෙන්න ඕන. එහෙමනම් දැන් මේ අවුරුදු 5400කට උඩදී මේ කරපු වැඩේ අපි දාන්නේ මොන සම්ප්‍රදායටද? ආයුර්වේදයටද? හෙළවේදකමටද? මොකටද? එහෙනම් අපි මේක ගැන අලුතෙන් හිතන්න ඕන නේ. එතකොට මේ ඖෂධ වර්ග පිළිබඳ දැනුම අපි ඉතාම ඈත කාලයක ඉඳලා ස්මරණයෙන් අත්දැකීමෙන් අරගෙන එනවා. පසු කාලවල ඒවා සමස්ත ආසියාව පුරාම ඇතිවෙච්ච සම්බන්ධතා නිසා මේවා එකට හුවමාරු වෙලා නොයෙකුත් අදහස් ඇති වෙලා සම්ප්‍රදායන් ගොඩනැගෙන්න ඇති. නමුත් මේ වගේ උදාහරණ වලින් අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙනවා ඉතාම පැහැදිලිව ඉතාම ඈත කාලයක ඉඳලා මේ පරිසරයේ තිබෙන මූලද්‍රව්‍ය සංඝටක පාවිච්චි කරලා අපේ නන්ද විජයරත් මහත්මයා කිව්වා වගේම ශරීරය නිතරම බලන්නේ සුව වෙන්න. අපි දන්නවා කැපුණොත් එතන ප්ලස්මාව ඇවිල්ලා ෆයිබ්‍රින් නූල් හැදිලා ඒක අපි එතකොට කරන්නේ බෙහෙත් දානවා කියලා කියන්නේ ඒක විස බීජ වලින් ආරක්ෂා කරගන්න යම් කිසි දෙයක් කරන එක. අර අපි පුංචි කාලේ නම් බිම මේ අපි හරියට තුවාල කරගන්න වැටිලා අපි කරේ කුරුම් බැට්ටියක් ඌරච්චි කරලා කුරුම් බැට්ටිය ගානේ. මොකද කහට බැලුවම අද බෙටඩීන් කියන්නේ කහට වර්ගයක්නේ. ගහලා එතන මේ මැස්සන්ට වහන්න කෝඳුරන්ට වහන්න ඉඩ දෙන්නේ නැතුව ඒක ආවරණයක් දාලා වහ ගන්නවා. ඉතින් මම මේ කියන්න උත්සාහ ගන්නේ මනුෂ්‍යයාට මේ සියලුම ප්‍රාණීන්ට මේ ලෝකේ ඉන්න ඒ අයට ස්වභාව ධර්මයේම දීලා තියෙන සංවේදනයක් ස්වභාව ධර්මයේ තේරුම් අරගෙන කරන්න. දැන් මෙතනදී අපි බෙදිලා ඉන්නවා බටහිර වෛද්‍ය ක්‍රමයයි පෙරදිග වෛද්‍ය ක්‍රමයයි ඔහොම කියලා. මේක මේවා තිබෙන දර්ශනය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ මේ අපිට කාලේ මදි ඒ මේ සුවපත් වීම පිළිබඳව තිබෙන දර්ශනය පෙරදිගය මේක දිහා බැලුවේ කොහොමද ශරීරය ගැන බටහිරයි ශරීරය ගැන දිහා බැලුවේ කොහොමද? ආ දැන් අපිට අපි ගොඩ වේදකන් අත් බෙහෙත් වලින් දත් සුවපත් කරනවා. නමුත් දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගියහම අහන්නේ අපි ගලවමුද මේක කියලා. එතකොට ඒ ගැලවීමයි නොගලවා සුව කිරීමයි කියන එක දර්ශනවාද දෙකක්. ඉතින් ඒක පෙරදිගයි බටහිරයි දියුණු වෙන නිසා මම හිතනවා මේ සාකච්ඡාව ඉදිරියට තියා යුතුයි. මේවා ගැඹුරෙන් සාකච්ඡා කරන්න කොහොම වෙතත් මේ අපට ඕනෑම රටක ඕනෑම සමාජයක වගේම අපේ සමාජයේ අපේ සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා සුවපත් වීම සම්බන්ධයෙන්. ඔව් සම්ප්‍රදාය ඇසුරින් ආ වටිනා ඥාන සම්භාරයක් තිබූ බවට පැහැදිලි සාක්ෂි සාධක තියෙනවා. එය ඉතා දියුණු සමෘද්ධිමත් මට්ටමක තිබූ බවට සාක්ෂි සාධක තියෙනවා. නමුත් අද ඒක ශේෂ වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා අපට මේ පොඩි නිර්දේශ කරන්න බයකුත් තියෙනවානේ. අවල් ලෙඩේ ඇදුනම අවල ළඟට යන්න කියලා. මොකද මේක අර කිව්වා වගේ සමහරට ව්‍යාපාරික මට්ටමකට ඇවිල්ලා සමහර ලෙඩ රෝග තියෙනවා ඒ බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිට පමණමයි. සමහර සත්කම් තියෙනවා ඒ දියුණු මට්ටමට ගිහිල්ලා ඒක ෂණිකව ජීවිතේ බේරගන්න නම් රෝහලට ඇතුළත් කරලා ශල්‍යාගාරයට අර සත්කම කරන්න ඕන. මේ මහත්ය හම්බෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ ඒ වෙලාවට. ඒ හින්දායි අද තැනට උචිත විදිහට වැඩ කරන්න. හැබැයි රෝග වලින් වැළකීමට මේ නිවාරණ ක්‍රම සඳහා සමහර රෝග සඳහා ප්‍රතිකාර හැටියටත් අදත් ඉතා වටිනා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර චිකිත්සා ක්‍රම මේ අපේ පැරණි ඥාන සම්භාරයේ අදත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවා තියාගෙන ඇයි මෙහෙම කරන්නේ කියලා දැන් ඔය මේ බාල රෝග චිකිත්සාව කියලා වෙනම චිකිත්සාවක් තියෙනවා. පොඩි ළමයින්ගේ ළමා රෝග පිළිබඳ එහෙම වෙනම ශාස්ත්‍රයක් තියෙනවා නේද? දැන් මම මේ පුංචි අතුරු ප්‍රශ්නයක් මෙතන විශේෂඥ මණ්ඩලයක් ඉන්න හින්දා කමක් නැහැ මේ ප්‍රශ්නේ ඇහුවට. පොඩි දවස්වල මහත්තයෙක් පොතක් ලියලා තිබ්බා මොකද ත්‍රිලෝක විජේපත්‍ර මොකක් කර කියලා මටත් ඒ පොත එවලත් තිබුණා. ඇත්තටම කංසගෙන ලියලා තියෙන ශාස්ත්‍රීය අධ්‍යයනයක්. දැන් කංස පිළිබඳ අපේ රටේ තියෙන නීති රීති අබින් ඔය ආදී වෙනම කතන්දරයක් මේ අපේ විද්වත් මණ්ඩලයකනේ මේක කතා වෙන්නේ. මේ ඒ මහත්මයාත් මේ තර්කයේ ඉදිරිපත් කරනවා මේක විරුද්ධ මත තියෙන්න පුළුවන්. මේක ඖෂධීය වටිනාකමක් තියෙනවා. මේක අධිරාජ්‍යවාදීන් විසින් හිතාමතා මේක මේ තහනම් මේ ගහක් බවට පත් කරලා අපිට තියෙන ඖෂධීය වටිනාකම ප්‍රයෝජන ගන්නත් විදිහක් නැති තත්ත්වයට පත් වෙලා කියලා තර්කිකුත් ඉදිරිපත් කරනවා. ඔය මිසරය වගේ රටවල අරාබිය වගේ රටවල
ඔය කංසා බින් සාදික්කා කපුරු එඬරු ඖෂධ හැටියට පාවිච්චි කරලා තියෙනව නේද දැන් පාවිච්චි කරනවා දැනුත් තියෙනවා ඔය දැන් හසීස් කියලා එකක් තියෙනවනේ ඒ කංසා වලින් අනේ එකක් දැන් හෙරොයින් කියන්නේ අබින් වලින් අනේ එකක් ඒ කාලේ මිනිස්සු අබින් ටිකක් කෑවා දැන් හෙරොයින් ගන්නවා මේ ඕව ඖෂධ පත්‍යත තියෙන ඒවා දැන් අපේ තියෙන අහිපේනාසවේ කියලා එකක් තියෙනවා ඒ කියන්නේ අබින් වලින් නින්දිය දැන් බුද්ධ රාජ කල්කට අබින් දානවා හතෙන් පහලයට දෙන්නේ නැහැ බුද්ධ රාජ කල්කේ. හරිද? එතකොට ওই කංස පිළිබඳ දැන් අවුරුදු ගානක් තිස්සේ පාර්ලිමේන්තුවේත් ඕක වාද කෙරුවා. මන් දන්න මම කළුතැනදී ඒක නඩුවක් ගියා. ඒ ඒ ඒ පෙරකුදෝරු නෝණ කෙනෙක් ඒ තාත්තගේ නඩුවට මාත් එක්ක ඇවිල්ලා කතා කෙරුවා. මං කෝක දිනන්න තියෙන එකම වැඩේ ඔයා ඔප්පු කරන්නේ මේක ආයුර්ද බෙහෙතක් කියලා. ඒ නඩුව ඒකෙන් හේප්පුණා. දැන් තියෙන ගැටලුව මේකයි හසන්ත. දැන් ඕක මේ විත්තල මණ්ඩලයක් රජයක් එක්කනේ යන්නේ. මේක භාවිතයේ තුල දැන් කැස්සර දෙන පැණි බොනවනේ මිනිස්සු. ඒකේ කොකේන් තියෙනවා මත් වෙන්න. ඒ වගේ සමහර විට මම දන්නවා ලංකාවෙම මම ආණ්ඩුවේ වැඩ කරන කාලේ මේ ආවා තරල සාර කියලා එකක්. මේ ජනතාවටත් එක කියන්නේ. තරල සාරයේ නැවැත්වීමට මම මූලික වුණා. හේතුව මොකද? තරල සාර අබින්තරල් මොනවාද? සුදුලූණු තරල සාරය, කොත්තමල්ලි තරල සාරය කියලා කොම්පැනි ගණන් ඇවිල්ලා දෙන්න ගත්ත බෙහෙත් සාප්පු වලට. වගකීමක් ඇතුව. එතකොට තරල සාර අරගෙන කට්ටිය කියලා ඩිස්පෙන්සරිට පොඩ්ඩක් දැම්මා. ඕක දැනකොට ඕක ඒ මහා පරිමාණ අපේ යාළුවෝ ඕක පටන් ගත්තා. මම තදින් විරුද්ධ වුණා. සල්ලි දෙන්නම් ඒ විදිහට යනවන ගමන මං කිව්වා නෑ රජකම දුන්නත් මේක නවත්තන්න ඕන. මේක මේ ආයුර්වේදයේ කියන්නේ මේ අරක්කු තබෑරුම නෙමෙයි. ඒ වගේ ඔය කියන අබින් කංස ගැන කිව්වම කංස භාවිතයට ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. තියෙන්න ක්‍රමයක් රජේ හදන්න ඕන. ඒක හැමෝටම කංස කන්න දෙන්න දැන් මුස්ලිම් අයගේ කෑම වලට කංස ටිකක් දානවා. එතකොට ඒකේ ගුණේ තියෙනවා ත්‍රිලෝක විජයපත්‍රම්නේ. දැන් ඕ වගේම වචනයක් තමයි දුහුඳු කියලා එකක් තියෙන ජෝතිෂ මති. දුහුඳු මොලේ වැඩෙන එකක්. ඒ හොඳ ඒවා වැඩෙන්නේ නැහැ. දැන් මෙතන විශාල මේ වෙළඳ ප්‍රචාරකත් නෙමෙයි හවියට කියනවනේ අරිෂ්ඨ බීලා වකුගඩු ගැලවෙනවා. මේ ජනතාවට කියන්නේ එහෙම වෙන්නේ නැහැ අරිෂ්ඨ බොන්නේත් නැහැ ඔහොම. අරකු බොනවාගේ අරිෂ්ඨ බොන්නේ නැහැ නේ මිනිස්සු. ඒකේ ප්‍රසන්ටේජ් එකක් තියෙනවා. මේක අර පහර දෙන්න ඕනුනහම ආයුර්වේදේ වහු වඩු නරක් වෙන නරක වෙච්ච එකක් ඇත්තෙත් නැහැ. ඒ වගේ මේක භාවිතය තුල තියෙන්නේ මේක යොදන්න ඕනේ ඖෂධ පැත්තට. ඔව්. ඒ ඖෂධීය වටිනාකම පරය අපේ රටවල අපේ සමහරු මේවා වෙන අරමුණු වලට වෙනත් දේවලට පාවිච්චි කිරීම නිසා තමයි ඒකේ තියෙන වටිනා ඖෂධීය ගුණේ පාවිච්චි කරන්න බැරි වෙලා තියෙන්නේ. ඕක සමායට නීත්‍යානුකූල අවසර දුන්න හැටියෙ මේක පටන් ගනි වෙන වැඩකට. ඒකයි තියෙන ප්‍රශ්නේ. නීතිමය ප්‍රශ්නයක් තියෙන එකයි. නමුත් ඔය ඔය ඖෂධීය වටිනාකම් පිළිබඳ කතාව ලෝකේ පුරා තියෙනවා. ඔය අභිමුල තියෙන. මට අවසර දෙන්න පාලක මැදිරියට යන පණිවිඩ කීපයක් සඳහන්. සිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි දොරමඩලාව සමග අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ ඇසුරින් මතුවෙන වෙදකම පිළිබඳ නිදසුන් පැහැදිලි කළා. හැබැයි අපි මහායානය, තන්ත්‍රයානය, වජ්‍රයානය ඇසුරින් මතුවෙන වෙදකම පිළිබඳ රහස් ඒවා අපි පැත්ත කතා විශේෂයෙන් තාන්ත්‍රික ද ඉන්දියාවේ එහෙම ඔය රසදිය යොදාගෙන රසදිය වෙන රසායන යොදාගෙන කරන ප්‍රතිකාර විශේෂයෙන් තාන්ත්‍රික අය අතරින් තමයි ආවේ කියලා මතයක් තියෙනවා. අපි මේ පැත්ත ගැන කතා කළේම නෑ වැඩසටහනේ අවසාන මිනිත්තු ටික අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් අපි නිරෝගීකම සෞඛ්‍ය අදාළව තියෙන විශ්මිත අපේ ඉතිහාසයත් එක්ක බැඳිච්ච වෙදකම් ආදී දේවල් ගැන කතා කරන වෙලාවේ ඇත්තටම බුදුදහමත් එක්කම අපි මේ ඉතිරි වචන කීපයක් සඳහන් කළොත් එකක් තමයි දැන් ගැලපෙන ආහාර වගේම ආහාරවල ගැලපීම කියන මේ දෙකම අපේ ආයුර්වේද පැත්තෙත් බෞද්ධ පැත්තෙත් කියන මේ දෙකේම තිබුණු කාරණාවක්. විශේෂයෙන් අපේ මහාචාර්යතුමා සඳහන් කරන ඔය බෞද්ධ ආයුර්වේදේ සම්බන්ධව ගැලපෙන ආහාර ගන්නත් ඕනේ ආහාරවල අතර ගැලපීමක් තියෙන්නත් ඕනේ කියන මේ දෙකම ගැන සාකච්ඡා කරනවා. ඒක ඉතා වැදගත් එකක්. අනිත් එක තමයි ඔය විහරණ ක්‍රමය. ඒක ඉතා වැදගත්. දැන් මට හිතෙනවා අපේ මහාචාර්යතුමනි ඔය මේ මංගල සූත්‍රයේ කතා කරන පුබ්බේචකත පුඤ්ඤතා අත්ත සම්මා පණිදි කියන මේ දෙකත් මේ සෞඛ්‍ය සම්බන්ධව කියපු දෙකක්ද කියලා. මොකද පුබ්බේචකත පුඤ්ඤතා කියන්නේ පෙරපින් තියෙන්න ඕනේ.
එහෙම පෙරපින් නැති අයට ආයුෂ වින්දනය කරන්න නිරෝගීකම ලැබෙන්න හේතුවක් නැහැ. ඒ වගේම තමයි අත්ත සම්මාපණිදී තමා මනාව පිහිටුව ගන්න ඕනේ. ඒතර තමා මනාව පිහිටුව ගන්නවා කියන එක පැත්තකින් ආහාර විහරණ පැත්ත, අනිත් එක තමයි මානසික පැත්ත. එතකොට ඒකෙදි භාවනාව, චිත්ත ඒකාග්‍රතාව, ඒ දේවල් ඉතාම වැදගත් හැටියට පෙන්න දෙනවා. ඒක ඒත් එක්කම දැන් ඔය නිරෝගීකමට අවශ්‍ය කරන දේවල් එක ගනිද්දි දැන් බුදුහම්දුරුව පෙන්නනවා උපස්ථායකයේ ලක්ෂණ, උපස්ථායකයේ ලක්ෂණ පෙන්නනදී අන්තිම ලක්ෂණ හැටියට පෙන්නන්නේ මොකක්ද? මේ කලින් කලට රෝගියාට මේ ධම්මී කතාය, ධර්මානුකූල කතාවකින් එයාව මේ දැනුවත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ උපදේශනය කියන එක. එතකොට හෙදකම, වෙදකම, උපදේශනය මේ සමස්ත එකතුනෙන් පස්සේ තමයි ඒ නියම නිරෝගී පුද්ගලෙක් පවත්වා ගන්නට, සෞඛ්‍යයක් පවත්වා ගන්නට පුළුවන් කියන එක බුදුදහම කතා කරන්නේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට ඒක කෙටි කරන්නම්. එකක් තමයි රෝග නොහැදී සිටීමට අදාළ චර්යාවන්. ඒකට කියනවා ස්වස්ථ චර්යාවන්. ඒ වගේම තමයි රෝග හැදුනට පස්සේ ප්‍රතිකාර. ඒ වගේ රෝගෙ හැදුනට පස්සේ ලබාගත්තු ප්‍රතිකාර වලින් පස්සේ නිරෝගී වුණාට පස්සේ නැවත රෝග ඇති නොවීම සඳහා ඇති කරගන්න ලබන ප්‍රතිපatti. මේ සියල්ලම එකතුනෙන් පස්සේ තමයි අර නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් කියලා කියන්නේ. ඉතින් ආරෝග්‍ය පරමාලාභ කියලා හැමතැනම කියවට ආරෝග්‍ය පරමාලාභ කියලා වචනයක් නැහැ. ආරෝග්‍ය පරමාලාභ කියන එකයි තියෙන්නේ. හැබැයි මේ ආරෝග්‍ය පරමාලාභ කියන එක ගැන තියෙන අටුවාගත විස්තරේ නම් තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභ. ඒ කියන්නේ ආරෝග්‍ය නිරෝගීකම ලාභාලාභයන් මේ ලාභාලාභයෝ ආරෝග්‍ය පරමා නිරෝගීකම මුල් කොට ඇත්තේ කියන එක. ඒ නිසා සකල විද ලාභයන් නිරෝගීකම මුල් කොටගෙන තියෙනවා නම් ඒ නිරෝගීකම වෙනුවෙන් කරනු ලබන සියලු ආයෝජනයන් ඒ ලාභයන් සඳහා කරනු ලබන ආයෝජනයන් බොහෝ දෙනෙක් ලාභයන් සඳහා ජීවිතේ නිරෝගීකම නැති කරගන්න අවස්ථාවල් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා නිරෝගීකම ලාභයන්ගේ මුල උල්පත හැටියට සලකල කටයුතු කළ යුතුයි. කන්නේ කුමක්ද වන්නේ එයයි. මේක මම කියපු එකක් නෙමෙයි, මේක ප්‍රකට කියමනක්. හැබැයි මේක අවධාරණය කරලා කලකට පෙර දොරමඩලා ගිය අපේ JRP සූර්යප්පරු මහත්තයා, ආචාර්ය සූර්යප්පරු මහත්තයා ඔක ලස්සනට ඒ කාලේ පැහැදිලි කරන මේ අවුරුදු 20කට විතර ඉතිහාසයේ ඉඳලා ආපු, දැන් අවුරුදු 92ක් වයස මම මේ ගිය සතියේ බලලා ආවා. එතුමාට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සූර්යප්පරු මහත්තයා පුළුවන් නම් දොරමඩලාවටත් කැඳවනවා ආය වේලාවක. මේ කන්නේ කුමක්ද වන්නේ එයයි ඔක අවධාරණය. අපි කන දේ තමයි වෙන දේ කියන එක ඔහු නිතරම කිව්වා. දැන් ඔය කියන එකේ මූලික හරයනයක අපි අපේ රෝග මේ හැම දෙයකම පසුයි මේ අපි කන දේවල් තියෙනවායි කියන කතාව අපේ විශේෂ වෛද්‍යතුමා. ඉන්නේ කන්නද කන්නේ ඉන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් නම් ඉන්නේ ඒකට තමයි. දැන් මෙතන අපි දෙන්න රට දෙන්න පණිවිඩය තමයි පිටින් එන දේවල්, විසබීජෝ, වෛරස්ෝ, දේශගුණයෝ, හීතල, උෂ්ණ සේරම සතුන්ට වගේම ශාකවලටත් මිනිසුන්ටත් බලපාන. අපි ඒ හින්දා විශේෂයෙන්ම ශාක රැක ගන්න ඕන එකක්. මොකද ඒකෙන් අපිට ඕන වාතාවරස එන්නේ. ඊළඟට ජීවීන් කිව්වහම සතුන් ශාක සේරම එනවා. දැන් අපි මම ඉන්න ස්ථාවරයේ තමයි සත්තු ඉන්නේ අපිට කන්න නෙමෙයි, ඒගොල්ලන්ට ජීවත් වෙන්න. නමුත් මෙතන වෙලා තියෙන්නේ දැන් ලෝකේ මානව සම්පත් ගැනමනේ, මිනිස්සු ගැනමනේ කතා කරන්නේ. මිනිසා රැකගෙන මානව අයිතිවාසිකම්. ඒ හින්දා ශාක පිළිබඳ අයිතිය, සතුන් පිළිබඳ අයිතියත් අපි ගන්න ඕන. මොකද ඒ තුන හරියට ගෙනියේ නැත්තම් මේක වෛරස් වෙනකොට ඔයිට වැඩිය භයානක මේ ස්වාමීන් වහන්සේ කිව්වා වෙනින් අපි හිතන්නේ නැති ඒවා අයිස් කඳු ඇත්තෙන් එන්න පුළුවන්. මොකද මේ ලෝකේ තියෙන සාධාරණ කියලා කතන්දරයක්. සාධාරණ කමෙන් සත්‍ය කියලා එකක් තියෙනවා. අපි කියන සත්‍යක්‍රියා කියලා කියන්නේ ඒකේ තියෙන අපි නොදන්න විශාල ගුණයක්. දැන් දරුවෙකුට සත්‍යක්‍රියාව අම්මා හරියට කෙරුවොත් දරුවට හොඳ වෙනවා. ඒක මේ මයික්‍රොස්කෝප් එකෙන්, මැජික් එකෙන් පෙන්වන්න බෑ. ස්කෑන් කරලා බලන්නත් බෑ. කෙනෙකුට දැන් හසන්ත මාත් එක හිතවත්ද කියලා ස්කෑන් කරලා බලලා කියන්න බෑනේ. ඒක දන්නේ හදවතෙන් එන පණිවිඩේ. යාළුද නැද්ද කියලා දෙන්නේ ඒ දෙන්න තනි තනියෙන් තමන්ගේ හිත තමයි දන්නේ. ඒ වගේ රෝග කියනක අපි මහාචාර්යතුමා කිව්වා ඇඟ බලනවා බේරිලා ඉන්න, මේ දිව බලනවා නොහැපි ඉන්න, හිතන්න ගියොත් තමයි හප්ප ගන්න. ඒ හින්දා මං කිව්වා කුරුල්ලොත් එහෙමනේ. මිනිසාට සොය ශක්තියක් තියෙනවා ලෙඩ රෝගවලින් බේරීම, සොයන් අයිතියක් වගේම ඇඟෙන් වෙනවා. අපි දැන් මම එක සාකච්ඡාවක් දැවුවාම SPA ගහනවද කියලා ඇහුවාම ඕ මම SPA ගහන්නේ නැහැ, වදිනු. හුස්ම ගන්නේ නැහැ ඔයා කිව්වාම ගන්නවද නැහැ, ගන්න නැහැ. හුස්ම ගන්නේනවා. ඒ වගේ ඇඟ බලනවා නිරෝගීව ඉන්න ඕන විසපේජයක් වෛරසයක් නැති කිරීමේ එකක් ඇඟෙන් එනවා. අපි ඇඟට ශක්තිය දෙමු. ඒ වගේ පැරණි වෙදකමේ, සිංහල වෙදකමේ ශරීරයටයි ශක්තිය දුන්නේ.
ඒකෙන් දැන් ලෝකේ හොයාගෙන තියෙන ඇන්ටිබයොටික් කියන එක ප්‍රතික්ෂේප වෙනවා. ඇඟෙන් බලන හොඳ කරන්නේ ඒ හින්දා මේ වගේ වැඩසටහන් වල අපි කරන්න ඕනේ මිනිසුන්ව හිත ශක්තිමත් කරන්න ඕන එකක් ආයුධ කියනවා. හිත ගත හොඳට තියෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාව හොඳට තියෙනාම රෝග වලින් වැළකීලා ඉන්න පුළුවන්. තිදෝස වාතයේ පිත්තේ කපගෙන සමව ලෝකෙටම පොදු වී එක. ඒ හින්දා තමයි ඒ රටවලට අදාළ මාංශමයක් මස් කන රටවල වෙනස් ආහාර ගන්න රටවල මිනිසුන්ට වැඩිය. ඒ හින්දා දරුවන්ට අපි කියන්නේ කුඩා දරුවන්ව මෞකිරියලින් හදන්න වෙනත් වෙනත් දීපවන්න යන්න එපා. කිසිම දරුවෙක් ගිහිල්ලා වතුර බොන්නේ නැහැ හොයාගෙන මෞකිරි බොන්නේ. ඒ හින්දා සබහා දහමයට අනුව ගමනයන් එතකොට අපිට ඉන්න පුළුවන්. අපේ මහාචාර්ය රාජ් සෝමද මහත්තයා ඇතුළු කණ්ඩායම අර ලුණුගල්ගේ නේද ඒ පැත්ත ගිහිල්ලා පර්යේෂණය ගැන කීවා. මායේ අටපට්ටේම තින්නෝ රූපරාමු සහිතව මේ අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා මේ අපේ රටේ ජීවත් වෙච්ච අපේ ආදි මුතුන් මිත්තෝ කාපු දේවල් අපි හිතන්නේ මේ මස් බරු ගහගෙන තත්තු අල්ලගෙන පුච්චගෙන කාපු අය ආදිවාසී ගෝත්‍රිකයෝ කියලා දැනුත් කියනවනේ. මේ ගෝත්‍රික මානසිකත්වයේ අපේ අර මේ කියලා අතීතකාමේ ඔහොම වචන පාවිච්චි කරනවනේ. මේ ඔක්කොම නිකන් මේ සත්තු මර නේද මෙතුමගේ පර්යේෂණෙන් ඔප්පු වෙලා තියෙනවා. අපේ මිනිස්සු කාපු දහන්නේ වර්ග අපි හිතන්නේ නැති අද සමහරට කන්නේ නැති මේ සමහරට තනකොළ පවුල වගේ සමහර ඇට වර්ග මෙතුමගේ පර්යේෂණෙන් ඔප්පු වෙලා දෙන අපි කාපු දේවල්. ඉතින් අද කන්නේ නැහැ. ඉතින් මිනිස්සු ආහාරයට ගත්ත දේවල් මහ පුදුමාකාර අද අභාවයට ගිහිල්ලා මහාචාර්යතුමා. මම හිතනවා මෙතනදී දැන් අපි සඳහන් කළ යුතුයි මොකද බුදුදහම නිසා අතවෙන් බුදුදහම ලෝකයේ පොදු දහමක් හැටියට දැන් පිළිගන්නවනේ ලෝකෙම. ඉතින් ඒකෙන් ලොකු ආලෝකයක් ලැබුණා මේ වෛද්‍ය විද්‍යාවට. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් වාග්භට ආචාර්යවරයා කියනවා මේ අනුයායාත් ප්‍රතිපදං සර්ව ධර්මේසු මධ්‍යමා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය. ඒක හින්දු දහම නෙමෙයි. ඊළඟට එයා දස අකුසලයෙන් වළකින්න කියනවා. එතකොට ඉන්ද්‍රියානි නලාලයේත් මේවා නලවන්න එපා කියන ඒ කාම සුකල්ලිකාන. නචෛතාන්‍යත් පීඩයේත් මේවා පීඩාවට ඒ අත්ත කෙල පතානෝගේ. ඒ දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව. එතකොට අර ඔබතුමා කිව්ව වගේ රසායන තන්ත්‍රය රසායන කියන අෂ්ටාංගයේ කොටස නාගාර්ජුන වැනි බෞද්ධ පඬිවරුන් ඉතින් එකතු කළා. ඒව ගැන හුඟක් කතා කරන්න තියෙනවා ගොඩක්. මේ මොකද්ද අපේ බුදුදහමෙන් ඇතිවෙච්ච ලොකු කන්ට්‍රිබියුෂන් එකක්. මේකට ප්‍රධානයන් සිද්ධ වුණා. ඒ නිසා මම හිතනවා ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව සංවර්ධනය වුණේ එහෙම ඔය උගාක් දේශීය වෛද්‍ය ක්‍රම තුළ තියෙනවා. අර මෙතුමල්ලා කිව්ව වගේ ඔය පිරිත් කියලා සාන්ති කිරීම. දැන් මෙතුමාම කියනවා කැලේ ඉන්නකොට විරූප මේ 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 පිරිත කියලායි මේ ඒගොල්ලෝ නිදාගන්නේ සත්තුන්ගෙන්. මොකද මොකද්ද ඒකට කියන්නේ මේ විරූපක් කියීමේ කන්ද පරිත්‍ය කඳ පිරිත කියලලු රැට ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා මේකේ ගොඩක්. ඒ නිසා මම හිතනවා මේ වගේ සාකච්ඡාවකදී මේ හැම පැත්තක්ම කතා කරන එක වටිනවා. කතා කරපු එක වටිනවා. ඉදිරියේදී මම හිතනවා හුඟක් වටින්නේ මේවා අද ප්‍රයෝජනෙට ගන්න කෙසේද කියලා අර ඔබතුමා නගපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම්. අපේ අර ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොළකැඳ පිළිබඳව තමයි කොළකැඳ නොබීන්ට එපා හොඳට අඹරලා හැබැයි හොඳට ඒක සකස් කරගන්න ඕන. එතකොට කොළකැඳ බොහොම ගුණයි. අපිට විජමලකු බණ්ඩාර සූරියනුත් මතක් වෙනවා කොළකැඳ කියපු වටිනා පුරුද්දක් රටේ ඇතිකරන්න දායක වුණා. තවත් බොහෝ අය දායක වුණා. එතුමත් මූලික වුණා. ඕක හරි ප්‍රචලිත වුණා නේද? කොළකැඳ බිල වතුර බොණ්ඩ කියලා කිව්වා. වතුර බොණ්ඩ කියලා ඒක නිවැරදි විදිහට බොන්න. හැබැයි උදේ ඉඳන් රෑ වෙනකන් කොළකැඳ බිබී තියට හරියන්නේ නැහැ. කොයි දෙයක් තියනවා අනිත් එක මේක හඳුනේ දැන් කරන්නේ මේක කොටලා කැඳට දාන ඉතින්. ඒක නෙමෙයිනේ මිරිකලා යුස දාන්නේ. ඔය කෙඳියන්නේ ඒකෙන් වැරදි විදිහට බූව තමයි අර බූව යන්නේ නැන්නේ. මොකද අර කොළයි ඔක්කොම කටලා එහෙමම දානවා. එහෙම නෙමෙයි මේක කොටලා මිරිකලා ඒක පෙරලා තමයි කැඳට දාන්න ඕන බත් මෙරි වෙන වෙලාවට නේ බත් ඉදෙන වෙලාවට. ඒක සකස් කරගන්න නෑ වෙලා තියෙන්නේ. ලංකාවට පිට රටින් කෙඳි ගේන ෆයිබර් කියලා ගේනවනේ. ලංකාව ෆයිබර් ගුහාවක්. කොහිල ගත්තද ෆයිබර්. කොස් ගත්තද ෆයිබර්. ඒ හින්දා ලංකාවට මේ සෞඛ්‍ය කට්ටියට කියන්නේ ලංකාව කෙඳි ගොඩක් කෑම තමයි දැන් අලියාගේ අර අලි වෙට්ට ගිහමු. ඒ කෙඳි ගොඩක් අහම තමයි ඇතුලේ ඇත්ත තියෙන පිළිකා සෛල නැති වෙන්නේ. ඔබතුමා වටිනා තැනකින් වැඩසටහනේ අවසාන පිළිකා කතන්දරය කියපුවාම මහර්ගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමා විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහත්තයා ඇතුළු විද්වතුන් මේ දොරමඩලාවට සහභාගී වුණා. හොයාගෙන තියෙනවා පර්යේෂණයකින් අපේ රටේ මේ බඩවැල් වල පිළිකා එන්න එන්න වැඩි වෙනවලු. මේකට හේතු මොනවද කියලා
හොයාගෙන ගියාම ප්‍රධාන හේතුවක් හැටියට මේ විශේෂඥ කණ්ඩායම පර්යේෂණ කණ්ඩායම වෙනවා රතු මස්. ඔව් හරියට. ඔබේ අර ගල් ගුහාවේ පර්යේෂණෙන් මේ ධාන්‍ය කාපු මිනිසු රටේ මේ ආකාර මස් කාලා නැහැ මේ මේ. නමුත් බලන්න එන්න එන්න මේ රතු මස් වර්ග කෑම දිරවීමේ අපහසුකම් නොයේ හේතු තද ගතිද මොනවද මන් දන්නේ මේ බඩවැල් වලට බරපතල ලෙස බලපානෝල ඒ අයගේ පර්යේෂණේ එන් කරලා තියෙනවා බහුල වශයෙන් රතු මස් අනුභව කරන අයට තමයි බඩවැල් පිළිකා වැඩි කියලා. එහෙම එකකුත් තියෙනවා මේ අලුත්ම සොයා ගැනීමක් මේක ටිකක් හිතලා බලන්න ඕන. මේ මොකද මෙහෙම වෙන්නේ කියලා බැලින්නම් උදේට දවල්ට රැට තුන්වෙල්ටම රතු මස් වර්ග කන අයත් ඉන්නවලු අපි හිතන්නේ නැහැ මෙහෙම ඉන්නවයි කියලා. රතු මස් එනේ පේස්ට් ඉන්නේ ඉතින් ඇලිලා යනේවා තියෙන කිඳි මොනවත් නැහැ මස් වර්ග. ඉතින් හිතන්න ඕන මේවා මොනවද මේ පැති කියලා මහජාතුමා. ඔව් අපි සාකච්ඡාව අවසන් කරන්න මම තව ඡායාරූපයක් පෙන්වන්නම් ඉතාම වැදගත් අදහසක් දෙන හසන්ත. දැන් මේ ඡායාරූපේ පෙන්වන්න පුළුවන් නම් මේ තියෙන්නේ මේ අර එහා පැත්තේ පේන්නේ මධ්‍ය කඳුකරය. අපි මේ මධ්‍ය කඳුකරයේ තියෙන පාකන්දක මේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ අපි එක්තරා ගවේෂණයක් කරපු වෙලාවක අපිට සොයා ගන්න පුළුවන් වුණා ඊටාම විශිෂ්ට සොයා ගැනීමක්. දැන් මේකේ පේනවා ඇති මේ මොනවද තියෙන්නේ කියන එක. මේ තියෙන්නේ අත වශයෙන් ඇඹරුම් ගලකුයි. ඊට පස්සේ මේ ගල් වලින් කරපු හතරැස් පුවරුවක අර බිත්තර දාන්න අපි පාවිච්චි කරන්නේ මේ මේ අසුරණයක්. ඒ වගේ ගලෙන් කරපු මෙහෙම හාරලා ඒ තියෙන අසුරණයක් වගේ එකක්. ඉතින් මේක එතන ඇඹරුම් ගලකුත් තිබුණා. මේකෙන් අපිට පෙන්ණුම් කරන මම කීප දෙනෙකුට මේක පෙන්වහම කිව්වේ මේකේ මේ අර හාරලා තියෙන කුඩා සිදුරු ලොකු දෙයක් අඹරන්න බෑ. මේක අඹරන්න ඕන සුළු ප්‍රමාණයක සුළු දෙයක්. ඒ වගේම එහෙම කුහර පහක් හයක් එකම ගල් පුවරුවේ තියෙනකොට මේවා මේ මිශ්‍ර කිරීම සඳහා අඹරලා මිශ්‍ර කිරීම සඳහා පාවිච්චි කරන්න ඇති කියලා. දැන් මේ මේකේ සමීප රූපයක් ගත්තහම මේ හරියටම මේ ඇඹරුම් ගල අර සිදුරු වලට හොඳට සවි වෙනවා. ඉතින් මේක අවුරුදු 6000ක් පමණ ඈත කාලයකට අයිති දෙයක්. ඒතර අපි ඇඹරීම ගැන කතා කරන්නේ දැන් මොහොතකට කලින්. හා ඒතර මේ වගේ කුඩා ප්‍රමාණයක් අඹරන්න නම් මේක මොකක් හරි ඖෂධීය ගුණයක් තියෙන දෙයක් වෙන්න ඕන. දැන් අපි මේක ඉදිරියට ගෙනියන්න බලනවා මේකේ අන්වීක්ෂීය පරීක්ෂාවකට ගිහිල්ලා මේකේ අඹරපු දේවල් වල යම් යම් ලකුණු හොයාගන්න පුළුවන්ද කියන එක බලන්න. ඉතින් මෙහෙම බැලුවම අපිට පේනවා අවුරුදු දහස් ගණනක් තිස්සේ අපි මේ සම්ප්‍රදායන් දිගින් දිගටම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි නැවත වරක් මේ මේ හුඟාක් සරු සම්ප්‍රදාය දිහාවට හැරිලා මේවා පිළිබඳ කතා කරන්න අපි මේ ආකල්පයේ දියුණු කිරීම. දැන් අර අපේ වේද මහත්මයෙක් කතා කරලා කිව්වා අපේ ගස් කොළන් දැන් බෙහෙත් ජාති නැහැ කියලා. ඉතින් බෙහෙත් ජාති නැති වෙන්න මහ පුදුමයක්ද? දැන් අපේ ළමයි එළියට බහලා දන්නවද මොණර කුඩුම්බිය ගහක් අඳුරගන්න? දන්නේ නැහැ. මේ මේ වත්තේ තියෙන මිදුලේ තියෙන මොණර කුඩුම්බිය ගහ අඳුරන්න දන්නේ නැහැනේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමය, අපේ ගෙවල් වල තියෙන සංස්කෘතිය, මේවා හැම දෙයක්ම අපි ප්‍රතිසංශෝධනය කරගන්න වෙනවා හසන්ත මේ ගමන යන්න නම්. නැතු මෙහෙම ගියොත් එහෙම නම් ඉතින් අපි හැමදාම ලංකාව සිංගප්පූරුවක් වෙනකන් හීන බලබල ඉන්න එක තමයි අපිට කරන්න වෙන්නේ. ලෙඩ සුව කළ විස්මිත පැරණි ක්‍රම මේක තමයි අද මාතෘකාව. මේක අපි දොරමඩලාවෙන් විවර කරන්නේ අලුත් දොරක්. දොරමඩලාව කියන්නේ ద్వාර මණ්ඩලය. මේකත් අලුත් දොරක්. හැබැයි අතීතයට තමයි යන්නේ. අතීතේ වටිනා දේවල් තියෙනවා නම් ගිහිල්ලා හනිකට අරගෙන ඇවිල්ලා ප්‍රදානය කරනවා හොඳනම් ප්‍රයෝජනෙට ගන්න. මේක විවෘතයි අදහස් යෝජනා ඉදිරිපත් කරන්න ලියලා එවන්නත් පුළුවන්. අපි බලමු තව හොඳ සාකච්ඡාවකට යන්න පුළුවන් වෙයි මේ මාතෘකාව. තව අදහස් තියෙන අය, වටිනා දැනුම තියෙන අය, දැනුම සංරක්ෂණය කරගත්ත අය අපේ රටේ ඉන්නවා, විශේෂඥයෝ ඉන්නවා. එයටත් අපි ආරාධනා කරනවා. රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මහාචාර්ය මැදකොට අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්න කැමැති ශ්‍රී ජයවන්තපුර විශ්වවිද්‍යාලේ පාලිහා බෞද්ධ අධ්‍යනංශයේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ, ඒ වගේම ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහත්මයාට, සම්මානිත මහාචාර්ය වෛද්‍ය සෝමනපාල ගල්මංගොඩ සූරීන්ට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවේ නමුත් සමගාමීව ආයිබෝවන්.
විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ හර බර පැහැ බර සුව බර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසි දිසි සරසවි පින්නේ